අයිබුවන් සුභ සන්ධ්‍යාවක්. කළුවරේ විවිධ හඬකට ඇහෙන්න ඇති. කොමුණත් එක විශ්වාස භංගයක් ඉවරයි. තව විශ්වාස භංග පෝලිමක් මග එනවා කියලා අද දවසේදී පෙරමග නිමිති පහළ වුණා. කොමුණත් පෙබරවාරි මාසේ 10 වෙනිදා ජනතාව තමන්ගේ විශ්වාසය අවිශ්වාසය ප්‍රකාශ කළා. ඒ ජනතාවගේ ප්‍රකාශනයද මේ පිළිබිඹු වෙන්නේ. කාටද කියන්නේ? කවුද මේවා ගැන හොයන්නේ? කොහෙන්ද කොතනින්ද මේවා කෙලවර වෙන්නේ? මේ බලය සජීව දේශපාලන සංවාදය. අපි හඳුනා ගනිමු අද බලයේ දේශපාලන නියෝජනය. ආරාධනා කළා එකපද විපක්ෂ කණ්ඩායම නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හින්දික අනුරුද්ධ මහතාට. අයිබවන් සුභ සන්ධ්‍යාවක්. මිලකට හඳුනා ගන්නේ එක්සත් ජාතික පක්ෂ නියෝජනය කරමින් අප ආරාධනා කළ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා. අයිබවන් සුභ සන්ධ්‍යාවක්. මේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ එකපද විපක්ෂ කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා. අයිබවන් සුභ සන්ධ්‍යාවක්. අවසන් නියෝජනය එක්සත් ජාතික පක්ෂයෙන් ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් කබේසිංහ මහතා. අයිබවන් සුභ සන්ධ්‍යාවක්. නියෝජිතයන් සූදානම්. විශ්වාස භංගය ඉවරයි. අපි මාතෘකාව කරගන්නවත් දවසේදී විශ්වාස භංගයට පසු කියන කාරණය. විශ්වාස භංගයට පස්සේ මොනවද රටේ තොටේ කතාබහ? අපි බලමු දේශපාලන වේදිකාවේ කරලියේ කතාබහ. පාර්ලිමේන්තු තුළ මේ ආණ්ඩු නියෝජනය කරන ප්‍රධාන බලවේග දෙකට කැඩලා තියෙනවා. ඒ විදිහට ගත්තාම ආණ්ඩුව අද ඉවරයි. ආණ්ඩුවට තව තියෙන්නේ එක වෙසක් පෝයයි. සමහර අය මේකට ආවේ නැහැ. නමුත් අපි අපේ තීන්දුව කොන්ද කෙලින් තියාගෙන ගිහිල්ලා ගත්තා. ඉල්ලාසීමේ ලියුම අතේ තියාගෙන ඉන්නේ. ඊළඟ ඕනම සංශෝධනයකදී අපි මේක පරිත්‍යාග කළා. ජනාධිපතිතුමාට අපි සහයෝගය දෙනවා. මේගොල්ලෝ තමයි මේ හැමදාම ආණ්ඩුව තුළ ඉඳගෙන කකුල් මාට්ටු දැම්මේ. අපි හිතනවා මේ 16 දෙනා මේ ආණ්ඩුවේ සිටියේ නොයුතුයි. අපි තීන්දු කළා විශ්වාස භංගයක් ගෙනල්ලා ඔවුන්ට තිබෙන සදාචාරාත්මක අයිතිය නැති කරන්න. රනිල් විප්‍රසිංහ මහත්ත කල්පනා කරාට ඔලුගෙඩි ටික එකතු කරගෙන මම ජයග්‍රහණය කරයි කියලා මුළුමනින්ම රුව බලයට පත් කරන ලද බලවේගයන්ට පිටුපස හරවා සිටගෙන හමාරා. මේ විශ්වාස භංගේ රනිල් වික්‍රමසිංහ මහත්ම කිසිසේත්ම නිර්දෝෂී වෙන්නේ නැහැ. සිදුවී තිබෙන්නේ දේශපාලන බලසූදුව පරාද වීම විතරයි. මේ විශ්වාස භංගේ ලොකු අඩුවක්. රනිල් වික්‍රමසිංහ මැතිතුමා පරාජය වුණා නම් ඊළඟට කවුද අග්‍රාමාත්‍යවරයා? කොතනකවත් කියවුනේ නැහැ. ජාතික පක්ෂයෙන් එක නම් වෙලා තිබුණෙත් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නම් වුණා නම් ඔහුට කොහොමද පාර්ලිමේන්තුවේ බහුතරය හදාගන්නේ කියන එක කොහොමද පැහැදිලි වෙලා තිබුණේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තියේ තීන්දුවක් ගත්ත මේකට විරුද්ධව ඡන්දය පාවිච්චි කරන්න කියලා මාධ්‍ය ප්‍රකාශකවරයා ඇවිල්ලා ජනමාධ්‍ය ඔබට කිව්වා ඔබ වාර්තා කරා සල්ලි හම්බ වෙන්නේ නැති මහත්තුරුනි ඒත් ගමේ භාෂාවෙන් කිව්වොත් ලැජ්ජයි තිලංග සුමතිපාල මහත්තයාත් SP දිසානායක මහත්තයා මොකද ඇවිල්ලා කිව්වේ අපි ඇබ්ස්ටේන් වෙමු අපිට දැන් ෆිගර්ස් නැහැ ජනාපතිතුමා ඉස්සරහා ඒක කියලා ඊට පස්සේ මහින්ද අමරවීර මහත්තයා ගෙදරට ඇවිල්ලා ඒත් ඒ දෙයම කියලා එතුමලා ගිහිල්ලා ඡන්දය පාවිච්චි කරා පක්ෂ මහලේකම් දුමින්ද දිසානායකත් සඳානේ මහලේකම් මහින්ද අමරවීරත් දෙන්නම සහභාගී වෙච්ච රැස්වීමේදී නිල මතය හැටියට මේ යෝජනාවට පක්ෂව කටයුතු කළ යුතුයි කියලා තීන්දුව කරා. ඒ අනුව තමයි යෝජනාවට පක්ෂව කටයුතු කළේ. අවසාන මොහොත වෙනතුරු එක්සත් ජාතික 15ක්ම අපිත් එක්ක හිටියා. අපි ඔවුන්ට කිව්වා පරදින විශ්වාස භංග යෝජනාවට සහාය දීලා දේශපාලන වශයෙන් සියදිවි හානි කරගන්න එපා. විශ්වාස භංගයට විරුද්ධ වෙලා ඔබේ දේශපාලන ජීවිතය රැකගන්න. එහෙම කළොත් පමණයි අනාගතයේ යම් දවසක අපිට ඒ සහාය ඕන වුණොත් ගන්න පුළුවන්. මගේ සටන තිබුණේ මට කැබිනට් අමතකමක් ලබා ගැනීමනේ. මම බොහොම පැහැදිලි ගියේ මේ අවස්ථාවේ මේ සටන තියෙන එක්සත් ජාතික පක්ෂයේ ශක්තිමත් කිරීමේ සටනක් මිස මම ශක්තිමත් වීමේ සටනක් නෙමෙයි. ජයග්‍රහණය කරයි කියලා මහලුගුරු උදම්මනන්න පුළුවන් තත්ත්වයක් මේකේ නැහැ. ඒ නිසා අපි බද උදේ අධිකර ජනාධිපතිතුමා හමු වෙලා සැලකර සිටියා. අපි සූදානම් කියලා අපේ තනතුරු වලින් ඉවත් වෙලා වැඩ කටයුතු ටික කරන්න. අධිකර ජනාධිපතිතුමා ඒක තීරණය කරන්න ඕනේ. ඒ තීන්දුව ගන්න බෑ අගමැතිතුමා. මේ උන්ට කියනවා වහම ඒ තනතුරු වලින් ඉවත් වෙන්න කියලා. ඔයගොල්ලන් අයින් වුණාට පස්සේ මේ සතියන්තයේ වෙනකොට අපි නව කැබිනට් මණ්ඩලයක් දිරුම් දෙනවා. අඩුකාරයත්තයා, පොලිසියත්තයා, නීතිඥයත්තයා, දැන් ජනාධිපතිත්තයා එතුමා ඔක්කොම ටික කරනවා සෞඛ්‍යමැති වැඩේ හැර. මිනිහා දද්දොස්තර හැබැයි මිනිහා උණට බෙහෙත් දෙනවා බකුලේ අමාරුට බෙහෙත් දෙනවා දත් වලට හැර. තමුන්නා සෞඛ්‍යමැති වැඩේ කරන ජනාධිපතිතුමා ජනාධිපති වැඩේ කරන්නේ. ඒ තමයි විශ්වාස භංගයට පසු ඇහෙන කතා. අපි විශ්වාස භංගය පිළිබඳව තමයි සාකච්ඡා කරන්නේ. විශ්වාස භංගයට පසු කියන මාතෘකාව තුළ 011-2-444-555 011-2-444-555 දුරකථනයේ විවෘතයි ඔබට
ඔබටත් මේ සම්බන්ධයෙන් දැනුණු දේ ප්‍රශ්න කරන්න අවස්ථාව තිබෙනවා. සාකච්ඡාව ආරම්භ කරන්න ඉන්දික අනුරුද්ධ මන්ත්‍රීතුමාගෙන්. මන්ත්‍රීතුමනි, පෙබරවාරි 10 වෙනිදා ඔබතුමන්ලා ජයග්‍රහණයක්, විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්නවා. ඒ ජයග්‍රහණයත් හේදිලා ගියාද මේ කාරණයෙන් පස්සේ? ඇත්තම සුදේව, බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේ විශ්වාසභංග විවාදයෙන් පස්සේ ආරාධනා කිරීම සම්බන්ධයෙන්. විශේෂම කිව යුතු දේවල් කියා ගන්න හොඳ වෙලාව. ඒ නිසා මේ අපේ ජයග්‍රහණය ඒ ආකාරයෙන්ම තව තවත් ජයග්‍රහණය වෙමින් තියෙනවා. දැන් තවත් අපි සභාවට අනිද්ද වෙද්දි පිහිටවන. තවත් සභාවලට සභාපතිවරු පත් කරනවා. එතකොට අපි 330 ගණනකින් ආයතන 250කට වැඩි ගාණක් මේ රටේ පල්ලැහැ පන්තිය, ඒ කියන්නේ ආණ්ඩුවේ විමධ්‍යගත මුදල්, පළාත් සභා මුදල්, ආණ්ඩුවේ කර්මාන්ත, ආණ්ඩුවේ වැඩපිළිවෙල, ඒ සියල්ල ක්‍රියාත්මක කරන ගමේ අයිතිය තියෙන අපිට. ගමේ අයිතිය, ගමේ බලය, ගමේ හයිය, ගමේ විධායකය. මේ සියල්ල තියෙන්නේ ඒකවද විපක්ෂය අතේ. ඒ වගේම පොදුජන පෙරමුණ අතේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතේ. එහෙම නැත්නම් මේගොල්ලෝ කියන පොහොට්ටු කල්ලි අතේ. ඒ නිසා මේ ඊයේ සිද්ධ වෙච්ච එකෙන් අර ගමේ කතාවට ගෙන නෙවෙයි සිංගිති ආතල් එකක් ගන්නවා කියලා. ඒ වගේ ටිකක් ගත්තා ওই මාධ්‍ය ආයතනේ ඉස්සරහට ගිහිල්ලා ගල්පාරක් ගහලා ওই බට්ටෝ ටිකක් දාලා ওই අපේ මේ ගමේ ඉන්න පාක්ෂිකයාගේ ගේ ළඟ ගිහිල්ලා හුවක් කියලා ඒ වගේ පොඩි සද්දයක් දැම්මා. පාර්ලිමේන්තු ඉස්සරහින් නම් මේක පටන් ගත්තා. ඉතින් මොකක්ද මේ? මේ රටේ ජනතාව තමයි මේ නායකයන්ව, මේ දේශපාලකයන්ව මේ තැන්වලට එවන්නේ. මේක ඇතුලේ තනතුරු වලට, වරදාන වලට, වරප්‍රසාද වලට, එහෙමත් නැත්නම් මුදල් වලට, එහෙම නැත්නම් දීමනා වලට ඔළු ගෙඩි වෙනස් වෙනවා නම් ජනතාව හෙටත් දේශපාලඥයා පිළිකුල් කරනවා. එහෙම සිද්ධියක් ඊයේ සිද්ධ වුණා. අපි ඒකාබද්ධ විපක්ෂයේ විදිහට මේ කණ්ඩායම බොහොම ශක්තිමත් කණ්ඩායමක්. පරිණත දැනුම තියෙන දේශපාලඥයෝ මේ කණ්ඩායම තුල ඉන්නවා. අපි ආධුනික වුණාට එතුමන්ලන්ට පුළුවන් ඕනම බවුන්සර් එකක් පුල් ටොස් එකක් කරගන්න. ඊයේ දවසේ අපිට එවපු බවුන්සර් එක අපි පුල් ටොස් එකක් කරගත්තා. ආණ්ඩුවට ඒක බෝම්බයක් වුණා. ආණ්ඩුව දැන් දෙදරලා. ආණ්ඩුව මේක පටන් ගත්ත තැන ඉඳලා ආණ්ඩුවේ ඇමතිකම් කරන අය, ඉතිහාසෙ කවදාවත් නැතුව එක්සත් ජාතික පක්ෂය ඇමතිකම් කරන අය නායකත්වය විවේචනය කළා. නායකත්වයට ගෙදර යන්න කිව්වා. නායකත්වයේ ගැළපෙන්නේ නැහැ කිව්වා. ප්‍රතිසංවිධානයක් ඕනයි කිව්වා. දැන් මල්ලංග තියෙනවා ඊයේ හරින් මහත්තයා පාර්ලිමේන්තුවේ හරි උජාරුවට එක එක්කෙනාට ඇඟිල්ල දික් කර කර අන කර කර කතා කර අරකයි මේකයි කියලා. දැන් මේක මේ සමීප දසුණක් ගන්න පුළුවන් නම් මේ අතර ගත්තොත් පුළුවන් මං හිතන්නේ. ඔව්. රනිල් මහත්මයා එජාපයේ නායකත්වයට පත්වන විට මම සාපෙලවත් සාමාන්‍ය පෙළවත් ලියලා නැහැ. මේ හරින් මහත්මයා කියන්නේ දැනට සති දෙකකට උඩදී. ඊයේ මෙතුමා ලෝකේ හොඳ මගමැතිවරයා, ආසියාවේ හොඳම බුද්ධිමතා, රට ගෙනියන්න පුළුවන් නායකයා, අපේ නායකයට ඉහළින් මැස්සෙකුටවත් යන්න දෙන්නේ නැහැ, අපි තමයි බලයේ ඉන්නේ, අපි තමයි ගම කරන්නේ, හෙටින් පස්සේ කට්ටිය එලවනවා. මේ කොහොමද මේ පූට්ටුව ගහගත්තේ? 106කින් ආණ්ඩු ගෙනියන්න පුළුවන්ද? 106කින් ආණ්ඩු ගෙනියන්න පුළුවන් නම් ජනාධිපතිතුමාගේ උදව් ගනීද? ජනාධිපතිතුමා ළඟ වැටෙයිද? ජනාධිපතිතුමා පත් කරගෙන 106කින් 40 ගානක් තියදී අගමැති කරගෙන ඊට පස්සේ මහා මැතිවරණයට ගිහිල්ලා 106කින් මේ ආණ්ඩුව පූට්ටු කරන් ගියාම අපි කිව්වා මේ ආණ්ඩුව තුල සිද්ධ වෙන දේවල්. ජනතාවට ජනතා වරමින් පාර්ලිමේන්තුවට ආපු අය ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ මෙච්චර කාල කටයුතු කරත් ඒගොල්ලෝ ඉදිරියට ඇවිල්ලා කිව්වා යන්න බෑ මෙතනින් එහාට. මෙතනින් එහාට ගමට යන්න බෑ. ගමේ සංවිධානයක් හදන්න බෑ. ගමේ ශාඛාවක් හදන්න බෑ. ලක්ෂ ගණනක් තිබිච්ච ඡන්ද ප්‍රතිඵලයේ වැටුණා ලක්ෂ 10ට 12ට. මෙතනින් යා ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ රැක ගන්නව නම් මේ අගමැතිවරය අයින් කරන්න ඕන. හැබැයි ජනාධිපතිවරයා ඒ වෙලාවේ අදක්ෂ වුණා. මේ කට්ටිය එකතු කරලා රටට සුබදායි තීන්දුව ගන්න. ජනාධිපතිවරයා පැහැදිලිවම ඒ වෙලාවේ අගමැතිවරයාගේ තියෙන සම්මුතවාදී රැක්කා. දැන් මෙතුමලා කෝට් මහගෙන ඉන්නවා. දැන් මෙතුමලා නැෂනල් එක ලෑස්ති කරගෙන ඉන්නවා. අලුතෙන්ම හර්කියුලස් එකේ පෝලිම දැන් ඇමතිවරුන්ට ඇමතිකම් වල දිරුම් දෙන්න යන්නේ ඉස්සල්ලා ඇඳුම ඇඳගන්න. සමහරු බාගෙට කලිසම දාගෙන, සමහරු බාගෙට බොත්තම දාගෙන,
දැන් ලෑස්ති වෙලා ඉන්නවා හෙට අනිද්දා දැන් කැබිනට් ඇම නියෝජ්‍ය ඇමතිවරු කැබිනට් ඇමතිවරු වෙන්න රාජ්‍ය ඇමතිවරු කැබිනට් ඇමතිවරු වෙන්න മന്ത്രിවරු නියෝජ්‍ය ඇමතිවරු වෙන්න තනතුරු බෙදා ගන්න මේ සියල්ලට අවසන් විනාඩිය මේ සියල්ලට ඒ නිසා ඒ සිහිනේ බොඳ වෙලා තියෙන්නේ ඒ සිහිනේ බොඳ වෙලා තියෙන්නේ මං කියන්න ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් සම්මුතවාදය ගෙනියන්න ඕන නිසාගත්තු පතෝල තීන්දුවක් තමයි ක්‍රියාත්මක වුණේ පතෝල තීන්දුවක් කොටසක් දුන්නා මෙහෙට කොටසක් තියාගත්තා එහෙ TN එකේ മന്ത്രിවරු ගිහින් අහපුවාම කිව්වා ජනාධිපතිවරයා පැහැදිලිවම ඒක මට අදාළ නැහැ ඒක ඕගොල්ලෝ කැමති ස්වාධීන තීන්දුවක් ගන්න රටේ මෙච්චර වංචාවක් වෙලා රටේ මෙච්චර මුදල් විනාශයක් වෙලා රටේ රාජ්‍ය දේපල නැති වෙලා රටේ රාජ්‍ය දේපල විනාශ කරලා රටේ තිබිච්ච සියලු දේවල් නැති වෙද්දි ජනාධිපතිවරයා තීන්දුව ගන්න ආපු වෙලාවේ අන්තිම මොහොතේදී ජනාධිපතිවරයාට සිද්ධ වුණා අගමැතිවරට අහන්න. ඒතර අගමැතිවරයා කියන දේ අහපු ජනාධිපතිවරයා හෙට සිද්ධ කරයිද නැවතත් අගමැතිවරයා මේගොල්ලෝ මේ කියන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අයින් වෙන්න කියන එක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශ්වාස භංග කියන එකට ජනාධිපතිවරයා කටයුතු කරයිද නැහැ. හෙටත් දයාසිරි ඇමතුමා ආණ්ඩුවේ එතුමාලා ජනතාව ගැන හිතලා තීන්දුව දුන්නා. ඒකට අවස්ථාව දුන්නා මෛත්‍රීපාල ජනාධිපතිවරයා. අපි මේ වෙලාවේ ගෝ ඒක අබද්ද විපක්ෂ විදියට අපි ආණ්ඩුවේ විවේචනය කරනවා. අපි විපක්ෂ විදියට ඉන්නවා කියලා. එදා අපිට අවසර දුන්නු ජනාධිපතිතුමා අද අවසරය දුන්නා මේගොල්ලන්ටත් එහෙනම් මේ විදියට කටයුතු කරන්න. ඒ නිසා මේ ගමන මේ විදියට යනවා. රටට සුබ වෙන්නේ නැහැ. සුදේව රටට සෙතක් වෙන්නේ නැහැ. නමුත් මේ ගමන මෙහෙම යනවා. ඒ නිසා මං ඉදිරියේදී කියන්නම් මේගොල්ල මේ උදන් ඇනුවට මේගොල්ල මේ වෙඩි දැම්මට මේගොල්ල මේ මල් වෙඩි දැම්මට මේගොල්ල මේ සතුට වුණාට මේගොල්ල ඇතුලේ කැකෑරෙනවා දැන්. ඒ නිසා ප්‍රතිසංවිධානය ගැන ඉස්සරහට කතා කරමු. බොහොම ස්තුතියි නලින් බණ්ඩාර මන්ත්‍රීතුමාට අවස්ථාව. මන්ත්‍රීතුමනි බාගෙට ඇඳුම් මහගෙන හිටියට වැඩේ සාර්ථක වෙන්නේ නැහැ කියලායි මෙතුමන්ලා කියන්නේ. අපි නම් බාගෙට ඇඳුම් ඇඳගෙන නැහැ. බාගෙට ඇඳුම් මහගෙන හිටියට මෙතුමන් මහගෙනත් නැහැ. අපි ඇඳුම් ඇඳගෙන ඉන්නේ. හැබැයි දැන් මේ සමහර අය ඇඳුම් නැතුව තමයි හිට අනිද්දා රජයේ මැති අමැතිකම් දරන්න සූදානමින් ඉන්නේ කියන එක නම් අපිට පැහැදිලියි. ඒ නිසා ඇඳුම් බාගෙට ගලවගෙන ඉන්න පිරිසක් පිළිබඳව තමයි මෙතුමා මේ ගුණ වර්ණනා කරේ. මොකද අපි මේ ආණ්ඩුව හදපු අය ඇත්තටම කියනවා මේ සමහරුන්ට වඩා අපිට අයිතියක් තියෙනවා මේ ආණ්ඩුවේ. ওই සමහර කැබිනට් ඇමතිවරුන්ට වඩා සමහර රාජ්‍ය නියෝජ්‍ය ඇමතිවරුන්ට වඩා අපිට සුද්ධ වූ අයිතියක් තියෙනවා මේ ආණ්ඩුව පිළිබඳව ආණ්ඩුවේ තනතුරු දරන්න ආණ්ඩුවේ ක්‍රියාදාමයට හවුල් වෙන්න. මොකද මේ ආණ්ඩුව හදපු අය අපි. අපි පින් මන්ත්‍රීලා නෙමෙයි. අශෝක අබේසිංහ මැතිතුමාලා පින් ඇමතිලා නෙමෙයි. මොකද අපි ආණ්ඩුව හදපු අය. ඒ නිසා මේ මැතිවරණ ප්‍රතිපලයෙන් ඒක දැක්කා. ලක්ෂ 62ක් ඡන්ද ගත්තු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ජනවරම දැන් කීයේ තියෙන කියලා දැක්කා. ඔය ගත්තු ඡන්ද ලක්ෂ 12 75ක් එක්සත් ජාතික පාක්ෂිකයෝගේ ඡන්ද. මොකද ලයිස්තු වල 75ක් හිටියේ UNP කාරයෝ අපේ නොමිනේෂන් ගත්තු නැති අය. ඒ නිසා ඒක නම් ඊට වඩා යමක් කියන්නේ නැහැ. අපි ස්තුතිවන්ත වෙනවා අපේ ඉන්දිකන් රුද මහත්මයාට අපේ මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමාට මෙතුමාලා දායක වෙලා අපිට හොඳ අවස්ථාවක් උදා කරලා දුන්නා විශ්වාස භංගයක් ගෙනල්ලා අපිව ශක්තිමත් කරන්න. අද අපි ශක්තිමත් වෙලා තියෙනවා. මොකද මේ විශ්වාස භංගය තීර්ණාත්මක කේන්ද්‍රීය සාධකයක් වුණා අපිට මේක ටර්නින් පොයින්ට් එකක් කරගන්න. ඒ හැරවුම් ලක්ෂ්‍ය අද උදා වෙලා තියෙනවා. මේ හැරවුම් ලක්ෂ්‍යෙන් එහාට අපි හරි වැඩපිළිවෙල ක්‍රියාත්මක කරොත් මේ ඉදිරි මාස 18 තුළ අපිට 19 තියෙන ජනාධිපතිවරණ ඉලක්ක කරගෙන වැඩ කරන්න පුළුවන් වුණොත් අපේ නායකයෝ දේශපාලනය කරොත් අපේ මැති අමතිවරු දේශපාලනය කරොත් අපිට ඉලක්කයට යන්න පුළුවන්. එනිසා අපි ස්තුතිවන්ත වෙනවා මේ කණ්ඩායමට. මම දන්නේ නැහැ එතන කණ්ඩායමක් ඉන්නවා ඒකාබද්ධ විපක්ෂයේ මේක ගෙනාවට විරෝධය පළපුරු කණ්ඩායමක්. මම දන්නේ නැහැ මෙතුමාලා දෙන්නා විරෝධය පළ කරන බැසිල් මහත්තයයි කණ්ඩායමේදී ඉන්නේ කියලා. ඒ කෙසේතත් ඒ ගෙනාපු කණ්ඩායමට ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන් අපි අගමැතිතුමා ස්තුතිවන්ත කරලා ළඟට ගිහිල්ලා ගම්මන්පිල මහත්මයාට මේ ලබා දුන්න අවස්ථාවට. එතුමා පුල්ටොස් පන්දු ගැන කිව්වා, බවුන්සර් පන්දු ගැන කිව්වා. හැබැයි පුල්ටොස් එකක් බවුන්සර් එකක් වෙන්නේ නැහැ කවදාවත්. හැබැයි බවුන්සර් එකක් ආවොත් ඒකට හුක් පාරක් ගන්න දක්ෂකම තියෙන්න පුළුවන්. හුක් පාරක් ගන්න. හැබැයි මේකේ උනේ මෙහෙමයි. ඒකාබද්ධ විපක්ෂ කට්ටිය පන්දුව දැම්මා. අගමැතිතුමා තමයි පන්දුවට මුහුණ දුන්නේ. කඩුල් රකමින් හිටියේ මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලෙක්. දාපු පන්දුව නෝබෝල් එකක්. අගමැතිතුමා ඔළුව අයින් කරගෙන පන්දුව නිදල්ල යන්න හැරියා. ගිහිල්ලා කඩුරගෙන කෙනාගේ ඔළුවේ තමයි වැදුනේ.
දැන් ඒකයි තත්ත්වය. දැන් තියෙන ඊළඟට ෆ්‍රී හිට් එකක් ගහන්න. දැන් අපිට ෆ්‍රී හිට් එකක් ගහන්න අවස්ථාව තමයි තියෙන්නේ. බෝලට අවුට් උන්නේ අගමැතුම. දැන් ෆ්‍රී හිට් එකක් අම්පයර් කෝල් කරලා තියෙන්නේ. ඒ නිසා ෆ්‍රී හිට් එකේ අගමැතුම 6 පහර ගහනවා අපිට ස්ථිරයි. මට මොහොතක් දෙන්න දැන්. ඔබ කලින් සඳහන් කරා අපේ නායකයෝ හරියට දේශපාලනය කළොත් කියලා. ඒ කියන්නේ ඔබට අවිශ්වාසයක් තියෙනවද හරියට දේශපාලනය කරයිද කියලා. නෑ, පහුගිය අවුරුදු 2-3 ඇතුළතදී අපේ නායකයෝ හැදුවේ රට හදන්න. අදට නෙමෙයි, තව අවුරුදු 10කට 15කට. ඒක ඇත්ත කතාව. නීති ගේන්න හැදුවා, අනපනත් ගෙනාවා. ඈ, ඒවා හොඳයි රටට. නමුත් මිනිස්සුන්ට ඒව අවශ්‍ය නැහැ. මිනිස්සු ඉල්ලුවේ නැහැ. ස්වාධීන මැතිවරණ කොමිෂන්, ස්වාධීන රාජ්‍ය සේවා කොමිෂන්, තොරතුරු දැනගැනීමේ පනත්, මේවා මිනිස්සු ඉල්ලුවේ නැහැ. මේවා රටකට හොඳයි. තව අවුරුදු 15කින් 20කින් මිනිස්සු ඉතින් එදා රනිල් වික්‍රමසිංහලගේ ආණ්ඩුවෙන් ගෙනාපුව හින්දා තමයි අද පිනුමේ වරප්‍රසාද ලැබිලා තියෙන්නේ කියලා. නමුත් ඒක දේශපාලනයට අදාළ කියලා පෙන්නේ නැහැ. ඒක හින්දා තමයි අපිට මැතිවරණයේදී කිව්වේ උඹලා ඕකනේ මේ කරන්න ඕනේ, අපි ඉල්ලන දේ කරන්න ඕනේ කියලා. අපිට ඕන දේ කියන්නේ බඩට කටට දෙන්න ඕන කියලා තමයි කිව්වේ. ඇඟට දැනින්න ඕන කියලා තමයි කිව්වේ. ලේ රත් කරලා කතා කරන්න ඕන, පපුවට ගහගෙන කතා කරන්න ඕන, පන්සලට ගිහිල්ලා බුද්ධ පූජාව පවත්වන්න තු ගන්ටාර ගහන්න ඕන කියලා තමයි කිව්වේ. දැන් රාජපක්ෂ මහත්තයා පන්සලට ගිහිල්ලා ගන්ටාරනේ ගහන්නේ. පන්සල් ගන්නේ නැහැ, බුද්ධ පූජා කරන්නේ නැහැ. හැබැයි රනිල් වික්‍රමසිංහ පන්සලට ගිහිල්ලා කරන්නේ බුද්ධ පූජාව තියෙන එක, පන්සල් ගන්න එක. හැබැයි ඒක ගමේ මිනිසුන්ට ඇහෙන්නේ නැහැ. ඒක පන්සලේ ඉන්න එකයි තරයි දන්නේ. හැබැයි ගන්ටාර ගහනකොට ගමේ කොල්ල ගිහිල්ලා ගන්ටාර තලනකොට ගමම දැනගන්නව අන්න හවලාවිල්ලා ගන්ටාර තලනවා කියලා. ගන්ටාර ගහනවා කියලා. ඉතින් ඒ නිසා දැන් අපි මේ අවුරුදු එකමාරේ මේ සත්‍ය තේරුම් ගත්තොත්, රටට අවශ්‍ය දේ මොනවද තේරුම් ගත්තොත්, ජනතාවට අවශ්‍ය දේ මොනවද තේරුම් ගත්තොත්, අපිට මේ ලැබිලා තියෙන ෆ්‍රී හිට් එකේදී අපිට පුළුවන් 2019 තියෙන ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන අපේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන්න. ඉතින් ඒ නිසා අපි ස්තුතිවන්ත වෙනවා මේ තුමාලට අපිට ලබා දුන්න අවස්ථාව ගැන. මෙතන තියෙන්නේ වැරදුණු දේශපාලන වැඩපිළිවෙලක් තමයි අද අතේපත් වෙලා තියෙන්නේ. මෙතනදී ඒකාබද්ධ විපක්ෂයත් වරද්ද ගත්තා. දැන් කණ්ඩායමක් කියනවා වැරදි දේශපාලන තීන්දුවක් ගත්තේ කියලා. මේක මතවාදයක් විවාදයක් තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හත් පොලේ ගාගත්තා. මේගොල්ලන්ගේ ඉලක්කය තිබුණේ UNP අඩපණ කරලා මේගොල්ලෝ වෙනම පිලක් විදියට 2019ට සූදානම් වෙන්නේ. හැබැයි අද ඒක අසාර්ථක ව්‍යාපෘතියක් බවට පත් වෙලා දිනවා. කණ්ඩායම දෙකට කැඩලා දිනවා. එදා ආපු නැති 26ක් ඉන්නවා. ඒ 26 බහුතරයක් එක්සත් ජාතික පක්ෂයට රනිල් වික්‍රමසිංහත්තුමාට සහයෝගය පළ කරලා ඡන්ද දෙන්න හිටපොයි. හැබැයි උපාය උපක්‍රමිකව තීන්දුව කරා ඒගොල්ලෝ ඡන්ද නොදී ඉන්න. ඒක අපේ පැත්තත් එක්ක කතා කරලා ගත්ත තීන්දුවක්. නැතුව අග ජනාධිපතිවත් එක්ක ගත්ත තීන්දුවක් විදිහට අපි හඳුන්වන්න බෑ ඒක. ඒ අයගේ MM කණ්ඩායමක් හිටියා මේක මැදස්තෝ. ඒක තමයි ඇත්ත. ඇත්ත දේශපාලන කාරණේ. ඒ නිසා මේ දේශපාලන මේ දෝෂ විශ්වාස භංග මේ ගේම් එකේ දිනු එක්සත් ජාතික පක්ෂේ දිනුවේ රනිල් වික්‍රමසිංහ මේකත් එක ලොකු ගැම්මක් ආවා අපේ පාක්ෂිකයෝ. පාක්ෂිකෝ අවදි වුණා. පාක්ෂිකෝ නැගිට්ටා. අවසන් කරමු. ඒ නිසා අපි කියනවා මේ ගහපු දේශපාලන ගේම් එකේ ජයග්‍රහණය තියෙන එක්සත් ජාතික පක්ෂයට ඒ ජයග්‍රහණයේ විජයග්‍රහණයක් කරා ගෙනියන්න අවශ්‍ය වැඩ පිළිවෙල අපි සකස් කරනවා. ස්තුතියි මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීතුමාට අවස්ථාව. මන්ත්‍රීතුමන අපි දක්වා විශ්වාස භංගයේ යෝජනාව පිළිබඳව සාකච්ඡා කරන පළමු මොහොතේ සිට එහි ප්‍රමුඛ කාර්යයක් ඔබ අතින් සිද්ධ වෙනවා. ඔබ එහි ප්‍රමුඛ පෙළේ පුද්ගලයෙක් හැටියට ඉදිරියට පැමිණ කතා බහ කරනවා. ඒ වගේම එහි සාකච්ඡා කිරීමේ කටයුතු වලදී ඉදිරියේම සිටි පුද්ගලයෙක් හැටියටත් කටයුතු කරනවා දැක්කා. අවසාන වශයෙන් මම අහගන්නේ ඔබෙන් ඔබ ඇනගත්ත නේද කියලා. සුදේව, අපි කියන්න ඕනේ මුලින්ම මේ විශ්වාස භංගය ගේන මූලික හේතුව මොකක්ද කියන එක. සුදේව, ඔබ දන්නවා මේ රටේ පාර්ලිමේන්තුවේ අගමැතිවරට විරුද්ධව තමයි අපි මේ විශ්වාස භංග යෝජනාව ගෙනාවේ. පාර්ලිමේන්තුව කියන්නේ ජනතාවගේ පරමාධිපත්‍ය, ජනතාවගේ කැමැත්ත. ජනතාවගේ කැමැත්ත තමයි පාර්ලිමේන්තුවේ තියෙන්න ඕනේ. හැබැයි අපි දැක්ක පෙබරවාරි මාසේ 10 වෙනිදා ඡන්ද ප්‍රතිඵලයත් එක්ක රටේ ජනමතයයි පාර්ලිමේන්තුවේ සම්මුතිය අතර වෙනසක් අපි දැක්කා. රටේ ජනමතය නෙවෙයි පාර්ලිමේන්තුවේ සම්මුතිය කියලා අපි දැක්කා. අපි උත්සාහ කරා මේ රටේ ජනමතය පාර්ලිමේන්තුවේ සම්මුතියට සමාන කරන්න. ඒක ඉෂ්ට කරගන්න බැරි වුණා. මේ විශ්වාස භංග යෝජනාවේ සුදේව ජයග්‍රහණය වගේම පරාජයන් වගේම ජයග්‍රහණයකුත් තියෙනවා. අපි කියනෝනේ මේ විශ්වාස භංග යෝජනාවෙන් අපි ගැහුවා ආණ්ඩුවට බෝම්බයක්. මේ ගහපු බෝම්බෙන් අගමැතිතුමාටත් තුවාලයි, ජනාධිපතිතුමාටත් තුවාලයි, ජනතා මුක්ති පෙරමුණට තුවාල වෙන්න ගිහිල්ලා යන්තම් බේරුණා. ඒ වගේම TN එකටත් තුවාලයි. ගහපු අපිට තුවාලත් නෑ, අපිට නඩුත් නෑ. ඒක තමයි ඇත්ත කතාව. සුදේව, මේ විශ්වාස භංගය අපි ගේන්න බලාපොරොත්තු වුණේ මීට මාස දෙකකට කලින්. හැබැයි මේ විශ්වාස භංගය මැතිවරණ ප්‍රතිඵලය සමගම
අපිට මේ විශ්වාස භංගය ගේන්න කියලා උනන්දු කෙරුවේ එක්සත් ජාතික පක්ෂයේ පිරිස සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිස තමයි මේ විශ්වාස භංගය ගෙවන්න ඕනේ කියලා කරන්නේ. මේ විශ්වාස භංගය අපි අනිවාර්යෙන් ජයග්‍රහණය කරන්න තිබු විශ්වාස භංගය. මේක පාවා දුන්නා සල්ලි වලට මුදලට රට පාවා දීලා ඉතාම නිඳිත තුප්පහේ විදිහට ජයග්‍රහණය කරපු විශ්වාස භංග යෝජනාව. මේ විශ්වාස භංග යෝජනාව අපි ජයග්‍රහණය කරන සරල ක්‍රමයට සරල අංක ගණිතය මම ඔබට කියලා දෙන්න. මේ පාර්ලිමේන්තු සංහිතේ 225යි. මේ 225න් 106ක් ඉන්නේ TN එක. ඔබ දන්නවා ඡන්දේ දවස සමා වෙන්නේ 16ක් ඉන්නේ TN එක. මේ ඡන්දේ උදේ වෙනකම්ම ඊට කලින් දවසේ රාත්‍රියේ TN එක ඡන්ද ප්‍රකාශ කරලා තිබුණේ තමන්ගේ මතය ඡන්ද දෙනවා තේ මොකද උතුරෙන් දැඩි විරෝධතාවයක්. උතුරේ මත්‍රිවරුන්ට දීලා තිබෙන ආණ්ඩුවට ඡන්ද දෙන්න එපා. අපි දැක්කා උතුරේ මහමැතිතුමා කියලා තිබ්බා මේක තමයි සුළු පක්ෂ වලට දෙනවද අවස්ථාව දෙන්න එපයි කියලා. සර් TN එක ඇතුලේ බෙදීමක් තිබුණා. අනිවාර්ය සම්බන්ධන මහත්තය දෙන්න කියනකොට වැඩි බහුතරයක් වනා දෙන්නේ නැහැ. අපි දෙන්න බෑ දාලා අපිට ගමට යන්න බෑ. සම්බන්ධ මහත්තයා කිව්වා මේ බෙදුනොත් මම මගේ පපුවේ ඔපරේෂන් ඇතර මං කියලා නවතිනවා මේ ඔපරේෂන් එකට මට මේ පක්ෂේ බෙදෙන්න දෙන්න බෑ කිව්වා. එසත් දැට් ඉස් ස්ථාවරයක හිටියා අවසාන දවස වෙනතෙක් TN එක දෙන්න. එතකොට 225න් 116ක් අඩු වුණාම 110යි. 210යි සමා වෙන්න. එතකොට 210 අතර ඡන්දයක්. 210න් දිනන කණ්ඩායමට කීයද ඕනේ අපිට? 106යි. මේ 106 ගන්න කෙනා මේ විශ්වාස මංගෙන් ජයග්‍රහණය එක තමයි සාමාන්‍ය අංක ගණිතය. දැන් 106 ගන්නකොට එක්සත් ජාතික පෙරමුණේ තියෙන ඡන්ද 106ක් අපිට තිබ්බා 95. දැන් මේ 95යි මෙතන තමයි අපේ දෙබස් හටන. මේක ජයග්‍රහණය කරගන්න. දැන් මෙතනලාට තිබ්බ 106 තිබ්බ අතරේ අපිට තිබ්බ 95යි. අපේ 95ට ජනතා මුක්ති පෙරමුණට ඡන්ද දෙන්න එක ගුණා. එතකොට අපි 101යි. 101යි 96යි අතර සටන ඊළඟට ගියා. 100 කියන්නේ මම මේ කියන TN එක ඇබ්සෙන් වෙනවනම්. මේ තිබුණ මේක තමයි යථාර්ථය තිබුණේ. ඒ ඡන්ද දවසට කලින් දවසේ දවල් 12 වෙනතෙක්. මේ සටන මෙහෙම තියෙනකොට එක්සත් ජාතික පක්ෂය. මම නම් වශයෙන් කියන්න කැමති නැහැ අපි දැක්ක ප්‍රබලයක්. එක්සත් ජාතික පක්ෂය බුදුමාගේ වැඩසටහනට අප විජේදාස රාජපක්ෂ මහත්තයා මොකද්ද මෙතන කිව්වේ? රතනහාමුදුර මොකද්ද කිව්වේ? රාජිත් සේනරත්න මහත්තයාගේ පුතා මොකද්ද කිව්වේ? රංගබණ්ඩාර මහත්තයා මොකද්ද කිව්වේ? වසන්ත සේනානායක මහත්තයා මොකද්ද කිව්වේ? අපි දැක්ක ප්‍රබලයන්. ප්‍රබලයන් අපි මේ මේ මාධ්‍යට ආපු මේ පස් දෙනා ගමු. මේ පස් දෙනා පැහැදිලිව කිව්වා මේකට අපිට සහයෝගය දෙන්න සිද්ධ වෙනවා. මේ එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානය කරේ නැත්නම් එදාට කලින් අපි සහයෝගය දෙනවයි කියලා කිව්වා. ඒ සියලු දෙනා දෙන්න එකඟ වෙලා තිබුණා. ඒ පහමම් මේක තව මට නම් කියන්න ගොඩක් එනවා. එහෙම එහෙම කියන කරණ මම ඒ අය මාධ්‍යට වෙලා කියපු නිසා මම මේ කිව්වේ. නැත්නම් අනිත් අයට අසාධාරණ වෙන නිසා. ඒතර අපි හිතමු මේ පහ කියලා එතන 106න් පහක් කඩුණාම 100 ජාතික පක්ෂ 101ක් එනවා. අපි පහක් කඩුණාම අපි 106යි. 106 101යි විශ්වාස සම්බන්ධය අපි දිනනවා. මේක තමයි අංක ගණිතේ. මේක තමයි වෙන්න තිබ්බේ. මොකද උනේ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා පාවාදීමක් කරා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 1956 බණ්ඩාරනායක මහත්තයාව ඝාතනය කරා. අර හාමුදුරු කවුද? ධම්මාරාම මගේ මට සෝමාරාම හාමුදුරු. ඒ දෙවනි ඝාතනය කරා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේ කම්බරයා. මේ පාර තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඝාතනය කරා. තව ටිකෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මලගම මේ 16 දෙනෙක් ඡන්ද දුන්නේ නැත්නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මලගම ඒ 16 දෙනා තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බේරගත්තේ. සුසිල් ප්‍රේමජයන්ත මහත්මයාලා ස්පීඩ් සානක මහත්මයාලා ඩිලන් පෙරලා තිලංගල ඒගොල්ලෝ තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බේරගත්තේ. නැත්නම් අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මලගම මේගොල්ලෝ මේ සියල්ල ගණන් හදලා මේක දිනන්න ඔක්කොම කරලා තියද්දි ඔබ ඒ විතරක් නෙමෙයි. ඔබ තව 22ක් හිටියා. ඔක්කොම 27ක් හිටියා. 22ක් හිටියා මේක එක්සත් ජාතික පක්ෂය අපිට ඡන්ද දෙන්න. නිහඬව 7ක් ඉඳියා ප්‍රසිද්ධිය වෙලා ඡන්ද දෙනවයි කියලා. 15ක් හිටියා නිහඬ වෙන්න. 15 දෙනෙක් හිටියා නිහඬ වෙන්න. මේ සඳහා සියල්ල සාකච්ඡා කරලා තියද්දි එක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේ කම්බරයා ගිල්ල කිව්වා ඔබ දැක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය ශ්‍රී ලංකා නිදහස් අපි මේ විශ්වාස මඟ ඒක නෙමෙයි ශ්‍රී ලංකා නිදහස් පත් එක්ක සාකච්ඡා කරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරගෙන් ආශිර්වාදය අරගෙන මේ විශ්වාස මඟට ආවේ අවසාන විදිහට ඇවිල්ලා ඉවරලා මේ සාකච්ඡා කරලා ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක තිලංග සුමතිපාල මහත්තයා ඩිලන් පෙරේරා ඇමතුමත් එක්ක පැහැදිලිව ප්‍රකාශයක් කරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය කියලා ජනාධිපතිතුමත් එක්ක තිබ්බ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම රැස්වීමේදී නිමල් සිරිපාල සිරිල ඇමතුමාට කිව්වා කියලා අගමැතිවට කියන්න ඉල්ලස් වෙන්න කියලා ජනාධිපතිතුමත් එක්ක දෙන කණ්ඩායම රැස්වීමේ කියන්නේ එහෙනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා මේකට එකගයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාන්ති කණ්ඩායම එකගයි මාධ්‍ය සාකච්ඡාවකට දීලා පැය 12ක් යන කලින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේ කන්තුමා කියලා මේක පාවා දෙනවා අමුවට මේක පාවා දෙනවා මේ අමු පාවා දීම නිසා තමයි මේ විශ්වාස භංගේ පරි. හැබැයි මතක තියාගන්න. පෙරදුනා වගේ මේකේ ලැබු ජයග්‍රහණයක් තියෙනවා. මේගොල්ලන්ට තුරෙන් දෙක නැති වුණා. මේ රටට පහුගිය කාලය තුළ මේ ආණ්ඩුව කරපු මහා විනාශය අනස්මනත් සම්මත කරගන්න තිබුණා. අවස්ථාව නැති වුණා. ඒ තමයි අපි ලැබපු ජයග්‍රහණයක් මේකේ. ඊළඟ එක මේ ආණ්ඩුවේ ඇමතිවරු 38 දෙනෙක් ආණ්ඩුවට විරුද්ධව ඡන්දෙ දුන්නා. 38ක් 16ට අමතර නොදී ඉඳියා කියන දුන්නා හා සමානයි. එහෙම කොහොමද කියන්නේ? ඇයි? ඔබතුමාට සිගිති මේ මොකක් හරි එකක් ගන්න පුළුවන්. එහෙම කොහොමද කියන්නේ කියලා. එහෙනම් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ ආණ්ඩුවේ ඉන්න ඇමතිවරේ ඡන්දෙ නොදෙන්න ආව නම් ඒකත් වරදක් නෙමෙයිද? වරදක් නෙමෙයිද? අභිෂේක අමතුමා ඒකත් වරදක්. නොදීමත් වරදක් නේ. තමගේ සාමූහික කැබිනට් මණ්ඩලයේ කඩකිරීමක් නේ. පළවෙනි වතාවට ලංකා ඉතිහාසයේ ආණ්ඩුවේ මැති ඇමතිවරු 36 දෙනෙක්
අගමැතිවරට ඡන්දෙ දෙන්නේ නැහැ මහත්තයෝ මතක තියාගන්න. ඒකත් ජයග්‍රහණය. ඊළඟට මේගොල්ලෝ ගෙනෙන්න තිබ අනපනත් ලයිස්තුව අවසන් කරමු. සුදේව ලංකාව මේ වෙනකොට අරගෙන තියෙන ණය ප්‍රමාණයෙන් 10% අගමැතිතුමාට ඕනේ රටකින් ඕනේ බැංකුවකින් ඕනේ හෙට්ටියෙක්ගෙන් ණය ගන්න. පනත පාර්ලිමේන්තුවට ඇවිල්ලා තිබ්බා. ඕනේ හෙට්ටියෙක්ගෙන් ගන්න. ට්‍රිලියනයක්. ට්‍රිලියනයක්. 2%ක් තිබ්බොත් කීයද? කොමිෂන් එක. 2%ක් තිබ්බොත් කීයද? ඒක ඔක්කොම නැවතුණා. ඒ නිසා සුදේව මේක පැහැදිලිව කියන්න ඕනේ. මේක පාවා දුන්නා. ඒ නිසා රටක් හැටියට යම් ජයග්‍රහණ ප්‍රමාණයක් ලැබුණා. හැබැයි මතක තියාගන්න අපි බෝම්බේ ගහලා තියෙනවා. දැන් හෙට ඉඳලා තමයි පටන් ගන්න. මං කියන්නම්. හෙට ඉඳලා තමයි පටන් ගන්න. මේකෙදි මෙන්න TN එකත් එක්ක අස්සම් කරපු දේවල්. මෙන්න TN එකට පොරොන්දු වෙච්චා. මේ සියල්ල TN එකට දෙනවයි කියලා ලිඛිතව දීලා තියෙනවා TN එකට. මේ රට පාවා දීලා මේ මේ අගමැතිතුමා මේගොල්ලෝ මෙතන අද ඉන්නේ මොනව කරලාද? මේ රට පාවා දීලා මොන මොන කේහම් බලකටද මේ මැමතිකම් අරගෙන? TN එකට කොන්දේ 10%කට එකඟ වෙනවා. මේ 10%ට එකඟ වෙනවා. රවුෆ් වාගකීමෙන් මම ඔබතුමාට කියන්නේ. රවුෆ්ගේ මැමතිතුමාට ප්‍රාදේශ සභා දෙකයි දීලා තිබුණේ. ප්‍රාදේශ සභා 15ක සභාපතිකම් දුන්නා මහත්තයෝ ලැජ්ජ නැද්ද? තමුන්නාසලා දිනපු ප්‍රාදේශ සභාවල සභාපතිකම් දුන්න හැකීම් මත ඉවරයි. තපරදෙන් ඉවර කරනවා. ඉවර කරනවා. ඒ විතරද? ඒ විතරක් නෙමෙයි. TN එකට මේක දෙනවා. රවි කරුණානායක කැමැතිවරයා. සුදේව රවි කරුණානායක කැමැතිවරයා. කණ්ඩායමක් එක්ක ගියා අගමැතිවරයා හම්බෙන්න. මට දෙන්න ඕනේ ඇමතිකම. මට දෙන්න ඕනේ නියෝජනය. රවි කරුණානායක කැමැතුමගේ මොබයිල් එකෙන් මේක රෙකෝඩ් කරා. අගමැතිතුමත් එක්ක ගිහින්. රණවි කරුණානායක කැමැතුම රෙකෝඩ් කරා වීඩියෝ කරා. රවි කරුණානායක මහත්තයා දෙනවා වීඩියෝ එක. අපි බලන් ඉනවා රවි කරුණානායක මහත්තයා තමුන්නාසලා නියෝජ්‍ය නායකකම දීලා ඇමතිකම දෙනකන් අපි බලන් ඉන්නවා. තමුන්නාසලා මම එදා කිව්වා පක්ෂ මහලකම් මයින්ුණා කියලා පක්ෂ මහලකම් මයින්ුණා. හෙට ඉඳලා මතක මහත්තයෝ ඔය දෙන්නගේ දිස්ත්‍රික්ක එකේ කරා තමයි පක්ෂ මහලකම් වෙන්නේ. මම දන්නවා තමුන්නාසලා දෙන්න මේකට එකඟ නැහැ. හැබැයි තමුන්නාසලා දෙන්න නෙවෙයි තමුන්නාසලා සියලු දෙනෙක්ම ගුණත් එක්සත් ජාතික පක්ෂ මහලකම් අකිල විලාජ් කාර්යෝස මතක තියාගන්න. ඔබතුමාට යන්න වෙනවා සර් අකිල සර් මට නාම යෝජනා ටික දෙන්න කියලා ඔබතුමාටත් යන්න වෙනවා. එක්සත් ජේස්ට් අබේසිංහ මන්ත්‍රීතුමාටත් යන්න වෙනවා. මේ වගේ ගෞරවනීය අමතිරුන්ටත් යන්න වෙනවා. අනේ කියලා දිස්ත්‍රික්කේ හොඳයි අර TN එකේ මන්ත්‍රීතුමාගේ දැන් කුලිය පිටියේ පැත්තේ පොල් කඩන්න මිනිස්සු නැහැ කොහොම ඉස්කෝල වලට දාලා කියලා. දැන් පොල් කඩන්නත් මිනිස්සු නැහැලු. දේන් සමතක තියාගන්න. මේ ප්‍රතිසංවිධානයේ හරහා මේක ඉවරයි. TN එකට කොන්දේසි ටිකක් ඉවරයි. රවි කරණාගේ මාතර අපිටකම දෙන්නෙත් නැහැ. ඒ නිසා දැන් තමයි පිපිරීම මේ ආණ්ඩුවේ පටන් ගන්නෙ. මේ ආණ්ඩුවට තව යන්න බෑ. එච්චර. හොඳයි බොහොම ස්තුතියි අපි අශෝක් අබේසිංහ ප්‍රවාහන නියෝජ්‍ය මත්තුමට අවස්ථාව ලැබුණ මෙතුම කියන බෝම්බ ගැහුවා දැන් තමයි පිපිරීම පටන් ගත්තේ මේ ආණ්ඩුවේ කියලා. බෝම්බ ගැහුවාම ගැහපු ගමන් පිපිරෙන්න එපා සුදේව. ඉතින් බෝම්බයක් කියන්නේ ඒකනේ. ඉතින් පිපිරුන්නේ නැහැ. බෝම්බයක් කියන්නේ බෝම්බ ගහපු ගමන් පුපුරන්න ඕනේ. ඔව් නැත්නම් මේකෙදි විශේෂයෙන්ම මම අද ස්තුතිවන්ත වෙනවා සුදේව. මේ රටේ දේශපාලනයේ ආන්දෝලනාත්මක දවසකට පස්සේ පවත්වන බලයේ වැඩසටහන සඳහා අපිට ආරාධනා කිරීම පිළිබඳව. විශේෂයෙන්ම මම ඒ වගේම ස්තුතිවන්ත වෙනවා ඒකාබද්ධ විපක්ෂයට. මේ එක්සත් ජාතික පක්ෂයේ තුල තිබිච්ච යම් යම් මතවාද දරපු සියලු දෙනාම එක තැනකට අරන් එක්සත් ජාතික පක්ෂ ශක්තිමත් කිරීමට අවස්ථාවක් සලසා දීම පිළිබඳව විශේෂයෙන්ම. මොකද එක්සත් ජාතික පක්ෂයේ තුල යම් කිසි කණ්ඩායම් තියෙනවා. එක්සත් ජාතික පෙරමුණ තුල පක්ෂ ගාන්නාවක් තියෙනවා. ඒ වගේ යම් යම් මතවාද දරපු පුද්ගලයෝ මමත් යම් මතවාදයක හිටියා. මේ සියලු දෙනාම එක මතවාදයකට එක මතයකට ගෙනල්ල එක්සත් ජාතික පක්ෂය එක්සත් කරලා ඒ සියලු දෙනාම ශක්තිමත් එක්සත් ජාතික පක්ෂය බිහි කිරීමට දායක වීම පිළිබඳව මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා ඒකාබද්ධ විපක්ෂයට. අපි මේ විශ්වාස භංගයේ යෝජනාව පිටිපස තිරේ පිටිපස කතා විශාල ගොඩක් තියෙනවා මේ සුදේව. විශේෂයෙන්ම මේකෙදි අපි මෙතුමා දැන් ගණන් හදලා පෙන්නුවානේ. කෙසේ වෙතත් අපි 2015 ජනවාරි 8 වෙනිදා මේ රටේ ජනතාවට පොරොන්දුවක් දුන්නා. ඒ පොරොන්දු වල සමහර ඒවා ප්‍රධාන පොරොන්දු ඉෂ්ට නොකිරීම වෙනුවෙන් අපිට 2018 පෙබරවාරි 10 වෙනිදා ජනතාව යම්කිසි තීන්දුවක් දුන්නා. රතු එළියක් පත්තු කරුවා. උඹලා මෙන්න මේ පොරොන්දු සමහර ඒවා ඉෂ්ට කළා නැහැ. මේකට අපි යම්කිසි රිදීමක් කරන්න ඕනේ කියලා තමයි එදා ඡන්ද ප්‍රතිඵලය දුන්නේ. අපේ ඉන්දික මන්තුමා මේ කිව්වා දැන් අපිට පළාත් පාලන ආයතනවල බලය 250කට විතර පිහිටවන්න පුළුවන් ගමේ බලය අපිට තියෙනවා කියලා. හැබැයි එතුමාට අමතක කියලා තියෙනවා 2015 ජනවාරි 8 වෙනිදා වෙද්දිත් ඔය පළාත් පාලන බහුතරයක බලය තිබුණා ඒ පැත්තට. ඒ වගේම ඉතා බලගත් විධායක ජනාධිපතිවරයෙක් හිටියා. ඒ විදායක බලගතු මේ ලෝකයේ ලොකුම බලගතු විදායක බලතල සහිත ජනාධිපතිට 18 වෙනි අවස්ථා සංශෝධනයත් සමග එතුමත් සමග ඒ ගමේ ආණ්ඩුව වල බලය සියල්ලම සමග තියෙද්දි අපි 2015 ජනවාරි 8 වෙනිදා අපි ජයග්‍රහණය ලැබුවා. ඉතින් එවැනි ජයග්‍රහණයක් ලැබපු අපිට ඉදිරියේදී මේ බලය තිබුණත් අපි මේ කරපු එක්සත් ජාතික පක්ෂ ශක්තිමත් කිරීම තුළින් ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කිරීම එච්චර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක වෙනම කතාවක්. දැන් මෙතුමා කිව්වා විශේෂයෙන්ම අපිට
දෙමළ සන්ධානය සමග අපේ ගිවිසුමක් ගැන මම අභියෝග කරනවා. එවැනි ගිවිසුමක් තියෙනවා නම් ඒ ගිවිසුම අස්සම් කරන්න එපා. ගිවිසුමක් කියන්නේ පාර්ශ්ව දෙකක් අස්සම් කරන්න. ඒ පාර්ශ්ව දෙක අස්සම් කරන්න අපිට ඒ අස්සම් කරලා තියෙනවා නම් ඒක අපිට ඉදිරිපත් කරන්න. එතකොට අපිට දැනගන්න පුළුවන් මොකද්ද ඒ ගිවිසුම කියලා. ඒ අස්සම් කරපු අස්සනු සමග එහෙම කෙරුවොත් තමයි අපිට මේ රටේ ජනතාවට එහෙම එකක් තියෙනවා කියලා පෙන්වන්න පුළුවන්. සාමාන්‍ය ලියකියවිලි වල තියෙනවා යම් කිසි කරුණු මෙහෙම තියෙනවා කියලා. හැබැයි ඒක අස්සම් කරපු අස්සනු සමග ඒ වෙනි ලියකියවිල්ලක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා මම විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම මෙම විශ්වාස භංගයේ තුලින් දැන් අපි 7යි 8යි අපි පක්ෂයේ සියලුම මන්ත්‍රීවරු එකතු වෙලා අපි පක්ෂ ප්‍රතිසංවිධාන කිරීමේ වැඩ කටයුතු ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ ප්‍රතිසංවිධානයේ තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ 2020 2019 පැවැත්වෙන ජනාධිපතිවරණයට මුහුණ දීලා අපි බලාපොරොත්තු වෙන අපේ 2025 අපේ පක්ෂයේ වෙතින් ඉදිරිපත් කරලා තිබුණා මේ රටේ ආර්ථිකය දියුණු කරන ක්‍රමවේදය පිළිබඳ 2030 දක්වා මේ රට පාලනය කරන ක්‍රමවේදය. ඉතින් ඒ සඳහා යන ගමනේදී පක්ෂය ශක්තිමත් කිරීම සඳහාත් මේ අවස්ථාවක් අපිට ලබා දුන්නා මෙම විශ්වාස භංගයේ තුලින්. විශේෂයෙන්ම උදේ ගම්මන් පිළිමැතුමා මම දැක්කා දවසකට පෙර කියලා තිබුණා හිරුපායන එක සත්‍ය නම් මේ විශ්වාස භංගයේ ජයග්‍රහණය කරන එක ඊටත් වැඩි සත්‍යක් කියලා. ඉතින් හැබැයි අද මම දැක්කා එතුමා ප්‍රවෘත්ති සාකච්ඡාවල්දී කියනවා ඊට පරස්පර විරෝධී අදහස්. ඉතින් මේකෙදි ඒ විශ්වාස භංගයේ ප්‍රථම යම් යම් අදහස් ප්‍රකාශ කරපු එක එක පාර්ශව විශ්වාස භංගයෙන් පස්සේ ඒ පරාජයෙන් පස්සේ යම් යම් ප්‍රකාශ කළා. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මට මතකයි මම මේ වැඩසටහනෙම සහභාගී වෙච්ච අවස්ථාවේදී අපි ජනමත විචාරණයක් බවට පත් කරගන්නවා කියලා ඒ පළාත් පාලන මැතිවරණය ප්‍රකාශ කළා. එතකොට මම කිව්වා ඔව් ඒක හොඳයි ජනමත විචාරණයක් බවට පත් කරගන්න එක. මොකද ජනමත විචාරණයකදී 50% එක ඡන්දයක් ගන්න ඕනේ. ඒ 50% එක ඡන්ද ගනීද කියලා බලමු කියලා. නමුත් 2015 පෙබරවාරි 10 වෙනිදා මැතිවරණයේදී ඒක පොදු ජන පෙරමුණට ලැබුණේ 144ක ඡන්ද ප්‍රතිශතයක්. ඒ කියන්නේ 2015 ජනවාරි 8 වෙනිදා ගත්ත 2047 ඒ ප්‍රතිශතයටත් 103ක් අඩුවෙන් තමයි ලැබුණේ. 150.1 ඡන්දයක් ලැබුණේ නැහැ. ඉතින් එතකොට ඒ අවස්ථාවේදී ඒ යම් කිසි ඡන්ද ප්‍රමාණයක් අරන් අවසන් කණිපක්ෂයක් විදිහට එහෙම ගත්තත් සමස්ත ප්‍රතිඵලය ගත්තාම අපිට ඊට වැඩිය විශාල ඡන්ද ප්‍රමාණයක් වැඩියෙන් තිබුණා. ඉන්පසුව අපේ එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයන් තුළ යම් කිසි කඩාවැටීමක් තිබුණා. ඒ කඩාවැටීම නැවත ශක්තිමත් කරලා ජයග්‍රහණය මැතිවරණයක් ජයග්‍රහණය කෙරුවා හා සමානව අපේ පාක්ෂිකයන් අපි දැක්කා ඊයේ පෙරේද මුළු රට පුරාම තමන්ගේ ප්‍රදේශවල රසින පත්තු කරලා ප්‍රබෝධනත් වෙලා හැටි. මොකද හේතුව අපිට මැතිවරණයක් ජයග්‍රහණය කරපු සමාන ජයග්‍රහණයක් ලබා දීම සඳහා ඒ විශ්වාස භංග යෝජනාවක් ගෙනල්ලා අපේ නායකත්වය ශක්තිමත් කරලා අපේ පක්ෂය ශක්තිමත් කරලා ඒත් පක්ෂයේ තියෙන ප්‍රතිසංවිධාන කටයුතු කිරීම සඳහා අපේ නායකත්වය යම් කිසි තීන්දුවක් අරන් අපි මේ 7යි 8යි රැස් වෙලා ඒ ප්‍රතිසංස්කරණය තුලින් අපේ ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කරලා 2020 ජනාධිපති වෙන ජයග්‍රහණය කරලා 2020 මහමැති වෙන ජයග්‍රහණය කරලා ඉදිරියට තව අවසර පහක් මේ රට පාලනය කිරීමට ශක්තිමත් භාවයක් ලබා දීම පිළිබඳ නැවත වරක් මම ඒක අබද්ද විපක්ෂයට විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. හොඳයි, බොහොම ස්තුතියි. අපි මැති විශ්වාස භංගයට පසු කියන මාතෘකාව තුළයි සාකච්ඡා කරමින් සිටින්නේ. විශ්වාස භංගය පිළිබඳව සාකච්ඡා කරා, විශ්වාස භංගයට පෙර විශ්වාස භංගයට පසුයි මේ සාකච්ඡා කරමින් සිටින්නේ. අපි සූදානම් වෙන්නේ ඔබට ආරාධනා කරා දෙවෙනි සංවාද මාටේදී ඔබේ ප්‍රශ්න යොමු කරන්නට ඔබට ආරාධනා කළා. ඒ ප්‍රශ්න 01142 444555 දුරකතන 01142 444555 දුරකතනයට ඔබට යොමු කරන්න පුළුවන්. විරාමයෙන් පසු අපි මුණ ගැහෙනවා. අපි දෙවන සංවාදාත්මක වටයටයි ප්‍රවිෂ්ට වන්නේ. සංවාදාත්මක වටය තුළ පළමු අවස්ථාව ලබා ගන්නේ නරිත් බණ්ඩාර මන්ත්‍රීවරයා. මන්ත්‍රීතුමනි, ඔබතුමාට ප්‍රශ්නයක් නගනවා මතුගමින් අයිරංගනී කන්නංගර මහත්මිය. අයිරංගනී මහත්මිය, සුබ සන්ධ්‍යාවක්. සුබ සන්ධ්‍යාවක්. ප්‍රශ්න අහන්න පුළුවන්? මේ නරිත් බණ්ඩාර ඇමතිතුමනි, ඔබතුමාලා දැන් විශ්වාස භංගයේ දිනුව කියලා රටට පෙන්නුවනේ. එතකොට තියෙන්නේ එකට පොරොන්දු 10ක් දුන්නත් නේද? මගේ ප්‍රශ්නය
ඒ රටට සහ ඔබතුමාලට අනාගතයේදී දිරව ගන්න පුළුවන්ද කියන එක තමයි. හොඳයි, බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි අයිරංගනී මහත්මිය. මම පටන් ගන්න හිටියේ මේ කාරණෙන්, එතුමේ කාරණේම මතක් කරලා මට කාලය ඉතුරු කරලා දීම ගැන ස්තුතිවන්ත වෙනවා. අපි පැහැදිලිවම කියනවා කිසිදු ලිඛිත ලියවිල්ලක් TNA හෝ වෙනත් කිසිම පක්ෂයක් එක්ක මේ විශ්වාස භංගයේ සම්බන්ධව අපි අසං කරලා නොමැත. එවැනි ලියවිල්ලක් අසං කරලා තියෙනවා නම් ඉදිරිපත් කරන්න, මෙතුමාලා දැන් හරි කමක් නැහැ, හෙට හරි කමක් නැහැ, අපි කියනවා එහෙම කිසිදු ලියවිල්ලක් අසං කරලා නැහැ. දැන් මේ කාරණා කිහිපයක් සම්බන්ධව නොඑක් මාධ්‍යවල පළලලා තියෙනවා කර්ණ කාරණා. මෙතුමිය කිව්වේ කරුණු කාරණා ගැන මම කියන්නම්. උතුරු නැගෙනහිර ප්‍රශ්නෙට කඩනම් දේශපාලන විසඳුමක් ලබා දීම. TNA එක එහෙම දෙයක් ඉල්ලලා තියෙනවනම් අපි ආණ්ඩුවක් ඉදිරියේ 2000 ජනවාරි 8 වෙනිදා ආණ්ඩුව හදද්දී අපි දේශපාලන විසඳුමක් දෙනවා කියන කාරණය අගමැතිතුමයි තරන්නේ ජනප්‍රතිවත් කියලා දිනවා. මීළඟ මැතිවරණයට පෙර නම් ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම. අපි කියලා දිනවා අපි මේ අපේ ආණ්ඩුවේ ප්‍රමුඛ කාර්යයක් එක. ඔව්, අපි අපිට හංගන්න දෙයක් නැහැ මේක. ආරක්ෂක සංස භාරයේ පාදින උතුරු නැගෙන සියලු ඉඩම් හිමිකරුවන්ට නැවත ලබා දීම. මේක කියලා තියෙනවා. මේක අපි කියලා තියෙන්නේ ඒ අයගේ පෞද්ගලික ඉඩම්. පෞද්ගලික ඉඩම් තියෙනවා නම් අපි දැනටත් 65ක් 70ක් දීලා තියෙනවා. ඔබතුමාගේ ඉන්දික අනුරුද්ධ මහත්තයාගේ ඉඩමක් ආණ්ඩුව මොකක් හරි කටයුත්තකට අරන් තියෙනවා නම් ඒක ඉන්දික අනුරුද්ධ මහත්තයාට දෙන්න ඕන. ඒකට රජයේ වෙනත් ඉඩමක් පාවිච්චි කරන්න ඕන. අපි ඔබතුමාගේ ඉදර කට හඳුරා කඳුරක් තියෙනවා නම් ඒක එතෙන්ටම නම් ඕනේ. ඒකත් පත් කර ගැනීම වෙනම කාරණයක්. හැබැයි එතෙන්ට වඩා වෙන සුසු ඉඩමක් අරගෙන ඒ ඉඩම ඉන්දික අනුරුද්ධ මහත්තයාට දෙන්න පුළුවන් නම් ඒක තවත් කරන්න. ඒ නිසා අපි මේ කාරණේ බොහොම විද්‍යානුකූලව ආරක්ෂක අංශවල ඒ බුද්ධ්‍යාංශවල ඒ තාක්ෂණික කාරණුත් එක්ක කරනවා. ඉතින් ඒක ප්‍රශ්නයක් නැහැ. ඊළඟ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම. දේශපාලන සිරකරුවන් වැරදි කරපු නැති අය ඉන්නවා නිදහස් කරන්න ඕන. හංගන්න දෙයක් නැහැ. යුද සමයේ අඳුරන් අතුරුදන් වූ පිළිවෙත සොයා බැලීම සහ ඔවුන්ගේ දෙපාර්තමේන්තු සාධාරණ ඉෂ්ට කිරීම කරන්න ඕන. උතුරු නැගෙනහිර නෙමෙයි ජනතා මිතුරු යුද්ධ කාලේ කාට අසාධාරණ කියලාද නැහැ. මේ දෙමාපියන්ට සාධාරණ ඉෂ්ට කරන්න ඕන. දෙමාපියන්ට දරුවා දරුවමයි. කොටියද JP කාර්යයද UMP කාර්යයද ශ්‍රී ලංකා කාර්යයද කියලා නැහැ. උතුරු නැගෙනහිර ජනතාවගේ ආයිතිවාසිකම් සුරක්ෂිත කිරීම. උතුරු නැගෙනහිර ජනතාවගේ ආයිතිවාසිකම් සුරක්ෂිත කරන්නත් ඕන. දකුණේ ජනතාවගේ ආයිතිවාසිකම් සුරක්ෂිත කරන්නත් ඕන. කරන්න ඕන. ඊළඟට උතුරු නැගෙනහිර තරුණ රැකියා මේ කතා කරන්නේ නලින් වික්‍රමසිංහද කියලා. ගැටළු විසඳීම. රැකියා ප්‍රශ්න විසඳන්න ඕන. උතුරු නැගෙනහිරත් විසඳන්න දකුණත් විසඳන්න ඕන. මේ ප්‍රශ්න නෙමෙයිනේ. ප්‍රශ්න තමයි මේක විසඳන්න ඕන බලන්න. ප්‍රශ්න නෙවෙයි නම් ඇයි ඔය ටික අස්ස කතා එක කතාවකට ආවේ? ඔබට පෙන්නන්නකො මම තුමා අස්සක් කරපු එක තමයි. එහෙම එකක් අස්සක් කරලා නැහැ. මම කියන්නේ කරුණු වල කියන කාරණා. දැන් මම ඇයිනම් කියන්නේ? ඇයි කාරණාස්ති කරන්නේ? මම කියන්නේ මේ කාරණා සෙල්ලම අඩේකලාඳන් මහත්මයා පත්‍රයට කියලා දෙනවා. මේ කරුණු කාරණා සම්බන්ධව අඩේකලාඳන් මහත්මයා වාචිකාරීකට කියලා තියෙනවා. මම මේ ගැන පුදුමයට පත් වෙන්නේ මේ කරන්න බැරි වෙන දේ කරන්න ඕනේ කටයි කියලා. ඉතින් හරි. අපි එකඟුනේ මේක කතාවයක් නැත. ඒක තමයි වාචික එකකයි. වාචික මම නම් එකගයි. මම දන්නේ නැහැ මේක එකතාවක් උනාද කියලා. මම නම් එකගයි. එනයි කියන්නේ. මම කියන්නේ මේක වරදක් නැහැ කියලා. හරිද? ඔයා කියන්නේ උතුරු නැගෙන මිනිස්සුන්ට රස්සා දෙන්න එපා කියලා. නෑ නෑ. ලංකාවේ මිනිස්සු රස්සා දෙන්න නෑ. හරි හරි. ඔබ ඊළඟට කියන්න. කියන්න. ඔකෝ කියන්න. විතර කියන්නේ උතුරු නැගෙන රැකියා දීමේදී එම පළාත්වලට ප්‍රමුඛතාවය දෙන්න ඕන. අපි ඒක කියනවා. අපේ මන්ත්‍රීව අදත් කියනවා. අදත් කිව්වා අපේ නාවල්පිටියේ මන්ත්‍රීතුමා නාවල්පිටියේ ආයතනයකට රැකියාවක් දානවා නම් ඒක නාවල්පිටියේ නෙවෙයි. නැත්නම් අලුමනේ මහනුවර දිස්ත්‍රික්ක වෙන්න ඕන. එහෙම නැත්නම් මාතරින්වත් කළුතරින්වත් ගම්පහෙන්වත් කුලියපිටියෙන්වත් බින්ගිරෙන්වත් අවිල හරියන්නේ නැහැ. ඒක හරි. උතුරු නැගෙනහිර පළාත්වල දිස්ත්‍රික්ක ලේකම් පත් කිරීමේදී දෙමළ ජාතිකයන් පත් කිරීම. මම කියන්නේ සුදුසුකම් තියන අය ඉන්නවා නම් වඩා හොඳයි දෙමළ ජාතිකයන්. දැන් ඔබතුමා කියනවා දැන් මෙතුමා කියනවා ඒ රස්සා දෙන්න ඕන කියලා. දැන් මෙතුමා මෙච්චර කාල රස්සා දීලා තියෙනවා. ඒතර දෙමළ සංධානයේ මන්ත්‍රීවරු කියනවා කුලියපිටියේ පොල් කඩා ගන්නවත් කෙනෙක් නැත. ඒ ඔක්කොම ඇවිල්ලා උතුරු නැගෙනහිර ඉස්කෝලවල ඉන්නවා කියලා. ඒතර දැන් ඔබතුමාලා ඒ වෙලාවේ ඒ දරුවන්ට ඔබතුමාම දැන් කියනවා ගම්පහයට ගම්පහ රස්සාවල් නුවරයට නුවර රස්සාවල්. ඇයි ඔබතුමාලගේ ආණ්ඩුව කුරුණෑගල ඉන්න අයට කුලියපිටියේ ඉන්න අයව ගිහලා උතුරු නැගෙනහිර තිබ්බේ? මේක කුලියපිටියේ විතරක් නෙමෙයි, පොදුවේ අපි කියන කාරණයක්. මේක පොදු මේක උතුරු නැගෙනහිරට අදාළ කාරණයක් නෙමෙයි. අපේ මන්ත්‍රීවරු කියනවා අපේ ප්‍රදේශවල අය කිය අපිට දැන් නාන්නේ නොකරන්නේ අය කියලා. නෑ නෑ, එහෙම කාරණයක් වෙලා දෙනවනේ ඒක නිවැරදි කරන්න ඕන කියලා. TNA ගේ විතරක් නෙමෙයි, පසුබිම් අපි මන්ත්‍රීවරු සියලු දෙනාම කියනවා. එතකොට සංවර්ධන කාර්යයන් කිරීමේදී පළාත් සභා දෙකේ මතයට ගරු කිරීම. ඉතින් හැම පළාත් සභාවකම මහමැති කෙනෙක් කියලා කතන්දරේ නේ මේක. ඊළඟට පළාත් සභාවල යපු සදා ප්‍රමුඛතාවය ලබා දීම. දැන් මෙයා මේක වෙනඳන් නදන්නේ මේ රට දැන් උතුර දෙන්න හදනවා TNA එකට. මේ ඡන්ද ටික ගන්න
ලියලා අස්සම් කරලා සීල් එක ගහලා මුද්දර ගහලා ලියලා දෙනවා කියලා තමයි කියන්නේ අර සැංග්‍රීලායක සින්නක් කර දුන්නා වගේ. මේ අර ලේ වලට කතා කරන මාපිලා සංස්කෘතියනේ යන්නේ දැන්. දැන් මාපිලා ලකුණෙන් ඡන්දෙ ඉල්ලන්නේ ඉන්නේ මිනිස්සු ලේ වලට කතා කරනවා. මේ ලේ වලට කතා කරන්නේ ජාතිවාදී කියන මඩගහරු එරිලා ජාතිවාදුර පපරලා පතොරලා දෙමළ මුස්ලිම් සිංහල මිනිස්සු අතර අසමගිය පතොරලා මේ අර පරණ සෙල්ලමනේ කරන්නේ. ඒ නිසා පැහැදිලිවම කියනවා මෙහෙම අපි කිසිදු එකකතාවකට පත් වෙලා නැත මේ කියන කාරණා පිළිබඳව ජනතාව දැනුවත් කරේ. මොකද එහෙම කාරණා තියෙනවා නම් ඒවා එකක වෙන්න ඕන කාරණා. මේ රටේ උතුරේගේ විතර නෙමෙයි සම්ස්ත රටේම තියෙන ප්‍රශ්න. ඒ නිසා මේ ජාතිවාදී මඩගෝරේ ලිහිලා මාපිලා ලකුණෙන් ඡන්දෙ ඉල්ලන්න ඉන්න අයට මේවා ඉතින් හොඳ දේවල්. නමුත් රටට හොඳ දේවල් නෙමෙයි. එතකොට බෝම්බ ගැන කිව්වා, තුවාල වුණා කිව්වා. තුවාලලා තියෙන අද බෝම්බ පත්තු කරන්න නූල්ලට ඔපු අය, යටිකූට්ටු ගේම් ගහපු අය. UNP එකට තුවාල වුණේ නැහැ. UNP එකට පළාත් සභාවේ පාර්ලිමේන්තු සභාවේ තියෙන තුවාලයක් වුණා. මේ ගේම් එකේදී තුවාල හොඳ වුණා. මේ ගේම් එකේදී තුවාල හොඳ වුණා. ඒකනේ මම නැවත නැවතත් විශ්වාස කරන්න තියෙන්නේ මේ මේ මෙතුමාලට මේ විශ්වාස භංගයේ ගෙනීම සම්බන්ධ. මේකේදී ලණුව කෑවන්නේ දැන් මෙතුමා කියනවා TNA එකේ මෙතුමාලා හිතුවලු ඡන්දෙ දෙන්නේ නැහැ. ඇබ්සන්ට් වෙයි කියලා. මේ හිතනවා හිතලුවා. එතකොට මෙතුමාලා හිතනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ මේ ආණ්ඩුවේ ඉන්න සේරම දෙනා එක තැනක ඉන්නවා. මේ ආණ්ඩුවේ ඉඳගෙන අගමැතිතුමා එළවන මෙහෙම ඉන්නවා කියලා. එහෙම කොහොමද කියන්නේ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ ඉන්නවා බුද්ධිමත් මිනිස්සු. හැබැයි එවරෙස්ට් එකේ ඉඳන් රටට වැඩ කරන ඔව් මන්තුමා දැන් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක කරන ප්‍රකාශයක්, ඒක වගකීමකින් කරන ප්‍රකාශයක්. පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක තමයි කිව්වේ ජනාධිපතිතුමා සමග කරපු සාකච්ඡාවේදී කණ්ඩායම තීන්දුවක් ගත්තා කියලා. අපි ඒකයි කියන්නේ. මෙහෙමයි. දැන් එතුමා එක කියනවා, ලේකම්තුමා තව එකක් කියනවා, තව දෙනෙක් මම එකනේ කිව්වේ ලේකම්තුමා මේක පවදුන්න කියලා. පෞෂි මහත්තයා කියනවා එහෙම තීන්දුවක් ගත්තේ නැහැ කියලා. ඒ නිසා අපි දන්නේ නැහැ එතන මොකද්ද මතේ කියලා. හැබැයි එතුමා කිව්වා ජනාධිපතිතුමාගේ ආශිර්වාදය ඇතුව කියලා. දැන් කියනවා ජනාධිපතිතුමාගේ මෙතුමාලා ආශිර්වාදය ඇතුව කියනවා. අනිත් කට්ටිය කියනවා ජනාධිපතිතුමා මේක සුවඳිනෝ තීන්දුව ගන්න ගත්තා කියලා. අපි නම් දන්නා මොකද්ද කිය ගේම් එක කියලා. මෙතන ගේම් එක ගේමකුත් නෙමෙයි. සමහරුන්ට ඕන වුණා එක්සත් ජාතික පක්ෂේ දුර්වල කරන්න. සමහරුන්ට ඕන වුණා එක්සත් ජාතික පක්ෂයට ඇවිල්ලා 2019 දී එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තුවට එන්න. මේ ඇත්ත කියන්නේ. කාටද එමු වුණා? අපිට ඔය ශ්‍රී ලංකාවේ ඔබතුමාලට මේ මම කියන්නේ ශ්‍රී ලංකාවේ දාස් පක්ෂයේ ආණ්ඩු පක්ෂයේ නියෝජනය කරන මැති අමිතුරුන්ගෙන් කොටසකට. මට කියන්න පුළුවන් කවුරු හරි එක්කනේ දෙන්නේ. උදාහරණ කියන්න පුළුවන් මම පස්සේ. මට කියන්න පුළුවන් නෑ නෑ ඔබතුමා අපේ පක්ෂයේ පාර්ලිමේන්තුවේ ලොබි එකේදී හැමෝම ඔබතුමාට කියන්න ප්‍රශ්න. නෑ 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 ඔබතුමා මේ රටට නෑ අපි දෙන්න ලොබි එක කතා කරන එකයි අපේ පාර්ලිමේන්තුවේ. එහෙම කියන්න බෑ. සදාචාරයේ හරිනේ. ඒක නෙවෙයි රයිට් කරගන්න ඕනේ. ඒක නෙවෙයි රයිට් කරගන්න. 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 ඒක නෙවෙයි දින 100දී පරද්ද බෝස් මතක තියාගන්න ස්ත්‍රී සානක මතුවා මේ පාර මහනුවර දිස්ත්‍රික්කයේ මේ විශ්වාස භංගයේ හිටපු ස්ථානයකට තුමා දිනනවා ඉන්නු හරියට අනිවාර්යෙන් එතුමා දිනනවා මම කියනවා ඔයලා අනු මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්ද දීපු අනුරාධ ආරච්චි දිනනවා ස්ත්‍රී සානකත් දිනනවා කාලේ ගන්න වැඩි මෙතුමා ඔයලා අනු කනවද නැද්ද කියන එක මම දන්නේ නැහැ ස්ත්‍රී සාන මහත්තයා හැබැයි ඇත්ත කාරණේ තමයි සරල කාරණේ තමයි මෙතුමාලා දින 100දී වට කරලා ගැව්වා එහෙනම් මේ අවුරුදු 4 අමාරෙන් පස්සේ නැත්නම් 5 අමාරෙන් පස්සේ මම දෙනවා මම කාරණේ කතා කරලා 5න් පස්සේ එන මහමැතිවරණයකදී අපි කියමු ස්ත්‍රී සානක මහත්තයා මෙතුමාලත් එක ඉලයි කියලා කොහොමද දෙන්නේ දින 100ෙන් ගහවනම් වට කරලා මේක පෙරලා ගහන්නේ දැන් කුරුණාල දිස්ත්‍රික්ක ගන්නකෝ දාසී දාසේකර මහත්තුමා ගන්නකෝ අනුරාධපුර මහත්තයා ගන්නකෝ TB එක නැග මහත්තයා ගන්නකෝ අපි කියමුකෝ ඉල්ලනවා කියලා 2020 දී මේ මේ මෑලා ඉල්ලන මොකක් හරි මාපිලා හරි මොකක් හරි ලකුණේ ඈ මොකද කරන්නේ මාපිලා වෙන ලකුණක් ඇත්තද ජොනි මහත්තයලා මෙතුමාලගේ අනිත් කට්ටිය දැන් සූට් මහන් ඉන්නේ අපි නෙමෙයි ඊළඟ සැරේ පාර්ලිමේන්තුවට පොහොට්ටුවේ ඉන්න සංවිධායකතුමාලා සාමාන්‍යයි ජනමතයක් තියෙනවා සාමාන්‍යයි මේක මැදට දැන් අන්තිමට ඇවිල්ලා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ මැති අමුතුරු ගහනකොට මේක මොකද වෙන්නේ අර ෂූට් මහන් ඉන්න ඇයට වට කරලා ගහනවා දින 100 ගහවනම් වට කරලා මේ සැර පෙරලාගෙන පළලම දානවා ඉතින් ඒ නිසා මේක දන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ අර මේ ට්‍රෙන්ඩ් එක දන්න අය දැන් UNP එක එහෙම කරන්නේ නැහැ කියලා දන්නෝනේ දැන් SB නාවින්න මට්ටමට දෙන වට කරලා ගහන්න බෑ SB නාවින්න මහත්තයා UNP ට ආවා අපේ දිස්ත්‍රික් අපිත් එක්ක ඡන්දෙ ඉන්නේ 75000 ඡන්ද ගත්තා පාර්ලිමේන්තුවට ආවා මේ මහින්ද රාජපක්ෂ මහත්තයා දීලා තිබුණේ ජේෂ්ඨ ඇමතිකම අද එතුමා අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන සංස්කෘතික ඇමති බලන්න ඒ වගේම හොඳ අමාත්‍යංශයක් කරන අපේ හොඳ සංස්කෘතික අමාත්‍යංශය ආයතන තියෙන අකිල ගාව ඔය ආයතන බෙදන්න යන්න එපා දැන් හොඳ අමාත්‍යංශයක් අමාත්‍යංශයද ආයතන නැහැ ආයතන ඔය වයඹ සංවර්ධන වයඹ සංවර්ධන මොකක් තියෙන මොනක් තියෙන
සුදේව තමයි පළාතට මේ කට්ටිය දන්නවා වයඹට මොනවද කරේ කියලා කොහොමද කට්ටිය දන්නවා මේක පස්සේ එකක් ගානේ කරන්න හරි හරි ඔක්කොම හරි ඔය ලයිස්ට් එක දෙන්න නෑ වයඹ අපි හදුවා මේ කට්ටිය දන්නවා UNP න් ඉල්ලලා දිනන්න පුළුවන් හරි UNP න් ඉල්ලලා දිනන්න පුළුවන් හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මේකට ඕන පිවිසෙන්න මේ සටන් පාටයක් මේ සටන් පාටය හදන්න තමයි බහුතරයක් මේලා උත්සාහ කරන්නේ අපිට කිව්වනේ බලගේ ලොක් අයින් කළා ඕන එකක් කියපල්ලා අපි අගමැතිකමට නම් කරන්න මන්ත්‍රීනේ මට මොහොතක් දෙන්න දැන් මෙතුමා කියපු කාරණේ අනුව මෙතුමා සඳහන් කරා එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් සූදානමින් හිටිය එතුමන්ලත් එක්ක කියලා හැබැයි අවසාන මොහොතේ එතුමන්ලා තීරණය වෙනස් කරගත්තා කියලා මම අරක ඉවර කළා එතුමාට දෙන්න මෙන්න මේ සටන් පාටේ තමයි යාළගේ ලබා ගන්න ඕනේ යාළ මොකද්ද කියන්නේ ද UMP කාරට ඔන්න රනිල් වික්‍රමසිංහ අයින් කරේ අපි ඒ වීරත්වය හරහා UMP ට ඇවිල්ලා 2019 දිනන්න තමයි හාදේව ප්ලෑන් කරුවේ තේරෙම නෙවෙයි මම කියන්නේ යම් කණ්ඩායම ඒ සැලසුම තමයි මේ අසාර්ථක උනේ. ඒතකොට ඔබතුමා කියන කාරණේ. ඔබතුමා කිව්වේ අපේ කට්ටියක් සූදානමින් හිටියා මේ පැත්තට උදව් කරන්න. අපේ පක්ෂයේ මේ ඡන්ද ප්‍රතිපලයත් එක්ක යම් යම් අභ්‍යන්තර සාකච්ඡාවක් තිබුණා. අභ්‍යන්තර වෙනසක් වෙන්න ඕන සටනක් කියලා තිබුණා. මේක අපි කරන්න ඕනේ දැන්. මෙතුමාලා දැන් අපේ මහලේකම් කවුද කියලා අපර මට දැනගන්න පුළුවන් දේ අභ්‍යන්තර වෙනස මොකද්ද ඔබතුමා බලාපොරොත්තු වෙන්නේ මම කියන්නේ මෙතුමාලා දැන් අපේ මහලේකම් හොයනවා අපේලා මහලේකම් කවුද සභාපති කවුද නායක උපනායකයෝ කවුද කියන තීන්දුව ගන්න කෘත්‍යාධිකාරී මණ්ඩලය පාර්ලිමේන්තු කණ්ඩායමයි ඒක ඒක බද්ධ කට්ටියේ මේ මේ ටර්ම් නැත්තම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල මහත්තයා කට්ටියට අදාළ කාර්යයක් නෙමෙයි ඔබතුමා හිතනවාද එහෙම වෙයි කියලා ඒක තමයි වෙන්න ඕනේ එහෙම වෙයි කියලා හිතනවා මින්න කොහොම කතා කරන්නේ මම කියන්නේ වෙයි කියලා හිතනවා ඒ කාරණේ විශ්වාසයෙන්ද ඒ ගැනීම අපේ දෙයක් අපිට ඒ කාරණේ ඇතුළත තියෙන අභ්‍යන්තර සාකච්ඡාවත් එක්ක අපේ පොඩ්ඩක් සැර වැඩි මහත්තුරුට ගිහිල්ලා එළියට ගිහිල්ලා කිව්වා මෙහෙම මේක වෙනස් වෙන්න ඕන අපි නැත්තම් දෝෂ විශ්වාස භංගයක් ගේනවා මේක මේ දනුව කෑවා මේ මෛත්‍රීපාල මහත්තයාගේ පිළේ කට්ටියයි පොහොට්ටුවේ මේ පොහොට්ටුවේ නෙමෙයි මේ මාපිලායි කට්ටියයි මාපිලායි කට්ටිය මේක කාලා ඔයාලට සර්පේකවත් පෑගුණා මේ කාලා දැන් මේක මම කියන්නේ මේකයි මේක මම කියන්නේ අත කොහරි යන්න කියලා සර්පේකවත් පෑගුණා මේක කියන්නේ මේකයි දැන් මාපිලාගේ කට්ටිය පොහොට්ටුවේ කියලා දෙකක් ඉන්නවනේ මේකේ මේක බෙදුණා මේකේ බැසිල් මහත්තයා ඉන්නේ පොහොට්ටුවේ මාපිලා කට්ටිය තවත් කට්ටියක් ඉතින් මේ මා එකයි මම කියන්නේ කණ්ඩායම් දෙකක් ඉන්නේ නේද මේ පොහොට්ටුවට ගෞරවයක් කරනවා නෙමෙයි ඉතින් මෙන්න මේ කාරණෙත් එක්ක අපේ බැසිල් මහත්තයා හරි හොඳයි මේ දෙන්නේ කැලියට ඇවිල්ලා කෑ ගහද්දී ගත්තලනුව ඈ අලං තමම තොණ්ඩුව දාගෙන එල්ලුණා හිතුවා UMP කට්ටිය දැන් හරි අරුබුදයක් මේකේ වාසිය ගන්න ඕන කියලා ඒ වාසිය ගත්තේ කවුරුත් නෙමෙයි අන්තිමට රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ වාසිය අරන් පක්ෂේ තිබුණු අස්ථාවර භාවය කල්ලි කණ්ඩායම් තැන්දකල කුටු කුටු ගාලා තිබුණු ගැටලු අද සියලු දෙනාම මෙතුමාගේ විදිහට එකතු කරගත්තා අවසන් කරා එහෙම කරලා කියලා අතාරලා නැහැ මේ 8-9 වෙනිදා මේ මෙසරසුරාද දාලා දෙනවා පක්ෂේ කෘත්‍යාධිකාරී මණ්ඩලයත් පාර්ලිමේන්තු අධ්‍යක්ෂවරුන්වත් මොකද්ද වෙන්න ඕන කියන එක සාකච්ඡා කරන්න ඒ සාකච්ඡා කළා අපි කරන්න ඕන මිසඳුම කරනවා අපි මහලේකම් ඒද බීද සීද ඩීද කියන එක අපි සද ගන්නවා සභාපති කවුද කියන එක දාන එක තීන්දුව කරනවා 19 ඉලක්ක කරගෙන 19 ජනාධිපති වෙන ඉලක්ක ගන්න අවශ්‍ය වැඩපිළිවෙළ හදනවා ඒ නිසා අපි නැවත නැවතත් ස්තුතියන් දෙන්න ඕන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පොහොට්ටුවේ සහ මහපිලා කණ්ඩායමේ අයට හදනවා පොහොට්ටුව මේකට විරුද්ධයි මම කියනවා බැසිල් මහත්තයා බොහොම විරුද්ධයි අවසාන මහත්තයා බැසිල් මහත්තයා ඔබතුමාලා ප්‍රතිසංවිධානය කරනවානේ ඔබතුමාලා ප්‍රතිසංවිධානය කරපුවාම නායකත්වයේ ප්‍රතිසංවිධානය වෙනවද මෙහෙමයි නෑ අපි අහන්නේ නෑ මෙහෙමයි එම් නෑ අපි අහන්නේ අනුරද මහත්තයෝ අපේ නායකයා අපි කරගන්නේ නෑ තමයි අපි දැනගන්න ඔබතුමාලා මෙතුමා කිව්වා හරින් ප්‍රනන්දු මහත්තයා ඕලෙල් කරනවලු ආගමැතුතුමා මම කිව්වේ ඔබතුමා කිව්වා ආගමැතුතුමා මේ පක්ෂනායකයා වෙද්දි ඉතින් ඔබතුමාලගේ මහින්ද රාජපක්ෂ මහත් ඔබතුමා ඉපදිලත් නැහැ එතුමාත් මේ පාර්ලිමේන්තුවේ උඩ දන්න රැත්තයි. ඉතින් එතුමා පාර්ලිමේන්තුවේ ඇවිල්ලා පක්ෂනායකයෙක් ඉඳලා ඔබතුමාගේ පක්ෂනායකයෙක් ඉන්නවා. එතුමා වැදගත් විදියට ඔබතුමාගේ පක්ෂේ ඉන්නවා තරුණ මන්ත්‍රීවරු පෙරදි ඔබතුමාලගේ තින්නවා තරුණ මන්ත්‍රීවරු මෙතුමා තාම නායකයා. ඉතින් ඔබතුමාලගේ පක්ෂේ තරුණ මන්ත්‍රීවරු මේක ඔබතුමාගේ හොඳම නීතිකමද? එහෙම නැත්නම් එතුමාගේ හැකියාවද? හැකියාව නෙමෙයි ඉන්දික. ඔයාලගෙත් ඉන්නවා දැන් චානක වගේ තරුණ මන්ත්‍රීවරෙක් ගත්තාම එතුමා පක්ෂ නායකයා 2005 නායකයනකොට සමාට ඕලල කරන්න හැදෙති මේක එහෙම සසඳන්න බෑ නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා කොලි අපි මට ඉන්නකම මට කියන්නේ මේක තේරෙන්නේ නැහැ මට ඉන්නවා මෙයාට මට විදිගම මේ අපි ආයෙමට පක්ෂේ කාලේ දෙන්නේ නැහැ මාස 3යි මේ ඡන්දේ දින්නේ සභාපති මහින්ද රාජපක්ෂ වෙලා ඉඳලා නෙමෙයි අපි ඔක්කොම විමධ්‍යගත කරලා තියනවා ලස්සනට ඔබතුමා තමයි බදාගෙන ඉන්නේ ඔක්කොම මෙහෙමයි අපි බදාගෙන නැහැ
අපේ නායකයෝ ඕන තරම් ඉන්නවා. හැබැයි ඉන්දික අනුරුද්ධ මහත්තයා ඔබතුමාට මේ පක්ෂේ නායකෙක් වෙන්න ඔබතුමාට කියන්න පුළුවන් නම් ඒක රාජපක්ෂ 2019 ජනාධිපති අපේක්ෂකයා කවුද කියලා ඔබතුමාගේ මහත්තයා ඔබතුමාට 2019 බණ්ඩාරමන්දුතුමා රාජපක්ෂ නලින් බණ්ඩාරමන්දුතුමා රාජපක්ෂ බණ්ඩාරින් එපා. ඒ කෙනෙකුට නලින් බණ්ඩාරමන්දුතුමා හෙට ඔබතුමා මහප කෝට් එක ඇඳ ගන්න බැරුවයි. අපේ බණ තප්පරයක් දෙන සුදු අන්තිම ප්‍රශ්නේ මට දෙන්නකෝ අන්තිම ප්‍රශ්නේ අහන්න මෙතනම ඔබතුමා ඔබතුමාගේ කාලය අවසන් වෙලා තිබුණේ මම අවසන් කාලෙත් තමයි ප්‍රශ්න වලට අවස්ථාව දෙන්නේ. මෙතුමා ප්‍රශ්නේ අහනකොට බයයි. මහගත්තු කෝට් එක ඇඳගෙන මට කරන්න දෙයක් නැහැ. මේක විවාදයක් ඉඳහන්නේ. 2019 ඔබතුමාලගේ ජනාධිපති අපේක්ෂකයා කවුද කියලා කියන්න පුළුවන්. 2019 අපේක්ෂකයා කවුද කියන එක අපි අද කියන්නේ නැත. හරිද? අපි 2015 ඔබතුමාලා හිතන් හිටියේ කවුද අගමැති? ආ ඒ ඒ කියන්නේ ඔයා රණිත ගහන ටීම් එකෙන් නේද? මම රණිත ගහන ටීම් එකේ මෙයක් දිනනවා. නඩුව කෑවනේ. මෑල මොනවද කියේ? මම පාර්ලිමේන්තුවේ ඔබතුමාට මතකයි. මෙතුමා අහනවා ඔබතුමාලගේ අපේක්ෂක භූතයද කියලා. මම කිව්වා එහා පැත්තේ පේලිය තමයි ඉන්නේ කියලා. අන්තිමට ඒක තමයි සිද්ධ වුනේ. ඒ වගේ අපි 2019 පොදු අපේක්ෂක දානවා. අනිවාර්යෙන් සජාතික පක්ෂ අපේක්ෂා දාන්න හැබැයි ඒ කවුද කියන එක තීන්දුව කරන්නේ ඔබතුමාල නෙමෙයි අපි. ඒ හැබැයි අනිවාර්යෙන් ජයග්‍රහණය අපේක්ෂා දාන්න. අපි සතුටු වෙනවා. කෙටි නවසන් කරන්න. හොඳයි වාදා කරන්න බා. කෙටි නවසන් කරන්න. ඒක පැහැදිලිවම පක්ෂේ ප්‍රතිසස් කරන අපි බලා ගන්න. හැබැයි අපේ පක්ෂේ ඕන තරම් පෙළ ගැහලා ඉන්නා නායකයෝ සුදේව. ඕන තරම් ඉන්න. අර මාපිලා කියන ඕන තරම් ඉන්න. හැබැයි රාජපක්ෂ පවුලේ ඕන තරම් ඉන්නවා රාජපක්ෂවරු. එතන අලුත්ගම කියලා නැහැ. ඉන්දිකරුද්දල නැහැ. නිමල් සිරිපාලද සිල්ලල නැහැ. එතන ඔය මේ දලස් සලාපරම්ල මහත්තයලා නෑ නේ. ඒකෙත් අර්බුදයක් මං එකයි කිව්වේ. අද බැසිල් මහත්තයා කුණු හරපෙන් බැල්ලා තියෙනවා ගමන් බෙල්ලට. කුණු හරපෙන් බැල්ලා තියෙනවා ඒකට විශ්වාස බංග ගෙනාවොයට. මොකද වැරදි දේශපාලන තීන්දුවක් කියන්නේ. වැරදි දේශපාලන තීන්දුවක්. මේ දේශපාලන තීන්දුවෙන් අද පොහොට්ටුව දෙකට බෙදලා ඒකයි මම මාපිලා ටීම් එකයි පොහොට්ටුව ටීම් එකයි කියලා කිව්වේ. ඒ නිසා පැහැදිලිවම මේ හොඳයි අවසන් කරමු. දේශපාලන වැරදි තීන්දුව නිසා එක්සත් ජාතික පක්ෂය අද ෆ්‍රී හිට් එකක් හම්බෙලා තිනවා. ඒ ෆ්‍රී හිට් එකට ගහලා අපි අනිවාර්යෙන් 2019 දී නැවත අපි බලයට ගන්නවා එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරයෙක් අනිවාර්යෙන් බී කරනවා. මම සුති මහින්දරන් දරුද්ගමගේ මන්ත්‍රීතුමාට අවස්ථාව දෙනවා. ඔබතුමාට ප්‍රශ්නයක් නගනවා ගයන් පෙරේරා මහතා කහටගස් දිගිලෙන්. ගයන් මහතා සුබ සන්ධ්‍යාවක්. සුබ සන්ධ්‍යාවක් සුදේව. ප්‍රශ්නයක් මම තියෙනවා අපේ අලුත්ගමගේ මන්ත්‍රීතුමාගේ. හොඳයි ඉක්මනින් අහන්න කෙටියෙන්. මුලින්ම මට දැනගන්න ඕනි දැන් මේ වෙලේ මම ප්‍රබල එක්සත් ජාතික පාක්ෂිකේ. දැන් මේ අවස්ථාවේදී යම් කිසිකින් ගරු අග්‍රාමාත්‍යතුමා අපි හිතමු විශ්වාස භංගෙන් පරාද වුණා කියලා. එහෙම පරාද වුණා නම් මේ පක්ෂෙන් අපි ඊළඟට ඉදිරිපත් කරන්නේ ඊට වඩා ප්‍රබලයක් වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ අවස්ථාවකදී 2019 ඡන්දයකට යනකොට ඒක ඔබතුමල්ලට බලවත් ලොකු තරගයක් සහ අභියෝගයක් වෙනවා. ඉතින් එවන් වූ පසුබිමක ඔබතුමල්ලා මේ වගේ විශ්වාස භංගයක් ගෙනාවේ නිකන් මූණිච්චාවට නේද කියලා අපිට පොඩි ප්‍රශ්නයක් නැගෙනවා. මොකද දැන් මහින්ද රාජපක්ෂ මහත්තයා, නාමල් රාජපක්ෂ මහත්තයා, බැසිල් රාජපක්ෂ මහත්තයා වගේ කට්ටිය මේගොල්ලෝ මේ විශ්වාස භංගයේදී ලොකු විශ්වාස භංගයට අන්තිමසිදී මේ විශ්වාස භංගයේ ගෙනීමේදී ලොකු සහායකයක් දුන්න බවක් අපි දැක්කේ නැහැ. දැන් අනුර කුමාර දිසානායක මහත්තයා දවසේදී කිව්ව මාධ්‍ය සාකච්ඡාවේදී පෙරුණා මේ මේක ඇතුලේ ගුප්තාභය ටීම් එකක් වෙනම ඉන්නවා, තව ටීම් එකක් වෙනම ඉන්නවා කියන පැහැදිලිම කෝට්ටුවස්සේ දෙදරීමක් සහ ඔබතුමල්ලගේ ඛණ්ඩනයක් පෙන්වුම් කරනවා. මට ඒකට එක උත්තරයක් ඕනි. දෙවෙනි කාරණය තමයි දැන් ඔබතුමල්ලා නිර්ලෝභීව ඊයේ දවසේදී පාර්ලිමේන්තු වර්ෂයේදී මේ විශ්වාස භංගයේ පෙනිපෙනී පරදිද්දී ඔබතුමල්ලා අවසානයේදී නරියා මිතිතිත්තයි කියන තියරිය අනුව ඔබතුමල්ලා අපේ මන්ත්‍රීවරුන්ට චෝදනා කරා, සල්ලි ගත්තා, කුට්ටි ගත්තා, ඒ වගේ ගොඩක් දේවල් ඔබතුමල්ලා කිව්වා. මම අහන්නේ ඔබතුමල්ලට අඩුම ගන්න හැදිරුව එහෙම කතාවක් කියන්නේ එහෙම ඔප්පු කරන්න මොනවාරි සාධක තියෙනවද ඒ වගේ චෝදනා එල්ල කරන්න? ඔන්න ප්‍රශ්නමට ඔ ගයන් මහත්මා කාටගස් දිල්ලේ කොහොම දුරින් ඉඳලා කතා කරේ. ඔබතුමාට බොහොම ස්තුතියි. ඔබතුමාගේ ප්‍රශ්නය අපිත් කතා කරා. ඔබතුමා හොඳ ප්‍රශ්නයක් ඉදිරිපත් කරා. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇයිවත් කරන්නේ? රනිල් වික්‍රමසිංහ කියන්නේ දුර්වල නායකයෙක්. ඒක ඔබතුමාම පිළිගන්නවා. මේ ඉස්සරහා ඉන්න දෙන්නත් කතා නොකරට පිළිගන්නවා. රනිල් වික්‍රමසිංහ කියන්නේ දුර්වල නායකයෙක්. ඇයි මේ දුර්වල නායකයා අයින් කරලා 2020 නැත්නම් 2019 ජනාධිපතිවරයාට අලුත් නායකයෙක් ගෙනලා අලුත් බලාපොරොත්තු එක්සත් ජාතික පක්ෂයට දෙන්න. අපි මේ විශ්වාස භංගයේ ගේනකොට මේ සංවාදයට අපි ගත්තා මේක. ඔබ කියන හොඳ මාතෘකාවට බාව. අපිට තිබුණ වෙලාව මේ වෙලාවේ පුද්ගල යනවේ. අපි අපේ පක්ෂයේ දේශපාලන වාසියට වැලිය රනිල් වික්‍රමසිංහගේ ඉදිරි වසරකමාරක පාලන කාලය තුළට රටට වෙන විනාශය මීට වැඩි අවදානම්. රනිල් වික්‍රමසිංහ විසින් මෙතෙක් මේ රටට කරපු විනාශය සහ ඉදිරි කාලය තුළ මේ රටට කරන විනාශය අපි බැලුවේ පක්ෂයක් හැටට අපිට දෙන දේශපාලන වාසියට වැලිය මේ රට ගැන හිතලා තමයි අපි මොහොවිවත් කරන්න තීරණය කරේ. ඒ නිසා පැහැදිලිව
රණී මේ එක්සත් ජාතික පක්ෂයට අනුතුරෙත් මේ අවස්ථාව අභිසිංහ ඇමතුමා. උදමාන මතකයි ප්‍රේමදාස මහත්තයා දෝෂාභියෝගයකට ආපු වෙලාවේ. ලලිත්ලා ගාමිණීලා එක්කවලා දෝෂාභියෝගේ දාන්න ගිහපු වෙලාව තමුනාසලා මොකද කරේ? චොක්සිලා කීප දෙනෙක් ඇවිල්ලා ක්‍රීම් ගාලා බටර් ගාලා මේ අන්තර මොකද උනේ පක්ෂෙට? එදා පක්ෂෙට වෙච්ච දේ තමයි අදත් තමුනාසලාට වෙන්නේ. නියම පිළිතුරු දෙන්න ඇති. ඒ නිසා අපි පිළිගන්නවා රනිල් වික්‍රමසිංහ කියන දුර්වල නායකෙක්. එතුමා මෙහෙම ඉන්නේ කොහොඳයි. එතුමා ඊළඟ ජනාධිපතිවතාවත් අපිට පහසුයි. හැබැයි අපි දැක්කා එතුමාගේ පාලන කාලය තුළ එතුමා හිටියානම් රටට මීට වැඩි අවදානම් සුදේව. ඒ නිසා තමයි හැබැයි දැන් අපි ඔහුගේ අඬු කඩලා නිකම්ම නිකම් කෙනෙක් ඉන්න නිසා අපිට යම් පාලනයක් කරගත හැකි. මම ඊළඟ මාතෘකාවට එන්නම් සුදේව. තව ප්‍රශ්නයක් එතුමා ඇහුවා දැන් සල්ලි දුන්න කියන කාරණේ ඔප්පු කරන්නේ කොහොමද? ඔප්පු කරන්න සාධක තියෙනවා. මුදල් දුන්නයි කියන එක ඔප්පු කරන්න සාධක ඉතින් අපිට බොරු කියන්න ඕනේ නැහැ. අපිට එහෙම ඔප්පු කරන්න ඕනේ නැහැ. ඔබතුමාලට පුළුවන් නම් අපිට ඕනනම් නම් වශයෙන් කියන්න පුළුවන්. ඒ කට්ටියගේ බැංකු ගිණුම් පරීක්ෂා කරන්න තමන්ගේ ඥාතීන්ගේ බැංකු ගිණුම් ටික පරීක්ෂා කරගත්තා නම් මේ මුදල් දීපුව මම හොඳටම දන්න එක්කෙනෙක් ඉන්නවා. අලුත් ජිප් එකක් ඇව්වා. හරි මම හොඳටම දන්නේ මේකට ඉදපු කෙනෙකුට අලුත් ජිප් එකක් ඇව්වා. සල්ලි ටිකක් ඇව්වා. ඉතින් ඒවා අපිට ඔප්පු කරන්න පුළුවන්. මේ වෙලාවේ පාවා දෙන්න බෑ මේ ඝනදෙනුවේ. මොකද මේක අපිට ඉදිරියට නැවතත් අවශ්‍යයි. ඒ නිසා අපි ඒක ගැන කතා කරන්නේ නැහැ. හරි ඉතින් බඳුන් කර සල්ලි තියෙනවනේ. ඉතින් ඕක නැත්තම් මේ ඔක්කොම එකග වෙච්ච ටික අනිත් පැත්ත ගහන්න හේතුවක් නැහැනේ. හරි මම මේ ඔක්කොටම නෙමෙයි කියන්නේ. බොහොම ගෞරවණීය නිසා ඉදපු මිනිස්සු තාම ඒ විදිහට ඉන්නවා. දැන් මගේ මිත්‍ර අබේසිංහ ඇමතුමා මම බොහොම ගරු කරන එක්සත් ජාතික පක්ෂයේ ඇමතුමෙක්. එතුමා කතා කරලා කිව්වා එතුමාගේ කතාවෙදි එතුමා කිව්වා එක්සත් ජාතික පක්ෂයේ ස්තුති ශක්තිමත් කරන්න. බෙදිලා හිටපු අපි ඔක්කොම එකට කරන්න මේ ගෙනාවු විශ්වාසභංගය ලොකු ශක්තියක් වුණායි කියලා. ඇමතුමා ඔබතුමාට ලට පුංචි අර විමල් විරෝස මහත්මයා කිව්වා වගේ සිගිති ආතල් එකක් ගන්න පුළුවන් ඒ වගේ කතාවක් කියලා. නෑ ඔබතුමාලා එහෙම හිතනනම් ඒක වැරදි. මේක තමයි ඔබතුමාලගේ පිපිරීමේ ආරම්භය. තමුන්නාංශයේ හෘද සාක්ෂිය දන්නවා තමුන්නාංශලා මේ පක්ෂයේ පරිවර්තන වෙනුවෙන් මේ පක්ෂයේ ප්‍රතිසංවිධානයෙන් කොච්චර සටනක් කරාද කියලා. තමුන්නාංශලා කරපු සටනේදී තමුන්නාංශලාගේ නායකයා තමුන්නාංශලාට දුන්න ප්‍රතිචාර තමුන්නාංශලාගේ හෘද සාක්ෂිය තමුන්නාංශලා හොඳට දන්නවා. තමුන්නාංශේ දන්නවා මේ 8 වෙනිදාන් පස්සේ එහෙම නැත්නම් මේ ඊළඟ ප්‍රතිසංවිධානයේ මේ කටයුත්ත සිද්ධ වෙන්නේ නැහැ කියලා. දැන් මම ඔබතුමාගෙන් අහනවා ඔබතුමාගේ නියෝජ්‍ය නායකයා සජිත් ප්‍රේමදාස මහත්තයා කතා කරාද මේ විශ්වාසමංගෙට? එතුමාට වෙලාවක් වෙන් කරලා කතා කරන්න කියලා. එතුමා කතා කරාද නෑ. සජිත් ප්‍රේමදාස මහත්තයා මේ විශ්වාසමංගෙට කතා කරේ නෑ. මේ පිළිබඳව වෙනස් මත ඇතුව විජේදාස රාජපක්ෂ මහත්තයා මේ විශ්වාසමංගෙට කතා කරාද? මේ රංගබණ්ඩාර මහත්තයා කතා කරා. ඔබතුමත් ප්‍රතිසංවිධානයේ නේද කතා කරාද නෑ? තමුන්නාසලා කතා තමුන්නාසලා දන්නවා මේ තමුන්නාසලා මේ සියලු දෙනා මෙතන හිටියා. මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ පාවා දුන්නම නුදුන්නා නම් තමුන්නාසලා සියලු දෙනා මෙන්න මේක දිනවල. ඒ නිසා අද තමුන්නාසලා මන් අජිත්තර මහත්තයා මොකද්ද මේ තමුන්නාසලා කියන්නේ ඊය පාර්ලිමේන්තුවේ කෑ ගහනවා. මේ පින්පඩිය කපපු හින්දා අරක කපපු හින්දා අපි පෙරදුනා මේක උඩ අපිට. තමුන්නාසලා මේක වෙලා තියෙන්නේ සුදේව තමුන්නාසලා දැන් තමුන්නාසලාට මට කියන්න දෙන ඔබතුමාලා දෙපළට මොනවා කතා කරත් අගමැතිවරයා ওই ප්‍රතිසංවිධානය කරන්නේ නැහැ. හෙට අනිද්දා එතුමා යනවා ගාල්ල පැත්තේ නිවාඩුවකට. ගිහලා සතියකට එන්නේ නැහැ, ටෙලිෆෝන් ගන්නෙත් නැහැ. එහෙම නැත්නම් හෙටුමතුමා හෙට යනවා තව රටකට කොහේ හරි. ඒ තමයි මම දන්න අගමැතිතුමා. සති දෙකක් එන්නේ නැහැ. බලන්නකෝ මොකද වෙන්නේ කියලා. මේ ප්‍රතිසංවිධාන මොකවත් වෙන්නෙත් නැහැ. දැන් අපේ අපි දැන් 7-8 දාලා තියෙනවා. ඔබතුමා බලන්නකෝ 7-8 යෝක වෙද්ද කියලා අපි සිංහමතුමා 7-8 යෝක වෙනවද 7-8 ගේන්නේ මොකද්ද කියලා බලන්නකෝ. 7-8 ඔබතුමාලට ඕන ප්‍රතිසංවිධානයක් ගේන්නේ නැහැ. නේද? ඉතින් මම ප්‍රතිසංවිධානයක් කරන්නේ. නෑ නෑ. ඔබතුමාලට ඕන ප්‍රතිසංවිධානයක්ද කරන්න ඕනේ අපි සජා. හරි පොඩ කිනෝ. දැන් මම ඔබතුමාට කියන්නේ මම ඔබතුමාට මේ සංවිධානය සංවාදා මේ සංවාදය පටන් ගන්න කලින් මම සංවාද පටන් ගන්න කලින් ඔබේ ප්‍රශ්නයක් ඇහුවා අපි ඔට්ටුවක් දාමුද කියලා. අකිල විරාජ් නෙමෙයිද ලේකම් කියලා. මම ඔබගෙන් ඇහුවා. ඔබේ ඔට්ටු බාර ගන්න නේ සමතක තියාගන්න මේකේ බාර ගන්න නේ අපි කියන්නේ ඔබතුමාලට ඕන දේ කරන්නේ අපිට ඕන දේ අපි කරන්නේ මගේ අපේ පාක්ෂිකයන්ට ඕන දේ ඔබගේ පාක්ෂිකයාට සහ ඔබට අවශ්‍ය මොකද්ද ඔබට කරගන්න අපේ මේකයි මම ඕන තරම් ඉන්නවා සුදුසු අය ඔබතුමා පිළිගන්නවා හිටින් පස්සේ දැන් පොඩේ ඉන්නවා හරි හෝ හරි ඔබතුමා හරි මම ඉල්ලස් කරගන්න මහත්තයෝ මම ඉල්ලස් කරගන්න බණ්ඩාර මහත්තයෝ තමුන්නාන්සලා කිව්වා අපි පෙරදුනේ සහන ආධාර දුන්න නිසා මිනිසුගේ බඩට දුන්න නැති නිසා මිනිසුගේ මේ සංස්කරණ වැඩක් නැහැ බඩට දැන් තමුන්නාංශලගේ හෙටින් පස්සෙත් කවුද මේ රටේ ආර්ථික කළමනා කරන්නේ පස්කර ලිංගම් අයින් වෙනවද කියන මට චරිතරත්වත් අයින් වෙනවද කියලා කියන මට කියන්න අපි සිංහමන්තු මේක මේ 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 මිනිස්සු අයින් වෙනවා නම් මම පිළිගන්න තමුන්නාංශ නෑ හෙටත් පස්කර ලිංගම් පස්කිරත්ති සහ මල්කි ඔය තුන තමයි තීන්දුව ගන්නන්නේ මේ තුන් දෙනා මේ තුන් කට්ටුව හෙට යනවද කියලා කියන්නකෝ මට නෑ මේ තුන් කට්ටුව යන්නේ නැහැ මේ කට්ටේ ඒ තුන් කට්ටුවත් එක්ක තමුන්නාංශල එන්න කිසි දෙයක් ලැබෙන්නේ නැහැ ඒ වගේම තමයි කවුද තමුන්නාසලගේ ප්‍රතිසංස්කරණය කියන්නේ මේ ප්‍රතිසංස්කරණය තමුන්නාසලගේ ගේන්න හදන මේක වෙන්නේ නැහැ ඒ නිසා ඔබතුමා PB ද දෙන්නවා නේද කියලා කතා කරා නෑ PB ද DB ද CB ද කියලා කතා කරා ඔබතුමාගේ PB ද හිටියේ හරි P මන්තුමා ඒක වෙනවා සාවියෙන් අයින් කළා තමයි දැක්කා ඒ නිසා ඔබතුමා කියන ශක්තිමත් කිරිල්ල මේක තුර සිද්ධ වෙන්නේ නැහැ ඒ වගේම ඔබතුමා කියන ආර්ථික ඝාතකයා තමයි පාලන ආයතන ජයග්‍රහණය කරලා කිව්වට පස්සේ ඔබතුමා කිව්වා 2015 අපි චන්දරයනවලත් මේ ඔක්කොම පළාත් පාලන පළාත් සභා තියාගෙන විධායක ජනාධිපති කෙනෙක් ඉඳගෙන තමයි අපි තමුන්නාසලේ ද රටේ මතයක් ඇදුවා ඒ සියල්ලට වඩා මේ රටේ මිනිසු ජනදී ඒ මතය පිළිගත්තා. තමුන්නාසලා කිව්වා මේ රටේ හොරකම නවත්තනවා කිව්වා. තමුන්නාසලා කිව්වා යහපාලන සහ ප්‍රජාතන්ත්‍රවාදී රටක් ගන්නවායි කියලා කිව්වා.
තමුණාසේලා කව ණයබරින් නිදහස් කරගන්න තමුණාසේලා කරාද? තමුණාසේලා හොරකමන වත්තනවා කියලා බලයටපත් වෙච්ච ජනවාරි 8 වෙනිදා බලයටපත්ලා පෙබරවාරි 20 වෙනිදා හොරගම් කරා. තමුණාසේලා කෝප් කමිටුවේ ඔබතුමා සමාජිකයෙක්. ඔබතුමා දැක්ක කෝප් කමිටුවේ රෙදි ගැලවිච්ච හැටි. තමුණාසේලා මතකයිද කෝප් කමිටුවේ කියපු දේවල් ටික? හරි. මම කතා කරන්නේ අබේසිංහ මහත්තයා බණ්ඩාර මහත්තයා නෙවෙයි. හරි. ඒ නිසා ඔබ ප්‍රශ්නයි මේ ඇත්තේ දිනනවා. නෑ ඒක දෙනවා මම මෙතුමාත් කියලා ඊට පස්සේ ඊළඟට ඔබතුමා දෙනවා. ඒතර ඔබතුමා මතකයි කෝප් කමිටුවේ සමාජිකයෙක් හැටිද? එදා ඒ හොරකම පිළිබඳ මම මෙතුමාගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න ඊට පස්සේ අල්මන්ත ඔබතුමාට මම දෙනවා. ඒ ඔබතුමාලා කියපු දේවල් හොරක් එතනින් නැවතුණාද? ඒ හොරකම අහුවෙලා ආපහු ඒ හොරාපත් කරා. ආපහු හොරාපත් කළා දෙවෙනි හොරකමත් කරා. ඒ විතරද? තමුණාසේ දන්නවා টপ 10 එකකටද පැමිණිලි 10ක් දමන තමුණාසේලා ගාණ්ඩු යමතුරු 10 දිනකට විරුද්ධව අල්ලස් කොමිසම පැමිණිල්ල දාලා අවුරුදු එකමාරයි. අඩු ගන්න ඇමතිවරේ ගෙනවද? රාජිත සේනාරත් ඇමතිතුමාට අල්ලස් කොමිසමේ 14වරක් එන්න කිව්වා. ගියාද? ගියාද? ඊයේ මහලකට ලයිස්තුවක් කරන් කතා කරා. ගියාද? නෑ නලින් බනාර මන්තුමා ගියේ නෑ. ඉතින් සමා වෙන්න අබේසික මිත්‍ර ඊළඟට ඔබතුමාලා කිව්වා ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා. ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරපු ඔබතුමාලා මැතිවරණදී පත් කියන. මොකද්ද ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ? තමුණාසේලා මැතිවර සිටි මෑ කිලුවා. තමුණාසේලා ඔබතුමාගේ අවස්ථාවේ ඔබතුමාට කියන්න පුළුවන්. ඔබතුමා යහපත් සමා වෙන්න මට නල්ලි මන්තුතුමා නෑ නල්ලි මන්තුතුමා මගේ මේ නෙමෙයි ප්‍රශ්න හැවි මට එතකොට දැන් ඔබතුමා දැන් පිළිගන්නවද බැඳුම් කර සිද්ධිය සම්බන්ධව උණු ක්‍රියාදාමයන් දැන් අද නඩුවක් අහනවා. එතෙන් දක්වා කොමිෂන් සභා පිටවල ජනාධිපති කොමිෂන් සභා පිටවල ඒ අද දක්වා ආපු ඒ රාමෝ පිළිවඳ ඔබතුමාට සෑහීමටපත් වෙන්න පුළුවන්ද? ඒ ක්‍රියාදාමයේ පිළිවඳ. මෙතෙක් ආපු ක්‍රියාදාමයේ ඉවර නැහැ. තාම මේක අවසන්නේ නැහැ. නැහැ. දැන් මෙතෙක් ආපු ක්‍රියාදාමයේ ගැන සෑහීමකටපත් වෙනවා. හැබැයි මෙමෙ කොමිෂන් සභාවේ ප්‍රශ්න ගෙනාවු තැන තරමට එනකම් ප්‍රොසෙස් සභාවේ අවසාන දිනේ ගැන සෑහීමකටපත් වෙන්නේ නැහැ. හරි. බොහොම ස්තුතියි. සෑහීමකට. ඒකට මම අහනවා ඔබතුමාගෙන් ඔබතුමාලගේ කාලේ සිදුණු ග්‍රීඩ් බොන්ඩ් ඊළඟට හෙජින් සිද්ධිය එන්ට්‍රස් මේ සම්බන්ධව යම් ක්‍රියාමාර්ගයක් ඔබතුමාලගේ කාලේ සිද්ධ වුණාද? ඒ ගැන ඔබතුමා මොකද කියන්නේ? ඒ කාලේ සිද්ධ වුණා. ඔබතුමා දන්නවද අපේ ආණ්ඩුව කාලේ අපේ මැති ඇමතිතුරුන්ට දු අල්ලස් කොමිසම පරීක්ෂණ පැවැත්තුවා. අපේ මැති ඇමතිතුරුන්ට මම දන්නේ report එකේ තියෙනවා. මහින්දානන්ද අලුත්ගමගේ 2013 අල්ලස් කොමිසමෙන් පරීක්ෂණ පැවැත්තුවා. ෆයිල් එකේ තියෙනවා. මහින්දානන්ද අලුත්ගමගේ අල්ලස් කොමිසමට ගිහලා ක්‍රීඩා ඇමතිතුරු හැටියට කට උත්තර දුන්නා. රාජපක්ෂ මහත්තයාගේ අද ෆයිල් එක. ඉතින් ඔබතුමා මගෙන් අහපු ප්‍රශ්නට මම උත්තර දුන්නා. නේද? ඒක ෆයිල් එක වහකෝ. ෆයිල් එක ගාන පොඩේ නේද ඔබතුමාලා කියනවා. මට එන්න කොහේ නැලමඩාර මන්තෝ ඔබතුමාලා කියනවා. බැඳුම් කර බිලියන 4000ක හොරකමක් තියනවා කියලා. බැඳුම් කරවල රාජපක්ෂ මහත්තයාගේ කාර්ය බිලියන 4000ක හොරකමක් තිබුණා. තමුණාසේලා බම්බු ගහවද අවුරුදු තුනක්. තමුණාසේලාට ඒක රටට කියන්න තිබ්බනේ. මේක එළියට දාමු තමයි මේක ගැන කතා කරන්නේ. ඔබතුමාට මම කියන්න මේ බැඳුම් කර කොමිසමේ පරීක්ෂණයේ අවසාන දක්වා හැබැයි ඇයි ඇයි නීතිපතිතුමාගේ අගමැතිතුමාගේ ප්‍රශ්න අහන්නේ? ඇයි මෙතෙක් ප්‍රශ්න අහපු කෙනා නැතුව මම එතෙන්ද එකගෙන කොමිසම දෙවැනි එක පොඩකින් දෙවැනි එක මේ කොමිසමේ රවි කරුණාක අගමැතිතුමාට සම්පූර්ණයෙන් අහුණා එතුමා එතුමාට ගත්ත නිවස මිලදී ගන්න සල්ලි දුන්න අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනා කියලා. ඒ කියන්නේ පර්පචුලිටර්ස් ඇද සමාගමේ අයිතිකාරයා කියලා. නීතිපතිතුමාගේ ෆයිල් එකේ තියෙන එක හෙට එවන රවි කරණයක මහත්තයා අත්අඩංගුවේ. ඇයි නීති පොඩගෙන? ඇයි නීතිපතිතුමාගේ නවත් අගෙන ඉන්නේ? ඊළඟට අගමැතිවරයාට තියෙන චෝදනාව. නීතිපතිතුමායි චෝදනා පත්‍රය තමයි ඉදිරිපත් කරන්නේ පළවෙනි එක. මහ බැංකුව මුදල් ඇමතිවරයාට තිබුණ එක අත්පත් කර ගැනීම. දෙවෙනි එක විදේශිකයෙක් පත් කිරීම. තුන්වෙනි එක තමන්ගේ බෑනා ප්‍රයිමරි ඉතින් මට පොඩේ ඉන්න මෙහෙමයි බොරු කියන්න එපා මම කොමිෂන් වාර්තාවේ කිසිම තැනක ඒවා වැරදි කියලා සඳහන් වෙලා නැහැ මේ මිතුවා පොඩක් පොඩක් කියලා බොරු කියන්න එපා කිසිම තැනක කොමිෂන් සපත් කිරීම සම්බන්ධව වරදක් නැහැ කොමිෂන් සභාව වාර්තාවක් නැහැ නිර්දේශයක් ඉදිරිපත් කළාද නාවක් නැහැ අයියෝ දැන් අද කොමිෂන් දැන් අද දෙන්න මොලේ දෙන්න බෑ අප්පා පාර්ලිමේන්තුවේ හරි කණ්ඩා දෙන්න මොලේ දෙන්න බෑ අපේ වර්ධන වැතුම පැහැදිලිව කිව්වා අනේ වජිර අපේ වර්ධන කියයි වජිර අපේ වර්ධන අවස්ථාව තියෙන ගාලා නගර සභාව පේරගන්න බෑ එකක් පෙන්වන්න කියලා අගමැතිතුමා හරි මං කියන හරි අගමැතිතුමා එනිසා මේ ඔබතුමාට මේ හතර උත්තර දෙන්න අගමැතිතුමා සම්බන්ධවත් ඒ පත්කිරීම සම්බන්ධ අනිත් එක නීතිපතිතුමා ප්‍රශ්න කිරීම මොකද්ද ප්‍රශ්නේ රටේ අගමැතිවරයා දෙවෙනියා නීතිපති කියන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ පළවෙනියා ඒ මොකද්ද ප්‍රශ්නේ ආයතන දෙවෙනියා ගහන පළවෙනියා අගමැතිතුමා එතනට ගිහිල්ලා ප්‍රශ්න වලට උත්තර දෙමින් නේද උත්තර දෙන්න කලින් ප්‍රශ්න පත්‍ර රෙව්වනේ මොකද ප්‍රශ්නටි ගහලා නීතිපති ඔබතුමා ඒකට අවශ්‍ය ගෞරවය දෙනවා බොරු කියන්නේ මම බොරු කියන්නේ මම බොරු කියන්නේ අගමැතිතුමා සම්බන්ධ සභාවේ දෝෂයක් නැත පෙබරවාරි 10 ඔක්තෝබර් දෝෂයක් නැත පොඩ්ඩක් ඔබතුමා පොඩ්ඩක් හරි මේ ප්‍රශ්න හතර ඔබතුමා උත්තර දෙන්න ඔව් කියන්නේ මට උත්තර හතර මේකට මගේ බාධා කරන්නද උත්තර දෙන්න මම කියනවා අගමැතිතුමා මේකට වැරදි කියලා මම කියනවා මේ අගමැතිතුමා මේකට වැරදිකාරයෙක් මේක සියලු දෙනාම කිව්වා චම්පේ කරන්න මම කිව්වා රාජිත කිව්වා මේකට සියලු දෙනාම තේදාස් රාජපක්ෂ කිව්වා වෙන අපි කියන්නේ පොඩ්ඩක් හරි පොඩ්ඩක් ඔබතුමා කියනවා පළවෙනි මා ඔබතුමාට කිව්වා මහ බැංකුව පවරා ගැනීම ඊළඟට මං කිව්වා විදේශිකයෙකු පත් කිරීම හරි ඊළඟ එක බෑ ඊළඟ කෙනෙක් කියලා පත් කරපේ ඊරසේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ කට්ටියක් දාලා මේ හොරකම හොයන්න තමන්ගේ හිතෝගේ පරීක්ෂණ කණ්ඩායමක් පත් කිරීම ඊළඟට ඒක සෝදාන්න පාර්ලිමේන්තුවේ එහෙම හොරකමක් වුණේ නැහැ කියලා කියපුව එක ඊළඟට ඒ මේ පළවෙනි වංචාව කෝප් කමිටුවෙන් කියලා තියද්දි හරි ඩියුගුණසේකර මහත්තයා කියලා තියද්දි පාර්ලිමේන්තුව මැතිවරණය පස්සේ නැවත පත් කරන්න යද්දි
මුළු කැබිනට් මණ්ඩලයම විරුද්ධ වෙද්දී අගමැතිවරයා පෞද්ගලික වගකීමක් දරලා ඔහු නැවත පත් කිරීම. ඊට පස්සේ සුජීව සේනසිං අයින් කළා වේලු කුමාර දාලා ඒකෙම ඊළඟට ෆුට් නෝට් එක දාලා. එහෙමයි. පොට ඉතින් පොට නෑ හරි ඔය ටික ඇති. පොට සංසුන් වෙන පොට සං තව එක. තව එක අලුත්ගම නෙමෙයි. මේ මේ කොමිෂන් සභාවේ බොහොම උගත් බුද්ධිමත් වැඩගත් නීතිඥ මහත්වරු තමයි මේ කොමිෂන් සභාවේ හිටියේ. ඉතින් ඒක කියන එක තමයි හින්දානන්ද කියන එක පිළිගන්නේ කියන්නේ මේ රටේ ජනතාව තීන්දුව කරන්නේ. මම මේ රටේ ජන හරි මේ කොමිෂන් වාර්තාවේ කොහොමවත් කියලා නෑ අගමැතිතුමා වැඩිකරු කියලා. හින්දානන්ද අනුරුද්දගේ මේ කොමිෂන් සභාව කියනවා වැඩිකරු කියලා. ඒ හරි ඒක ජනතාව තීන්දුව කරනවා. මම ඒකයි ඔබතුමාට කිය කණ්ඩා දුන්නට මට මොලේ දෙන්න බෑ. ඔබතුමාට කොමිෂන් සභාව වාර්තාවේ කවුරුත් වැඩිකරෙක් ගණන් දෙන්නේ නෑ. මගේ මොලේ නේ කවුරු නලී ඔබතුමාගේ මොලේ නලී කවුරුත් වැඩිකරෙක් කරේ නෑ ඒකයි මම ඔයාලට කියන්නේ. නෑ ඔයා කියන්නේ නෑ නේ ඔබතුමා දැන් කියන්නේ පත් කිරීම වැඩි මහත්යෝ ඔයා දැන් කියන්නේ නෑ වැඩි ලයිස්ට් එක මෙගා පොලිසියේ උපදේශක හැටියට පත් කරනවා. ඒ විතරක් නෙමෙයි. මහා බැංකුවේ තවත් නියෝජ්‍ය බැංකු අධිපතිවරයෙක් කියන නන්දසේන මට නම මතක නැහැ. මෙයා තමයි මේ හොරකමට සියලු වැරදි කරේ. මොහුව මුදල් අමාත්‍යාංශයේ උපදේශක හැටියට රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කැබිනට් පත්‍රිකාවේ ගොන්න මගේ කැබිනට් පත්‍රිකාව පෙන්නන්න. ඒ කැබිනට් පත්‍රිකාව අස්සම් කළා තමයි ඒ ඔහුව පත් කරන්නේ. මම මේ අද මේ පොක ගෙනාවේ නැහැ. ඒ සම්බන්ධව කරන ක්‍රමයක් නැහැ. පැහැදිලිවම කොමිෂන් සභාවේ කියලා දෙනවා වැරදක් නැත කියලා. මේ පොඩකින් නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා නීතිපතිතුමා තමයි තීරණය කරන්නේ වැරදිකාරය කවුද කියලා. කොමිෂන් සභාව මේක තොරතුරු ටික අහලා නීතිපති දෙපාර්තමේන්තුවට යවුවා. ඒතර නීතිපතිතුමා තමයි කවුද වැරදිකාරය කාටද නඩු දාන්න ඕනේ කියන්නේ. ඉතින් මම කියන්නේ නීතිපති ඔයකේ තියෙන ඒ ෆයිල් එක ගෙවන්නකෝ මෙහාට. ඒකයි මම කියන්නේ ගෙවන්න තියෙකයි. මර ගහන්න එපා බොරුවට. ඊළඟ එක හරි නැහැ. අපි කියන්නේ බොරුවට හරි බලමු. එහෙනම් කොමිෂන් සභාව වාර්තා පිළිගන්නේ නැහැ කියන්නේ. තමුන්නාන්සලාගේ ඔතුමා සභාව කාලය අවසන් වෙනවා. කාලය අවසන් වෙනවා. ඊළඟ එක තමයි. ඊළඟ එක තමයි. දැන් මෙතුමලා ඔබතුමාලාට ඉස්සලහට දෙනවා. දැන් මේ ප්‍රතිසංවිධානයේ මං කිව්වා ඔය ප්‍රතිසංවිධානයේ වෙන්නේ නැත්නම් අගමැතිතුමා රට යනවා. අකිල මහත්තයා ලේකම් කරනවා. සාගල නියෝජ්‍ය නායක කරනවා. තමුන්නාසලාට නැට්ටක් කරලා ඉන්නවා. ඕක තමයි අවසාන ප්‍රතිපල. ඊළඟට දැන් මෙතුමා බලන්නකෝ දැන් මෙතුමා මේ TN එකත් එක්ක එකඟ වෙච්ච දේවල් බොහෝම සැහැල්ලුවට කිව්වා. දැන් මොකද වෙන්නේ මේ ඔක්කොම දෙන්න ඕනේ නැහැ. ප්‍රශ්නයක් නැහැ. තමුන්නාන් තමන්ට මොනවා හරි හම් වෙනවා නම් ඕන එකක් දුන්නට කමක් නැහැ. දැන් මේකේ පළවෙනි එක බලන්න. පොළපොඩේ උතුර නැගෙනට ප්‍රශ්නෙට කඩිනම් දේශපාලන විසඳුමක් ලබා දෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරගෙන. දැන් සුදේව මේ පිළිබඳව උතුරු රටේ විසඳුමක් හදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනෙලා දැන් පාර්ලිමේන්තුවට කෙටිමතක් ඉදිරිපත් කරා. සියලු දෙනා විරුද්ධ වුණා. ඒක නව දැන් අවුරුද්දයි හිටලා. ඇයි? ඒකේ තියෙන ෆෙඩරල් පාලනය. ඒකේ තියෙන නන්ටික ඒ කිය කියන එක නැහැ. ඒ සියල්ල පාර්ලිමේන්තුවට ගෙනව අවුරුදු ගණක් ඉඳගෙන ඒක නවත්තුවා. ඒ නවත්තලා විරුද්ධ වෙච්ච එක තමයි මේ කියන්නේ එකග වෙන්නේ. ඒකට ඔබ එකගද? නෑ කිසිසේත් නෑ. ඔබ ඒ හැම මොකද ඒකට තමයි මේ එකද උනේ. අපේ ඒකට තමයි මේ එකද උනේ. නෑ පාර්ලිමේන්තුව සම්මත කරගන්න ඕන. මේ විශ්වකර මොන ව්‍යවස්ථාව ගෙනවත් පාර්ලිමේන්තුව තුනෙන් දෙකකින් සම්මත වෙන්න ඕනේ. ඒ සම්මත කරන්නේ අපි. ඒක සංගලන දෙකකින් සම්මත වෙන්න ඕ මේකට එකඟ වෙලා තියෙන දෙනවා කියලා. නෑ මොකද මොහෙද ඒ කියන්නේ හතරලා තියෙන. ඒ කියන්නේ වෙරි ගුඩ්. ඔන්න උතුරේ දෙමළ ජනතාවට තියාගන්න මතක තියාගන්න තමුන්නාසලා අපි තමුන්නාසලා මේමයි උතුරේ ජනතාවට කියන්නේ තමුන්නාසලා උතුරේ අහිංසක මිනිස්සු පාවා දුන්නා. මේ TN එකේ මන්ත්‍රීවරු ටික කරේ. සම්බන්ධන කැමති නැහැ කිය රාජ්‍ය දෙකේ. මේ උතුරේ ජනතාව අහිංසක මිනිස්සු පාවා දුන්නා. මේ පේනවනේ කියනවා. නෑ දෙන්නේ නැහැ. අපි දෙන්නේ නැහැ කියනවා. අපි දෙන්නේ නැහැ කියලා කියනවා. ඒක තමයි අපි කියන්නේ දෙන්නේ නැහැ. ඔබතුමාලා දෙන්නේ නැහැ. අපි දන්නවා හැබැයි ඡන්ද බෙදලා දෙකම වුණා. එහෙමනම් ඔබතුමාලා තුනෙන් දෙක නැතුව තමුන්නාසලා කොහොමද මේකට එකඟ වුනේ? කවුද කියන්නේ කවුද? ජනමත විචාරණයකට දැන් වෙනවා. අපි අලුත් ව්‍යවස්ථාවක් නේද? සියලුම හමුදා කඳවුර ඉවත් කරලා තව මොකද උත්තරේ තියෙන ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නේ. අනිත් තව මහලුක කාරණා නෙමෙයි. මමත් පිළිගන්නවා ජනතාවට යම්කි සාධාරණයක් වෙන්න ඕනේ කියලා. හැබැයි මතක තියාගන්න. තමුන්නාසලා ඇයි මේ වගේ ගිවිසුම් වලට යන්නේ අවසාන මොහොතේ? ඔය ගිවිසුමක් නෑ මේ රටගෙන දියන්න එපා සුදේව. මේ වගේ රටගෙන දියන කතාව කියන්නේ මේ වගේ ගිනි දියන ප්‍රවෘත්ති බලන්නේ නෑ. මම මොකද කරන්නේ? මේ රටගෙන දියන තමුනේ නෑ. තමුන්නාසලා නාලිකාව ගිනි දිනවා රට. මෙයා ඔබතුමාගේ නාලිකාව රටගෙන දිනවා. උතුරේ යුද්ධයක් ඕනේ. මේ මන්ත්‍රීවරයා පත්තරේට කියලා තියෙනවා. ඉතින් මොකක්ද අඩක් කරලා කියලා තියෙනවා. හරි හරි පත්තරේට රටගෙන දියන්න ඕනේ. බොරු කරු කාරණා. සුදේව හොඳයි හොඳයි. සුදේව මම ඒකයි මම කියන්නේ තමුන්නාසලාට සිද්ධ වෙනවා ප්‍රතිසංවිධානය කරන්න. තමුන්නාසලලා TN එකේ මේ තමුන්නා රවි කරුණානායක මහත්තයා නියෝජ්‍ය නායකමයි ඇමතිගමයි දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ මේගොල්ලන් මේ පව් වැඩේ දැන් මේ කෝට් එක මෙතු ඇත්තටම මේ කරන කාර්යභාරයට නලින් ඇමතිගමයි දෙන්න ඕනේ. අඩුම ගානේ සමාජ සේවය හරි
අඩු ගන්න රෝද කුරු ටික මේ මිනිස්සයා මේ කෑ ගහන මේ මිනිස්සයා නායකයා වෙනුවෙන් කෑ කඩේ යන කඩේ ඇවිල්ලා තනතුරු අපි එක දෙයක් මතකද එක දෙයක් මතකද තනතුරු අවශ්‍ය නැත ඔය ඩබලට වැඩ කරන්න අකිල විරාජ් මහත්තයා ඉන්නකම් අකිල විරාජ් මහත්තයා ඉන්නකම් තමුන්දාසර කවදාවත් හම්බ වෙන්නේ නැහැ කොහොම සෝද හොඳට මතක තියාගන්න හොඳට මතක තියාගන්න ඊළඟ කැබිනට් සංසදයේ මේ වගේ ගෞරවනීය අමතිවරයෙකුට හම්බ වෙන්නේ එක්කෝ සමාජ සේවය නැත්නම් බුදුදා හොඳට මතක තියාගන්න හොඳට ඔබතුමා වගේ ගෞරවනීය කරුණාකර දිස්ත්‍රික්කයේ අමතිවරයෙකුට හම්බ වෙන්නේ එක්කෝ සමාජ සේවය නැත්නම් රුපියල් කෝටි ඉස්ලාම නැත්නම් බුදුහාර හොඳට මතක තියාගන්න රෝද බුදුදා බෙදන්න වෙන්නේ රෝද බුදුදා බෙදන්න වෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය හොඳට රස්සා දීලා තියෙනවා සංසදයේ දීලා තියෙනවා බලය දේශපාලන සංවාදයේ සමග ඔබ යාලී එකතු වෙන්නේ විශ්වාස මංගලයට පසු කියන මාතෘකාව තුළ සාකච්ඡා කරන්න අශෝක් කවිසිංහ නියෝජ්‍ය මාතවරයාට අවස්ථාව තියෙනවා. අමෙතුමනි මාතරින් ප්‍රශ්නයක් විජය ගුණරත්න මහතා කතා කරන්නේ. විජය මහතා සුබ සන්ධ්‍යාවක්. හරි. ඔව් ප්‍රශ්න අහන්න පුළුවන්. මම ඇත්තටම සතුටු වෙනවා මේ සුදේව මහත්මයා මේ ඉතාමත්ම මේ වැඩසටහන මේ වෙන ආකාරය බලපුවම මම දිගටම වැඩසටහන ආරම්භ කුද්ගලේ. බොහොම ස්තුතියි. ඒක ගැන මම සතුටු වෙනවා. ඒක මට දැන් අහන්න තියෙන ප්‍රශ්නේ අශෝක් කවිසිංහ අමෙතුමාගෙනුත් ඇතුළු මේ മന്ത്രി කණ්ඩායමේ මොකද මේ එහෙම වෙන්න හේතුව මේ අය පුදුම සතුටක් ලබනවා රතිඤ්ඤ පත්තුකුණ පුදුම මේ මොනවා කළාද මේ සතුට වෙන්න ඕනේ දෙකටද මේ රටේ මුළු මහ ජනතාවම දන්නවා මහ බැංකු හොරකමයි මහ හොරා කවුද ෆුඩ් ඩොන්ට් කල්ලිය හොරකම මොකද්ද කියලා ඉතින් මේ පිළිබඳව මේගොල්ලෝ සතුටු වෙන්නේ පුදුම සතුටක් ඔකට සතුටු වෙන්න පුළුවන් කියන එක මගේ පළවෙනි ප්‍රශ්නේ දෙවෙනි එක තමයි දැන් ආණ්ඩුව CC කඩ ගිහිල්ලා කීයකට කැඩිලාද දැන් කොහමද මේ ඉදිරි කාලේ ඔයගොල්ලෝ මේ ආණ්ඩුව පවත්වාගෙන යන්නේ මට කියන්න මේක පවත්වාගෙන යන්න පුළුවන්ද ඒකම තුන්වෙනි එක තමයි මගේ අහන තුන්වෙනි ප්‍රශ්නේ කරුණාකරලා මට පොඩ්ඩක් ඉදිරි දෙන්න මේ රට අපේ හිටපු අතිගල ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂතුමා ගෝඨාභය මැතිතුමාලා රට ආරක්ෂා කළ දුන ජනතාවට දැන් ඔයගොල්ලෝ ගිවිසුම් ගහලා මේ රට පවා දෙන්න නේද හදන්නේ මේ මොන විකාරයක්ද මේ කරන්නේ ඔයගොල්ලෝ කරුණාකරලා අයිමෙල යන්න මාතුතුම බොහොම ස්තුතියි මට අවස්ථාව ලබා දුන්නට හොඳයි බොහොම ස්තුතියි ප්‍රශ්න තුනක් තියෙනවා ගින්න ඇවිලිලා විජේ ගුණරත්න මහත්මයා ඔබතුමාගේ දේශපාලන මතය ඔබතුමාට දැරීමේ අයිතියක් තියෙනවා. ඉතින් ඒකත් ඒ මේ අවස්ථාවේදී ප්‍රකාශ කිරීම පිළිබඳ මම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාගේ මතය දැරීම පිළිබඳව. මම මේක පටන් ගන්න ඉස්සෙල්ලා මම මගේ මේ මිත්‍ර නලින් බණ්ඩාර මහත්මයාගෙන් අහන්නේ ඔබතුමා කිව්වනේ මා පිලා පිලයි එතකොට පොහොට්ටු පිලයි. මේ දෙන්නගෙන් මේ දෙන්න කොයි පිල් දෙකේද එක පිලකද කොහොමද මා පිලාගේ කවුද ඉන්නේ පොහොට්ටු ඉන්නේ කවුද කියලා. කොහොමද කියලා හා ගැට බයිද එහෙම නෑ ඔබතුමාලගේ පක්ෂේ ප්‍රශ්න ඔබතුමාලගේ ඉස්සත ගන්න හරි ඒක බබ්බේ හරි ඒක අපිට දැන් ඔබතුමාලගේ පක්ෂෙත් පිළ දෙකක් තියෙනවා ඔව් ඒකින්ද මම නිකම් පරිසර කරගෙන ඉස්සක පිළේ ඉතර පිළේ ඒක විශේෂයෙන්ම නපුංසක පිළේද පිස්සක පිළේද කොහොමරි දෙන්න එක පිළක කොහොමද එක පිළක නේ ඔබතුමාලා ඉන්නේ නපුංසකේකේ දන්නේ අපි 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 එක එහෙනම් දෙක පිළේ කියලා මේ කතා කරමු විශේෂයෙන්ම අපි විජය ගුණරත්න මහත්මයාගේ ඒ ප්‍රශ්නෙටත් එක්ක මම මේ ප්‍රශ්න කීපයක් අහුවා. එතන එක ප්‍රශ්නයක් තියෙන සතුට වීම කියන ප්‍රශ්නේ. ඒ කියන්නේ මේ වැරදිකාරයෙක් බව පෙනිපෙනී තියෙද්දී සතුට වෙන්න පුළුවන්ද කියන කාරණේ. එතුමාගේ මතය. වැරදිකාරයෙක් කියන්නේ කවුද? එතුමා අග්‍රාමාත්‍යට ඇඟිලි දික් කරා. අග්‍රාමාත්‍යතුමා කිසිසේත්ම මේ බැඳුම් කර සිද්ධියේදී වැරදිකාරයෙක් නොමන බව මේ බැඳුම් කර කොමිසම වාර්තාවේ තියෙනවා. ඒ වගේම ඒ පත්කිරීම එතුමාට නීත්‍ය අනුකූල බලය අනුව පත් කරන්න පුළුවන් කියලත් ඒ කමිෂන් වාර්තාවේ තියෙනවා. මම කෝප් කමිටු සමාජිකයෙක් විදිහට අපි මහින්දානන්ද අලුත්ගම මන්තුමත් කෝප් කමිටු සමාජිකයෙක් මම හැම වෙලාවෙම කියන එකක් තමයි මම හැම විවාදයකදීම කිව්වා මේ බැඳුම් කර ප්‍රශ්නේදී විශේෂයෙන්ම අර්ජුන මහින්දන් මැතුමාගේ හෘද සාක්ෂිය තමයි දන්නේ මොකද වෙලා තියෙන්නේ කියලා. වෙන කිසිම කෙනෙක් දන්නේ නැහැ. එතුමාගේ හෘද සාක්ෂිය පමණයි දන්නේ. මොකද මේ බැඳුම් කර නිකුත් කිරීම 1900 ඒ කාලේ ඉඳන්ම තිබුණා 70 ගණන්වල ඉඳන් 78 න් පස්සේ ඉන්පසුව විශේෂයෙන්ම ක්‍රම තුනකට මේව ගන්න මේ බැඳුම් කර ගන්න. මේ බැඳුම් කර කියන්නේ මේ රජයට ණය ගන්න ක්‍රමයක්. ඔබතුමා කියන්නේ කොමිෂන් සභාව වාර්තාවට අනුව මේ සියල්ල ක්‍රියාත්මක වෙන්නේ කියන එක. එතුමා ඊළඟට අහපු ප්‍රශ්නේ තමයි දැන් මේ කාරණේත් එක්ක මේනොට ආණ්ඩුව CC එකට ගිහිල්ලා මෙතනින් එහාට ආණ්ඩුව කොහොමද ගෙනියන්නේ කියන එක ප්‍රශ්නේ. ආණ්ඩුව කිසිසේ CC එකට නෑ අපිට 3න් 2ක් තියෙනවා. 3න් 2ක් කියන්නේ අපිට 122ක් ලැබිලා තියෙනවා. 26ක් ඡන්ද දෙන්න පැමිණිලා නෑ. 122 26 148 3න් 2කට තව දෙකයි ඕනේ.
එතකොට විරුද්ධව ඡන්ද දීපුවෙත් ආණ්ඩුවේ ඉන්නවා කියලා. මේ දෙන්න ගත්තාම හරි. එතකොට සමහර විට ඉදිරියේදී අපිට තුනෙන් දෙක පිරවන්න මේ නලින් කියන වගේ මේ දෙන්නයිද කියන්නත් බෑ. ඉතින් ඒක දේශපාලනයේ හැටි. ඉතින් ඒක නිසා විශේෂයෙන් බලන්නකෝ දැන් මේකට විපක්ෂ නායකවරයෙක් ඡන්ද දීලා තියෙනවා. එතකොට EPDP නායකයෙක් ඡන්ද දීලා තියෙනවා. සුළු ජාතික පක්ෂ සියල්ලම ඡන්ද දීලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි ආණ්ඩුව තුනෙන් දෙක තියෙනවා. අපේ ආණ්ඩුව ඉදිරියට යනවා. ඊළඟ ඡන්දයක් කියලා බලන්නකො තුනෙන් දෙකක් ගන්න බැයිද කියලා අපි තුනෙන් දෙකක් අදාන 50 අධ්‍යය කරන මේක සම්මත කරගන්න තිබුණේ නෑ මොන මොකද්ද අද තිබ්බ 50 සම්මත නෑ ඒ ඒ 50 සම්මතකට ඒකට නීතිපතිවරයා කියලා තියෙනවා ඒ කියන්නේ අධිකරණ සංවිධාන පනත අධිකරණ සංවිධාන පනත අද පාර්ලිමේන්තුවට ගේන තීන්දුව කළා තිබුණා ඒකෙදි ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව දීලා තිබුණා කතානායකතුමා ප්‍රකාශ කළා ඒකට යම් යම් ඒවට තුනෙන් දෙකක් ගන්න ඕනේ කියලා තිබුණා ඒකෙදි ඊට පස්සේ ඒ සංශෝධන සහිතව අපි අද ඉදිරිපත් කරන්න යද්දී නීතිපතිවරයා කිව්වා මේකට තව සංශෝධන ගේන්න අවශ්‍යයි විශේෂයෙන්ම පලාත් බල මහාධිකරණක සම්බන්ධ කරලා තමයි මේක ගේන්න ඕනේ කියලා ඒ කියලා තියෙනවා ඒ මේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ ඒ නිසා ඒ සංශෝධන ගේනලා අපි මැයි 8 වෙනිදා මේ පනත පාර්ලිමේන්තුවට ගේනවා ඒ මේ යට පාර්ලිමේන්තුවට ගෙනාවපුවාම විශේෂයෙන්ම කොච්චර ඡන්ද ප්‍රමාණයක් තියෙනවද කියලා දැනගන්න පුළුවන්. මම ගන්නවා මේ යට වෙනදට තුනෙන් දෙක ගන්නවා කියලා. දැන් පැය යට වෙනදා ගියා ගන්නවා තුනෙන් දෙක අපිට ගන්න පුළුවන්. විශේෂයෙන්ම නෑ. ඉතින් බැරි වෙනොත් පනත පනත වෙයි. අර තුනෙන් දෙක අපි ගන්නවා. නෑ ඔබතුමාලා දැන් ඔබතුමාලා තුනෙන් දෙක ගන්නවා කියනවා පුළුවන් කියනවා සරල බහුතරය ගන්නවා කියනවා නොයිකුත් කතා කියනවනේ. දැන් ඔබතුමාලා කියනවා අපි චෝදනා කරනවා. දැන් මෙතුමා දැමුත් කිව්වා අපි සල්ලි ගත්තා ඒ වගේ චෝදනා කරනවා කියලා. දැන් ඔබතුමාලා මේ පොරොන්දු පත්‍රිකාවක් දීලා වාචිකව හරි දීලා තමයි ඔය දෙමළ සම්දානේ മന്ത്രിවරු 16 දෙනා ගත ඒක බුදුම පිළිගන්නවනේ පොරොන්දු පත්‍රිකාවක් කියලා මේක පොරොන්දු පත්‍රිකාවක් නම් අත්සන් කළා තියෙන්න බෑ දැන් කොහෙන්වත් තාම අත්සන් කළා කියන්නේ නෑ නෑ පාවිච්චි කරන වාචිකව ඒක ඔබතුමාම කියන වරදකුත් නෑ නෑ වරදක නෑ එහෙම කියන එතකොට පහුගිය අයවැය අයවැය සම්මත කරගද්දි ඉතිහාසයේ කවදාවත් නැතුව දෙමළ සම්දානේ ඔබතුමාලට ඡන්දේ පාවිච්චි කරා එතකොට විපක්ෂේ ඡන්දේ පාවිච්චි කරද්දි ඔබ ඒ දෙමළ සම්දානේ මන්ත්‍රීවරයෙක් කියනවා කෝටි දෙක ගානේ දුන්නා කියලා. ඔබතුමා ඒක පිළිගන්නවද? නෑ පිළිගන්නේ නෑ. ඉතින් එහෙම සල්ලි දුන්නා නම් අල්ලස් එකට දාන්න පුළුවන් මේ එතුමාට. ඔබතුමාලා පාර්ලිමේන්තුවේ එතුමා ඒ කරපු ප්‍රකාශය එළිය කරන්නේ. ඔව්. කෝටි දෙක ගානේ දුන්නා කියලා. එතකොට ඔබතුමාලා ඒ සම්බන්ධයෙන් ඔබතුමාලා කීර්තිනාමේ තියාගෙන නෑ. නෑ නෑ කෝටි දෙක දුන්නා කියලා මම අපි අහලත් නෑ එහෙම. දැන් ඔබතුමාලා හිතෙන් නෑ නෑ නෑ. ඔය කවුද දුන්නේ? කාටද දීලා දෙන්නේ? කාටද දීලා දෙන්නේ? දෙමළ සම්දානේ මන්ත්‍රීවරු 16 දෙනාටම කෝටි දෙක ගානේ දුන්නයි කියලා. ඔය අපි අද තමයි මේක ඇහුවේ මම නා. අපි සියලු මන්ත්‍රීවරුන්ට ආසනේ සංවර්ධන කටයුතු කිරීම සඳහා යෝජනා 15කට කෝටි දෙකක මුදලක් දුන්නා මිලියන 20ක මුදලක් දුන්නා ආසනේ සංවර්ධන. හැබැයි ඒකටත් යෝජනා 15ක් ඒ යෝජනා ඉදිරිපත් කරන්න ඕනේ අවශ්‍ය ඒ ක්‍රයිටීරියා එකක් දුන්නා. මෙන්න මේ විදිහට කරන්න ඕනේ. ආ ඒකේ කොට ආ නැතු මුදල් නෙමෙයි ඒකේ කොටසක් දෙන්න ඇති. නෑ ඉතින් ඒක අපි දන්නේ නෑ. ඒ අපේ අපි රම්බෝඩා. ඉතින් එහෙම නේ කෝටි දෙකක් කියන්නේ එන්නේ ඒක වෙන්නේ. නැතු සල්ලි කෝටි දෙකක් දුන්නා ව්‍යාපෘති. ව්‍යාපෘති 15ක්. නලින් බණ්ඩාරම ව්‍යාපෘති. සමාජයට මෙවනේ. අපි උතුරු මිනිසුන්ගේ ව්‍යාපෘති කරන්න බෑ. එහෙම 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 දෙන්නේ. ඒක වෙන්නේ නැත්තම් අපිට මම ඒක අපි දන්නේ නැහැ. එහෙම සල්ලි දුන්නා කියලා. එහෙමනම් අපි ඒ ව්‍යාපෘති සඳහා ඒකේ දුන්නා ඒ ක්‍රමවේදයක් කොහොමද කරන්න ඕනේ කියලා මේ යෝජනා 15කට. විශේෂයෙන්ම අපි ආණ්ඩුවක් වශයෙන් 2015 ජනවාරි 8 වෙනිදා රජය පිරුවාට පස්සේ අපි ඉස්සෙල්ලාම කරේ 19 වෙනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම. ඒ 19 වෙනි සංශෝධනය තුලින් නලින් මන්තුමා මුලින් කිව්වා වගේ අපි හොඳ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ගෙනාවා. ඒ තුලින් තමයි මේ රටේ විශේෂයෙන්ම දැන් අපි විගණන පනත ඉදිරිපත් කරනවා. ඒ වගේම තොරතුරු දැන ගැනීමේ පනත. ඒ මෙවැනි පනත් ගෙනල්ලා ප්‍රජාතන්ත්‍රවාදී පනත් තුලින් අපි මේ රටේ යම්කිසි ප්‍රජාතන්ත්‍රවාදී තත්ත්වයකට ඉස්සර සුදු වෑන් සංස්කෘතිය මුකුත් නැතුව ඒ යම්කිසි තත්ත්වයකට ගෙනල්ලා තියෙනවා. ඉතින් ඒ තුළ ඒ වගේම විශේෂයෙන්ම මෙවර මැතිවරණ ප්‍රතිඵලයත් එක්ක පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයත් එක්ක සුදේශ ඒක හරියට විග්‍රහ කරලා බැලුවොත් මේක ජනාධිපතිවරණයකට සංසන්දනය කෙරුවොත් ජනාධිපතිවරණයත් මොකද ලංකාවේ එකට මුළු පළාත් පාලන මැතිවරණ ඔක්කොම එකට තිබ්බේ අවුරුදු ගානකට පස්සේ. එතකොට ඒ පසුගිය ජනාධිපතිවරණත් එක්ක බලපුවාම මේ ඒ ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මැතිතුමාට විරුද්ධව තරඟ කරපු නැත්නම් සහයෝග දුන්නු සියලුම පක්ෂ
පක්ෂකකරම ලක්ෂ 62 ඡන්ද ප්‍රතිශතය තාම එහෙම තියෙනවා. ඒ කියන්නේ මේ රටේ ජනතාව තාම අප කෙරෙහි විශ්වාසය තියලා තියෙනවා. යම් කිසි රතු එළියක් දැල්ලුවාට මොකද මේ ඔබලා අපිට දුන්න පොරොන්දු වලින් සමහරව ඉෂ්ට කළ නැහැ. ඒ නිසා ඒවත් ඉෂ්ට කරන්න කියන එක තමයි ඒ දීලා තියෙන ඒ අපිට රතු එළිය. හැබැයි ඒ ඡන්ද ඒ ප්‍රමාණය අපේ ලක්ෂ 62 එහෙම තියෙනවා. අපි ඒ ජන අපිට 2015 ජනවාරි 8 වෙනිදා දුන්නේ ජනවරම තුලින් තමයි අපි ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ඒකට ඒක ඉදිරියට ගෙන යාමට මේ අද ඊයේ තිබිච්ච විශ්වාස භංගයේ ජයග්‍රහණය පිටුහලක් වෙයි කියලා හිතනවා. ඉතින් ඒ නිසා මොකද අපේ පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිපලයත් එක්ක අපේ පාක්ෂිකයන් කඩාවැටලා විනාඩි ඔබතුමාගේ පාක්ෂිකයන් කඩාවැටලා තිබුණා. ඒ පාක්ෂිකයන්ගේ කඩාවැටීම නැවත ඉදිරියට එන්න මේ විශ්වාස භංගයේ ජයග්‍රහණය විශේෂයෙන්ම ඉවහල් වෙයි කියලා තියෙනවා. මම හැම වෙලාවෙම කියන එක තමයි මේ බැඳුම් කර ෆුට් නෝට් ගැන කිව්වා මේ ඉන්දිකව සුදේව හිටව මහ බැංකු අධිපතිවරයෙක් වන විජයවර්ධන මහතා කියලා තිබුණා මේ වාර්තාව ශක්තිමත් වුණා කියලා. මොකද මේ ෆුට් නෝට් කියලා දැම්මේ මේ වාර්තාව යණේව විග්‍රහ කිරීම සඳහා තමයි ෆුට් නෝට් දැම්මේ නැතුව අපිට වෙන කිසි දෙයකට නෙමෙයි. මොකද යම් කිසි ඕනෙම කෙනෙක් මේ රටේ පුරවැසියෙක් හොරකමට විරුද්ධයි. ඉතින් අපිත් ඒ හොරකමට විරුද්ධයි. එහෙම වෙලා තියෙනවනම් තමයි බඳු මේ සඳහා කමිෂන් මත ජනාධිපති අපත් කරලා ඒ ගැන ක්‍රියා කරගෙන යන්නේ. හැබැයි මට සමා වෙන්න අන්තිම ප්‍රශ්නේ අහන්නේ. දැන් ඔබතුමා ෆුට් නෝට් සාධාරණීකරණය කරනවා මම හිතන්නේ ඒකේ ඇති ඔය කියනවා වගේ මොකක් හරි දෙයක් ඇති. එතකොට මේ ඔය ෆුට් නෝට් දාපු කට්ටියට ඔබතුමාට නම් දුරකථන යමුතුන් ආවද නැද්ද මම දන්නේ නැහැ. ඒ කට්ටියටම 70 ගණන් 300 ගණන් 60 ගණන් 50 ගණන් එහෙම දුරකථන ඇමතුම් දීලා ෆුට් නෝට් එක දාන්න විදියද කියලා තියෙනවා. මේ ෆුට් නෝට් දාන එකදී අපි වෙනම රැතිස්සේ ඒ නිල්දාරි මණ්ඩලයට විශේෂයෙන්ම මේ අවස්ථාවේ ස්තුතිවන්ත වෙනවා කෝප් කමිටුවේ. අපි පුදුම මහන්සියක් දැක්කුවා. ඒ මොකද මේ වාර්තාව ශක්තිමත් කරන්න. හැබැයි ඒ කෝල් ආපු ඒවා ගැන අපි දන්නේ නැහැ. ඒක මේ වාර්තාවක් තියෙනවනේ. නෑ නෑ ඒ වාර්තා ඒවා ඒ කෝල් කතා කරලා නෙමෙයි. ඒ අපි හර්ෂණ සිල්ලා මැතුමාට කෝල් ඇවිල්ලා තිබුණේ නෑනේ. හර්ෂණ සිල්ලා මැතුමා තමයි ඒක මූලික වෙලා අපි එකතු වෙලා ෆුට් නෝට් දාන්න. එතකොට දැන් කෝප් කමිටු ඉන්නාට ඇවිල්ලා තිබුණේ නැද්ද? නෑ නෑ සමහර අයට ඇවිල්ලා තියෙන කීප දෙනෙකුට ඇවිල්ලා තිබුණා. ඉතින් ඒව ගැන දන්නේ ඒගොල්ලන්ගේ ඕගොල්ලෝ මෙතෙන්ට ගෙන්දලා ඒ කෙනෙක් ඒගොල්ලන්ගේ අහන්න මොකද වෙලා තියෙන කියලා. නෑ ඔබතුමා කෝප් කමිටු නියෝජනය කරන සජ්ජාතිපක්ෂනේ සාපය. ඒ කෝල් ආපු අයන එක මේ තියෙන එක අපිට කිසිම ප්‍රශ්නයක් නෑ. එතකොට මේ බැඳුම් කර සිද්ධියේ මට තියෙන ප්‍රශ්නේ තමයි මම කෝප් කමිටු සමාජික සුදේව මල්ලඟ තියෙනවා සුනිල් නඳුන්නේත් මහත්මයා මන්තුමා සභාවට දාන කෝප් කමිටු වාර්තාවක්. ඒක මම අද ගෙනල්ලා තිබුණේ නැහැ. මම ගෙනල්ලා පෙන්නන්න. ඒකේ තියෙනවා මහ බැංකුව මහින්ද රාජපක්ෂ මහත්මයා 2012 අයවැයේදී ගත්ත තීන්දුව නිසා කෝටි 7160ක පාඩුවක් ලැබු එක මහ බැංකුව. මම මේක වක්කීමෙන් කියන්නේ. මොකද මහ බැංක කෝප් කමිටු වාර්තාවක තියෙනවා සුනිල් නඳුන්නේත්තුමා සභාපති දරපු අපි හිටපු කෝප් කමිටු වාර්තාවක තියෙනවා මහින්ද රාජපක්ෂ මහත්මයා 2012 අයවැයේදී ගත්ත තීන්දුවක් නිසා මහ බැංකුවට කෝටි 7160ක පාඩුවක් වෙච්ච එකක් ගැන. ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි ශ්‍රී ලංකා මහ බැංකුව පාඩු ලැබුවේ 2012 13 14 කියන වසරවල. ඒ ප්‍රමාණයවල ඒ එකතු කෝටි 7160ක්. මේ මේ තීන්දුව මොකද්ද? ඒ තීන්දුව තමයි ජනාධිපතිතුමා තීන්දුවක් ගත්ත ලංකාවේ විදේශ ශාන්තිත අඩු වුණාම විදේශ ශාන්තිත හිඟෝ අඩු වුණා. අඩු වුණාට පස්සේ ලංකාවේ ඕනෑම බැංකුවකට විදේශ රටකින් ගන්න පුළුවන් ඩොලර් ණයට ණය ගන්න පුළුවන් ඩොලර් වලින්. අරන් ඒ ඩොලර් තමන් තියාගෙන වැඩක් නැහැ. ඒවා මහ බැංකුවේ ආයෝජනය කරන්න පුළුවන් බැඳුම් භාණ්ඩාගාර බිල්පත් බැඳුම් කරවල ආයෝජනය කරන්න පුළුවන්. ඒ ආයෝජනය කරපුවාම විඳික ඒ සමහර ඒ කල්පිරෙනවනේ භාණ්ඩාගාර බිල්පත් කියන්නේ අවුරුද්දකට අඩු ඒවා. එතකොට බොන්ඩ්ස් එතකොට අවුරුද්දට වැඩි ඒවා කල්පිරෙද්දි ඒ ඩොලර් එකේ වෙනසක් තියෙනවනම් ඒ පාඩුව මහ බැංකුව දැරිය යුතුයි කියලා තීන්දුවක් ගත්ත අයවැයේදී ඒ ඩොලර් එකේ වෙනස මත ඒ ණය කල්පිරෙන අවස්ථාවේදී නැවත මහ බැංකුවෙන් මේකට දෙදී ඒ ඩොලර් එකේ වෙනස ඒ පාඩුව මහ බැංකුවට දරන්න සිද්ධ වුණා. නෑ ඒක මහින්ද රාජපක්ෂ මහත්තයා ගත්ත සල්ලියක් නෙමෙයි. එයා ගත්ත නෑ නෑ මම කිව්වේ ඒක ව්‍යාපාරයක්. නෑ නෑ මම ඒක ආයෝජනයක්. මම සුදේව කොහෙත් කළේ එතුමා ගත්ත කියලා. මං කිව්වා එතුමා ගත්ත තීන්දුවක් නිසා මේක එලිපිට සල්ලියක් කරලා නෑ. එතුමා ගත්ත තීන්දුවක් නිසා මහ බැංකුවට වෙච්ච පාඩුවක්. එතුමා ගත්ත තීන්දුවක් නිසා. එතකොට තව එකක් මම ඒකෙදිම කිව්වා. දැන් මේව ගැන හොයන්න. ඒකෙම කිව්වා ඒ ගැන හොයන්න උපදේශකයෝ 3 දෙනෙක් ගත්තා.
උපදේශකතුන් දෙකත් එන් කරන්නේ එක්කෙනෙකුට එක්කෙනෙකුට උපදේශකයෙකුට පඩි ගෙවලා තියෙනවා කෝටි 50ක් මාසෙකට අවුරුද්දකට කෝටි 50ක් කෝටි 50ක මේ පඩි ගෙවලා තියෙනවා මාසෙකට කෝටි 109 1.5 බිලියන් ගෙවලා තියෙනවා උපදේශක තුන් දෙනාට ඒ අවුරුද්දට ඉතින් මෙන්න මේවා ඒ වගේම ඒ කාලේ දැන් මේකෙදි දැන් බිලියන් 12ක් අපි මේ පර්පිචුවලිටි සමාගමේ මුදල් මහබැංකුවේ රඳවගෙන තියෙනවා දැන් මේ වාර්තාවෙන් ඇවිල්ලා තියෙන්නේ බිලියන් 11 සම ගහනක පාඩුවක් ඊට පස්සේ දැන් ඒක අපිට ආයෙ කරගන්න මහබැංකුවට වෙච්ච පාඩුව මහින්ද රාජපක්ෂතුමා මුදල් අමාත්‍යවරයා වශයෙන් 2012 ගත්ත මම ඒක පැහැදිලි කළා ඒ වගේ ඒතකොට හෙජින් කර දුන්නේ ඔබතුමා කිව්වා ඉතින් මෙවැනි විශාල පාඩු 2014 මේ මෙතුමත් කෝප් කමිටු ඉන්නවා 2014 වෙද්දි ශ්‍රී ලංකා ගුවන් සමාගමේ පාඩුව කෝටි 15000යි කෝටි 15000ක් පාඩුනේ කොහමද? එතකොට ශ්‍රී ලංකාවේ පාඩුව කොහොමද කියලා මම කියන්නේ. අපි ඔතන ගැන එක හොරකමක් කියලා. හොරකම් කියලා කියන්නේ නැහැ. මේ පාඩු වෙන්නේ මේ දූෂණ වංචා කියන්නේ ඒවයි. ඉතින් ඒ දූෂණ වංචා නිසායි පාඩු හොරකමක් නෙමෙයි. නෑ නෑ වැරදි පල්ල ගන්න එපා. ඔබතුමා දන්නවද මේ අවුරුදු තුනට ශ්‍රී ලංකන් පාඩුව? දූෂණ වංචා කියන්නේ මේ අවුරුදු තුනට ශ්‍රී ලංකන් පාඩුව කීයද කියන්නේ? මේ අවුරුදු තුනට ශ්‍රී ලංකන් පාඩුව කියන්නේ? මේ අවුරුදු පාඩු නෑ අඩුයි. කෝටි පාඩු නේ ඔව් ශ්‍රී ලංකා ලාභයි මිලියන 28000 හැමතුමා ගුවන් සේවය හැමතුමා රටට බොරු කියන්නේ නෑ මිලියන 28000 පාඩු කෝටි 15000 කෝටි 15000 පාඩු එන්න පාඩු අඩු කරගෙන මේ පාඩු එන්න අඩු කරගෙන හැමතුමා ගුවන් සේවය හැමතුමා ගුවන් සේවය අද අපි මේ අද හැමතුමා ගුවන් සේවය සාකච්ඡා තියමු වෙනම සාකච්ඡා තියන්න ඕනේ මොකද හේතුව අද මේ ලයිට් එක කැන්සල් කරලා කීයක් ගෙවුවද ලයිට් එක කැන්සල් කරලා අද ලයිට් එක කැන්සල් කරලා ඩීල් එක දාලා කීයක් ගෙවුවද මගේ ගැන කතා කරන නිසා මේව ගැන මම ඒක නැත්තම් මම ඒව ගැන අපි ඊළඟ වටේදී මම ගුවන් සේවයේදී මම ගුවන් තොටුපළ ගුවන් ගුවන් සේවයක තියෙන වෙන එක්කෙනෙකුට විශේෂයෙන් මම ඒ ගැන විශේෂම එකක් තියන සුදු ඒ ගැන කතා කරනකොට මම සියලුම දේවල් හොඳයි අපි දෙවන වටේ අවසන් අවස්ථාව ලබා ගන්න සූදානම් වෙන්නේ ඉන්දික අනුරුද්ධ මන්ත්‍රීවරයාට අවස්ථාව තිබෙන්නේ බලන්ගොඩින් කියාත් සලම් මහතා ඉන්න අදුරකතනේ කියාත් මහතා සුබ සන්ධ්‍යාවක් සුබ සන්ධ්‍යාවක් සුදේව මාක්ක මම ඒකාබද්ධ විපක්ෂක ඉන්දික මන්ත්‍රීතුමාගෙන් ප්‍රශ්නයක් අහන්න කැමතියි හොඳයි ප්‍රශ්න අහන්න අපේ පක්ෂය හරියට කිව්වොත් හොඳයි පොඩ්ඩක් අපේ ඉතපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා කියනවා ඔබතුමාගේ ගෙදර රූපණී හඳ අඩු කරගන්න හඳ අඩු කරලා ප්‍රශ්න අහන්න ගරු මේ මහත්මයා සුදේව නම් මොකද කියත් සලම් මහතා හොඳයි ප්‍රශ්න අහන්න හරි ඊටපස් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා කියනවා මේ ආණ්ඩුවට තව පෝය හතරක් එහෙමදී අග්‍රාමාත්‍යතුමා එච්චර දුර්වල නම් අග්‍රාමාත්‍යතුමා මේ ආණ්ඩුව ගෙනියන්න බැරි නම් ඒයි ඒ ඕගොල්ලන් අදිසියෙ මේ අග්‍රාමාත්‍යතුමාට දෝෂාභියක් ගෙනාවේ ඒක ගෙනාපුෙන් වාසි වුණේ අග්‍රාමාත්‍යතුමාගේ පක්ෂය ශක්තිමත් වුණා මට දැනගන්න ඕනි මේක මහින්ද රාජපක්ෂ මහත්තයා රනිල් මහත්තයාව තවත් ශක්තිමත් කරන්න කොමන්ත්‍රණයක්ද ඒකට උත්තරයක් දෙන්න මම මන්ත්‍රීතුමා හොඳයි බොහොම ස්තුතියි ඔමි සුසි කියා සලම් මහත්මයා රනිල් වික්‍රමසිංහ මහත්මයාව ශක්තිමත් කරන්න එහෙම නැත්නම් අර ජනතා විමුක්ති පෙරමුණේ කියන විදියට අගමැතිවරයයි ජනා මහින්ද රාජපක්ෂ මැතිතුමායි අතර ඩීල් තියෙනවා කියලා කියන්න ඕන කෙනෙකුට පුළුවන්. නමුත් පැහැදිලිවම විශ්වාසභංග යෝජනාව ගිහිල්ලා බාර දීලා විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දේ පාවිච්චි කරලා මහින්ද රාජපක්ෂ මහත්මයා අද රටට ලෝකෙට කිව්වා මේ ආණ්ඩුව මේ අගමැතිවරයා රට විනාශ කරනවා
මේ අගමැතිවරයා සිටිය යුතු පුද්ගලයෙක් නෙවෙයි කියන. එහෙනම් මං හිතන්නේ ඊට වඩා පිළිතුරක් එතුමාට අවශ්‍ය නැහැ. ඒ නිසා මේ එතුමාව තියා ගැනීමට මහින්ද රාජපක්ෂ මහත්මයාට තියා ඒකාබද්ධයේ කිසි කෙනෙකුටත් ඒ වගේම එක්සත් ජාතික පාක්ෂිකයන්ට ගමේ ඉන්න ගමට යන එක්සත් ජාතික පක්ෂේ මන්ත්‍රීවරුන්ට උවමනාවකුත් නැහැ. මේක මේ අසාමාන්‍ය සිද්ධියක් උනේ. ඊයේ දවසේ මේගොල්ලන්ගේ බලාපොරොත්තු අපේ බලාපොරොත්තු නෙමේ සිඳී ගියේ. ඊයේ දවසේ මේගොල්ලන්ගේ බලාපොරොත්තු සිඳී ගියේ. මේගොල්ලෝ බලාපොරොත්තු උනේ මෛත්‍රීපාල ජනාධිපතිතුමා එහෙම නැත්නම් අනිකුත් ඒ පාර්ශව එකතු වෙලා මේක යම් තැනකට ගෙනේ කියලා. නමුත් ඒක සිද්ධ වුණේ නැහැ. නමුත් දැන් අද වෙලා තියෙන්නේ ඒ සිද්ධ වෙච්ච නැති නිසා දැන් පක්ෂය ඇතුලේ යන කොටා ගැනීම. ඔබතුමාලගේ පක්ෂය යන කොටා ගැනීම අපට අදාළ නැහැ. නමුත් ආණ්ඩුව ඇතුලේ යන කොටා ගැනීමනේ. ඕක කොහොම යයි? ඒ නිසා අපි ඕකට අඩුපාඩු එකතු කරන්නේත් නැහැ. අඩමුගුඩුම දාන්නෙත් නැහැ. අපි ඕකට මුකුත් කරන්නේ නැහැ. බලාගෙන ඉන්නවා. අපි දන්නවා පැහැදිලිවම ඔබතුමාලා කෙසේ උත්සාහ කළත් අර රට ජාතිය ඒ වගේම ආර්ථිකය ගැන හිතලා ඊයේ දවසේ ඡන්දේ පාවිච්චි කරපු 16 දෙනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙතුමා කිව්වා වගේ එතුමන්ලාගේ කාලය එතුමන්ලා හොඳ කරගත්ත. ඒ නිසා එතුමන්ලා බය නැතුව ඉදිරි මැතිවරණ වලට 2025 වෙනකම් බලන්න ඉදිරිපත් වෙයි වගේ මට හිතෙනවා. ඒ නිසා අගමැතිවරයා අගමැති ඔවහන් දැන් ඔබතුමා හිතන්නේ 16 දෙනා ඡන්දේ පාවිච්චි කරන්නේ අගමැතිවරයාට විරුද්ධව? ඔව්. ඔබතුමා හිතන්නේ ඒගොල්ලෝ දැන් මොකද්ද දැන් කාර්යභාරය? ඒගොල්ලෝ තවදුරටත් අමාත්‍යංශ දරන්න ඕනද නැත්නම් අපිට අදාළ විපක්ෂයෙන්? ඒක ඒගොල්ලන්ගේ වැඩ. ඔබතුමා හිතන්නේ කොහොමද හොඳ කියලා? ඒක අපි හිතන දේ හරි වෙන්නේ නැහනේ. හරි කොහොමද? අපි හිතන දේ ඔබතුමා හිතන දේ එක්සත් ජාතික පක්ෂය සිද්ධ වෙනවද? හරිද මම අහන්නේ? ඔබතුමා හිතන දේ එක්සත් ජාතික පක්ෂය සිද්ධ වෙනවද? හරිද? ඒ නිසා එතුමල්ලා අපේ උදවිය නෙවෙයි. හරිද? එතුමල්ලා ඔබතුමාලගේ අනිත් පාර්ශවයයි. හරිද? එතුමල්ලා හිතන දේ ගැන මට කතා කරන්න බෑ. හිතන දේ නෙමෙයි හරිද? හරිද මට කියන්න බෑ. ඇයි? ඒ මම කියන එක අවශ්‍ය නැහනේ. ඇයි? අදාළ නැහැ. එතුමල්ලාට උපදෙස් දෙන්න මම කවුද? යාළුවා පරාජය කරන්න බෑ. තවදුරටත් අගමැතිවරයා නිසා මගේ ගලාව නාස්ති කරන්න එපා. දැන් මෙතුමා ඒ වගේම අපේ අශෝක අබේසිංහ මන්තුමා කිව්වා අපි මේ පළාත් පාලන මැතිවරණේ පටන් ගද්දිම කිව්වා කියලා මේක ජනමත විචාරණයක් කියලා. මන්ත්‍රීතුමා අපි අදටත් කියනවා ජනමත විචාරණයක් පරාදයක ජනමත විචාරණේ 51ක් එන්න අවශ්‍ය නැහැ. ජනමත විචාරණේ ජනමත විචාරණේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වේදිකාවේ කිව්වේ පත්තරවල ඇඩ්වර්ටයිස්මන්ට් දැම්මේ බැංකු ටික ආරක්ෂා කරගන්න ඕන නම් බැංකු ටික රැකගන්න ඕන නම් රාජ්‍ය සම්පත් රැකගන්න ඕන නම් මේ මැතිවරණයේදී අතට නැත්තම් බුලත් කුලයට ඡන්ද දෙන්න කියලා ජනතා විමුක්ති පෙරමුණ කිව්වේ මේ රටේ මේ වෙන විනාශය නවත්ත ගන්න ඕන නම් රට රැක ගන්න ඕන නම් ඡන්දෙ දෙන්න කියලා. අපි කතා කරලා කිව්වේ මේව නැති කර ගන්න නම් පොහොට්ටුවට ඡන්දෙ දෙන්න රනිල් වික්‍රමසිංහ. එහෙනම් 140 ගණනක් ගත්තත් වැඩි බහුතරයක් 165කට 75කට වැඩි නියෝජකයින් එක අපිත් නියෝගකනේ අපිත් අපිටත් ඒක ආරක්ෂා කරගන්න අපිත් නියෝගකද නැවත හොරුන්ට බලය දෙන්න බෑ 165කට වැඩි බලයක් දීලා නැහැ අපි කිව්වේ නැවත හොරුන්ට බලය දෙන්න බෑ කියලා ජනතාව ඔබතුමාට විරුද්ධයි මේ අපි කිව්වේ නැවත බලය දෙන්න බෑ කියලා අපි කිව්වේ ඔකම තමයි අහන්නකෝ රටේ ජනතාවගෙන් 165ක් 70ක් ඔබතුමාලගේ මතයට විරුද්ධයිනේ. එතකොට අපිට 152 නෙමෙයි 55කටත් එහා ගියේ. ඔබතුමාට 62ක් 62ක් දීලා දින ඔයගලන්ට විරුද්ධව. 62ක් දීලා දින ඔයගලන්ට විරුද්ධව. අපිට ජනතා විමුක්ති පෙරමුණ මේ ශ්‍රී ලංකාවේ පක්ෂේ අපේ ජනතරක එකතු වුණා 62ක්. ඒක ඔක්කොම අපි ඔක්කොම එක දිගට ගියා. ඒකට කව් කරා. ඒක බාර් එකට කව් කරලා. ඔයා නිකන් අල්ල පොලේ කරලා ළමයි ටික දාගන්න. ඔයාගේ ඔක්කොම දීලා. හරිද? ඒ නිසා එදා අපි ගත්ත ජයග්‍රහණය අද එලිපිට පේනවා. ඒක ඒක අපි අවතක්සේර කරන්නේ නැහැ ඒක. අවතක්සේර කරන්නේ නැහැ. ඔක වාද කරන්නේ වාසභාව ඔයගොල්ලෝ දිනවා. ඒක සම්බන්ධයෙන් මම කතා කරන්න අවස්ථාවක් දෙන්න. කරන්න එපා කරුණා කරලා. ඒකයි මං ඉල්ලන්නේ. ඒ වගේම කිව්වා මේ දෙමළ සන්ධානේ මන්ත්‍රීවරුන්ට දුන්නා කියලා කෝටි 2ක ව්‍යාපෘති. කෝටි 2ක ව්‍යාපෘති නෑ නෑ ඔබතුමාලා දෙපළම කිව්වා අපිට හම්බ වුණා කියලා අපිට සහ අපි කිව්වේ අපිට හම්බ වුණා කියලා දෙමළ සන්ධානේ කියන්නේ ඕගොල්ලෝ මේක දාගන්න නෑ නෑ දැන් අපි කිව්වේ අපිට හම්බ වුණා අපි කිව්වා පැහැදිලිවම කෝටි 2ක් දුන්නා කියලා ඔබතුමාලා කිව්වා ව්‍යාපෘති වශයෙන් දුන්නා මිසක්ක අපිට මුදල් ගන්න දෙනු නෑ හරි ඔබතුමාලා දුන්නා කියමුකෝ ඔබතුමාට කෝටි 2 නෙමෙයි ඊට වඩාත් ව්‍යාපෘති ඔබතුමාට දෙනවා ඒ නිසා මේ අද රට දැනගත්ත මෙතුමල්ලගේ ප්‍රකාශයෙන් සහ අද රට දැනගත්තු එකම දේ තමයි මෙතුමල්ලා මේ දෙමළ සන්ධානේ මේ 16 දෙනෙක් ලෝක ඉතිහාසයේ මගේ අම්මේ විපක්ෂයක් කරනවා
ඒ විපක්ෂයේ අයවැයට පක්ෂව ඡන්දෙ දෙනවා. ඒ විපක්ෂයේ අගමැතිවරයාට මේ 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 ඒක තමයි අපේ පක්ෂයේ දක්ෂතාවය. අපේ අගමැතිතුමාගේ දක්ෂතාවය. අපේ ආණ්ඩුවේ දක්ෂතාවය ඉන්නේ ඒක විපක්ෂයේ රාජකීය ඡන්දේ ආණ්ඩුවට ගන්න පුළුවන් කොයි රටේද? ඒක තමයි දක්ෂතාවය. ගුණෑගල මේ මැද රට බෙදලා සල්ලි දීලා පුළුවන් ගන්න ඕන නෑ. විපක්ෂ රාජකීයතුමාගේ ඡන්දෙත් අපේ ආණ්ඩුවට ගන්නවා තාම මොනරකොල මොනරකොලට ආසුණා මොකක්ද දක්ෂතාවය. මට කතා කරන්න අවස්ථාවක් නෑ. ගත්තොත් මට කතා කරන්නත් නෑ. මේ වැඩසටහන ඉවර වෙන්නේ නෑ. අපිට එක දෙක වෙනකන් කරන්න වෙයි. ඒ නිසා ඔබතුමාලට ගැළපෙන විපක්ෂ නායකයෙක් ඔබතුමාලා නිර්මාණය කරන් ඉන්නවා. එතුමා ඔබතුමාලා මොනවද කියන්නේ? ව්‍යවස්ථාවෙන් දෙන්නම්, ඉඩම් කඩම් වලින් දෙන්නම්, ව්‍යාපෘති වලින් දෙන්නම්, මොනරකොළ වලින් දෙන්නම්, රැකී රක්ෂා වලින් දෙන්නම්. මෙන්න විපක්ෂ නායක ආණ්ඩුවට පක්ෂයි. මේක ප්‍රාදේශීය සභාවකවත් වෙන දෙයක්ද? අපේ රටේ විපක්ෂ නායක බත්කන් විතරයි කටාරින්නේ. මේ රටේ ප්‍රශ්නයකට කතා කරන්නේ ප්‍රශ්නයකට කතා කරන විපක්ෂ නායකවරයෙක් නෙමෙයි. අපෝ එතුමා මොනතරම් ජාතික මෙන්න මේ තැනට ඔබතුමාලා මේ රට ගෙනල්ලා ඒකයි මම කීවේ. මේ තැනට ඔබතුමාලා ගෙනල්ලා තියෙන එකේ ආනිසංශ තමයි පෙබරවාරි 10 වෙනිදා ඔබතුමාලාගේ ඇස්පනා පිට කුරුණෑගල නගර සභාව, කුරුණෑගල ප්‍රාදේශීය සභාව, කුලියපිටිය ප්‍රාදේශීය සභාව, මේ උඩුබද්දාව ප්‍රාදේශීය, මේ හැම දෙයක්ම බින්ගිරිය ප්‍රාදේශ සභාව, මේ හැම දෙයක්ම ඔබතුමාලගේ ඇස් පනා පිට නැතුව ගියේ. දැන් ගමට ඔබතුමාලා ගේන ව්‍යාපෘතිය, පාරට ගේන ප්‍රාදේශ සභාව ව්‍යාපෘතිය, ප්‍රාදේශ සභාව පාර හදන්න ඕනේ අපේ සභාපති. අපේ පොහොට්ටුවේ සභාපති තමයි ඔබතුමාට හදලා දෙන්න ඕනේ. ඔබතුමාලට අයිතියක් නැහැ අපේ ප්‍රාදේශ සභාවේ සභාපතිට උඩුබද්දාවේ. එහෙම නැත්නම් බින්ගිරියේ සභාපතිවරයාට ඔබතුමාලට අයිතියක් නැහැ සල්ලි ගෙනල්ලා දෙන්න ඕන. අගමැතිවරයා කිව්වා දෙන්නේ නැහැ කියලා. නමුත් ප්‍රාදේශීය සභාව සභාපති තමයි. එයා සභාවේ සල්ලි හදයි. අපි මොකටද සල්ලි? ඒ නිසා සභාවේ සල්ලි හදන්න. ඔබතුමාලගේ සල්ලි ප්‍රාදේශීය සභාව මාර්ගයේ හදන්න. අපි දෙන්නේ නැහැ. ඔබතුමා මෙතුමා රැන්නවා. මෙතුමා අපි සල්ලි දෙන්නේ නැහැ. අපි කියන්නේ සල්ලි දෙන්නේ. ඒ නිසා බාධා කරන්න එපා. බාධා කරන්න එපා. අපි කරන හැටි බලලා පෙන්නලා කියලා දෙන්න. හරිද? දැක්කද කරපු දේ දියුල පිටි. අපි කරලා පෙන්නන්න. ඒ නිසා මේ දැන් මේ ඊයේ ඔය සන්තෝෂ කරන්න බින්ගිරියේ කොල්ලට කතා කරලා කටවුට් දාන්න, පෝස්ටර් යලවන්න, වෙඩි දාන්න, බට්ටෝ දාන්න කියලා ඔබතුමාලා කතා කර. ඒ ජනතාව පත්තු කෙරුවේ බැඳුම් කරේ හරි. බැඳුම් කරෙන් කොච්චර මංකොල්ලයක් වුණත් අපි බට්ටෝ පත්තු කරනවා අපිට සන්තෝසයි. ඈ බදු දැන් මේ 18 කොල්ලට කෙල්ලට බදු ගහනවා. දැන් අවුරුදු 18න් බදු ෆයිල් එක ඇරෙනවා. අගමැතිවරයා ඉන්නවා තව කල්ප කාලාන්තරයක් කියලා. වෙඩිපත්තු කරපන් කියලා. රණවිරුව ගෙනියනවා එල්ලුම් ගහට. රණවිරුව ගෙනියනවා එල්ලුම් ගහට. LDT එකේ සමාජිකයා ගෙදර යවනවා. නිදහස් කරනවා. ඒවට වෙඩිපත්තු කරපන්. කවුද කවුද නිදහස් කරේ? රටේ දේපොළ විකුණනවා. නිදහස් කරේ. ඒවට රටේ කවුද දැන් මේ ඊයේ පෙරේදා බෝම්බ ලොරියක් එලෝගෙන ආපු LTT සමාජිකයව ඔබතුමාලා නිදොස් කර නිදහස් කරලා ගෙදර යවනවා. අගමැතිතුමා හරි ඔබතුමාලා නිදොස් කර නිදහස් කරලා. ඔබතුමා දැන් කිව්වේ ලයිස්තුවේ. ඔබතුමා කිව්වනේ අගමැතිතුමාද? ඒ කවුද කියලා කිව්වනේ? ඒ නිසා ගරු මන්ත්‍රීතුමා අපිත් එක්ක කවුද කියවුද කියලා එල්ලෙන එක නෙමෙයි. අපිත් එක්ක කවුද කවුද කියලා එල්ලෙන එක නෙමෙයි. දැන් ඔබතුමාලා දැන් ලෑස්ති වෙනවා පක්ෂ ලොකු ප්‍රතිසංවිධානයක. හැබැයි ඔබතුමාලා දන්නේ නැහැ 2019 2019 ජනාධිපති අපේක්ෂකයා කවුද කියලා. කොහමද? ඔබතුමාලට කියා ගන්න බෑ. කොහමද? ඈ ඔබතුමාලා ඔබතුමා රාජපක්ෂ මහත්තයා මාස දෙකෙන් පරාද කරේ නොවැම්බර් මාසේ අපි ගියා අපේක්ෂකයා. මාස දෙකෙන් මාස දෙකෙන් නමගමැතිතුමා රනිල් ගේන. දෙන්නම අගමැතිතුමාව ගේන්න කැමති නැහැ. හැබැයි අගමැතිතුමා ඔබතුමාලගේ ජනාධිපති අපේක්ෂකයා කවුද? අපි නියෝජනය කරන මහින්ද රාජපක්ෂ මැතිතුමා දෙන්නේ කාවද? එතුමා අපේ ජනාධිපති අපේක්ෂකයා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාද? නැත්නම් එක්කෙනෙක් කියන්නේ. ඔයගොල්ලගේ පක්ෂ නායක මේ GLP's නේ. කොහෙද මහින්ද රාජපක්ෂ? මේ සියලු පද්ධතිය ගොඩනැගලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉස්සරහ. කියන්නේ මේ සියලු පද්ධතිය. එතුමා ගන්න තීන්දුව මොකද්ද?
එතුමා ක්‍රියාත්මක කරන්නේ සියලු දෙනා එක සාකච්ඡා කරලා ඔබතුමාගේ නායකයාගේ අපිත් එක්ක කතා කරලා අපිත් සාකච්ඡා අනවශ්‍ය බාධා කිරීමට මේ 54 මේ 54 ඒකාබද්ධ විපක්ෂේ ඒ වගේම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මේ පළාත් පාලන ආයතන මේ සියලු දෙනාට පණිවිඩ දෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයා. මේ සියලු දෙනා වෙනුවෙන් මහින්ද රාජපක්ෂ මහත්මයා ඉදිරිපත් කරන්නේ ඒ ගන්න තීන්දුව මොකද්ද අපි දන්න ඕන වෙලාවක හරි තීන්දුව එතුමා ගන්නවා. එතුමා ඉදිරිපත් කරන අපේක්ෂකයාට අපි ජනාධිපති අපේක්ෂක විදිහට වැඩ කටයුතු කරනවා. හරිද? අපි විශ්වාස කරනවා මේ රටේ නැවතත් මේ රටේ අපිට බය නැහැ ඔය කාටවත් අපි මුකුත් කරන්න ඕනේ නැහැ පොඩ්ඩක් ඉඳ කියන්න. නමක් නැහැ. අපි දන්නවා අපි දන්නවා පරිපාලනයේ අතින් ඒ වගේම හැකියාවන් අතින් ඒ වගේම උගත් බුද්ධිමත් වෘත්තීය වේදීන්ගේ අතින් ඒ වගේම සියලු පැතිවලින් සුසුසුකම් තියෙනවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළාද අපි ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ඔබතුමාට කියන්න පුළුවන් පක්ෂ නායකයා කියන්නත් බෑ ජනාධිපති අපේක්ෂකයා කියන්නත් බෑ මම කීවනේ අපිට මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ඔබතුමා කියන්නකෝ ඔබතුමා දැන් බලන්න සුදේව පක්ෂ නායකයා 2019 කවුද කියලා අද කියන්න බෑ හරිද පක්ෂ ජනාධිපති අපේක්ෂකයා 2019 කවුද කියලා මම පැහැදිලිවම කිව්වා පක්ෂ නායකයා මේ වැඩපිළිවෙලේ නායකයා මේ ආණ්ඩු විරෝධී බලවේගේ නායකයා මහින්ද රාජපක්ෂ එතුමා ඉදිරිපත් කරන්නේ කාවද මේ වගේ සරල දෙයක් ගණිත ගුරුවරයෙක්ට මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා නම් එතුමා ඉන්නේ පෙනින්නවා කියලා පැහැදිලිව එතුමා සඳහන් කරා හරි ඒක වෙනදි සඳහන් කරා නේද එතකොට එතකොට ඒක ඒ සඳහා අවස්ථාව දෙන්න ඔබතුමා නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා ඔබතුමා ඔබතුමාගේ අවස්ථාවයි කියන්නේ දැන් කාලේ පිටු කාලේ අපිට කාලේ පිටු නෑ ඔබතුමා ඊළඟ අවස්ථාව ඔබතුමා ලැබෙන්නේ ඔබතුමාගේ අවස්ථාව දෙන්න නෑ ඔබතුමා ඉන්දික මහතා කෙටි කෙටි නවසන නවත්තලා දෙන්න හරි කෙටි නවසන ඉතින් ඒ නිසා මටත් කියන්න තියෙන අර මහින්දානන්ද එතුමා කිව්වා වගේ අර මොනවද දෙන්න පුළුවන් උනාට මොලේ නම් දෙන්න බෑ ඒකින්ද කනගාටු වෙන්න මම හිතන් හිටපු නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා නෙමෙයි වටේ යන්න බෑ අපි පිටේ යන්න අමාරු ඒ නිසා ඉන්දික අපි පිටේ යන්න අමාරු වටේ ගහන්න අමාරු ඔබ කිකිටි කිටි නවසන් හරි නම් මට වෙලාවක් වෙනම ඔබේ කාලය අවසන් ඉන්ද කිටි නවසන් නවත්ත ගන්න කියන්නකෝ ඔබතුමා කිටි නවසන් ඔබතුමා කිටි නවසන් ඉතුමාගේ වාදකයට කිටි නවසන් ඉවර කරන්න අහන් ඉන්න අමාරු නාට ඉවර කරන්න යන්නේ ඉතින් ඒ නිසා නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා ඔය නායකයෝ ගන්න තීන්දුව తీරන ඔබතුමාලා නිකන් එලිපිට ප්‍රදර්ශනය කරන්න හදලා නිකන් ඇන ගන්න එපා. ඇන ගන්නේ නැතුව දැන් අර මහපුර අඳ ගන්න එපා. අපි කැමතිනේ ගරු ඇමතිතුමා කියලා කතා කරන්න. ඒ නිසා ඒ සිහිනේ බුඳ කරගන්න එපා ඔක කියන්න ගිහිල්ලා. ඒ නිසා ඔක තියාන අපිට බය නැහැ. අපි පැදුරේ ඉන්නේ බිමට වැටෙන්න අපි බය නැහැ. ඒ නිසා අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. බොහොම ස්තුතියි අපි ඉක්මනින් අවසන් විරාමය ලබා ගන්නවා. අපි අද බලයේ දේශපාලන සංවාදයේ අවසාන වටේ ආරම්භ කරන්නේ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීතුමාට අවස්ථාව තියෙන අවසාන වටේ ආරම්භය ලබා ගන්න. ඔව්.
සුදේව කියන්න ඕනේ මේ විශ්වාසභංග යෝජනාව ගෙනීමේ කාරණේදී අපි මූලිකව මේ කාරණාව අග්‍රාමාත්‍යවරයාට ගේන්න මොන කාරණාව පිළිබඳව මම දැන් කිව්වා මේකේ ඇයි තියෙන ප්‍රතිඵල මම කිව්වා දැන් ඉදිරියේදී මේ විශ්වාසභංගයේ ගෙනාවට පස්සේ මේ ආණ්ඩුව මූණ දෙන අභියෝග ටික මම කිව්වා සුදේව මෙතුමලාට බරපතල අභියෝග රැසකට මූණ දෙන්න සිද්ධ වෙනවා මේකෙදී දැන් මේ ජයග්‍රහණයෙන් පස්සේ මම ඔබට කිව්වා එකක් තමයි එක්සත් ජාතික පක්ෂයට ප්‍රතිසංවිධාන වලට මූණ දෙන්න වෙනවා දෙවෙනි එක තමයි TN එකට වෙච්ච එකඟතාවයන් ටික ඊළඟ එක තමයි මුස්ලිම් කොංග්‍රසයට වෙච්ච එකඟතාවයන් ටික ඒ වගේ විශාල කඳ ගන්නකොට ඉතින් ඒ නිසා අපි දන්නවා අනිවාර්යයෙන් මේ කටයුතු සිද්ධ වෙන්නේ නැහැ ඒ අනුව එක්සත් ජාතික පක්ෂය සහ මේ ආණ්ඩුව බරපතල ලෙස අස්ථාවර වෙනවා දැන් මෙතුමලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇමතුරුන් අයින් කරන්න විශ්වාසභංග යෝජනාවක් ගෙනාවා මම අද වගකීමකින් කියන්නම් වැඩිම ඒගොල්ලෝ දඟලුවොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අගමැතිවරේ පත් කළා රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කළා තමයි ජනාධිපතිව නවතින්නේ ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිම ඇමතිවරයෙක් අයින් වෙන්නේ නැහැ විශ්වාසභංගයට ඡන්දය දීපු ඒකට එයා කරෙම් ඉන්නවා මේගොල්ලෝ කෑ ගහපු ඔක්කොම නගුට අකුලගෙන අගමැතිවගෙන පැත්තකටලා ඉන්නේ කියන්නේ කියලා හරි මොකද අගමැතිතුමා වැඩි දඟලුවොතින් අර බැඳුම් කරේකේ දැන් ජනාධිපතිතුමා කැබිනට් එකේ දී කිව්වා මම ඔක්කොම එළියට දැම්මේ නැහැ මම ඔක්කොම එළියට දැම්මොත් බරපතල ප්‍රශ්න වෙයි කියලා ඒ නිසා මේ ඔය කියන දේවල් වෙන්නේ නැහැ ඒ නිසා මේ මේකෙන් පස්සේ බරපතල අර්බුදයකට මේ ආණ්ඩුව යනවා මේ ආණ්ඩුව අස්ථාවර වෙනවා මේ ආණ්ඩුවට යන්න බැරි වෙනවා මේකල කොරගහලා ගිහිල්ලා මේ ආණ්ඩුවට පාර්ලිමේන්තුව ඇතුළට යන්න ඉස්සෙල්ලා ඒ නිසා මේකේ කරන්න පුළුවන් එකම දේ තමයි සුදේව ආණ්ඩුව ආණ්ඩුව අස්ථාවරයි ආණ්ඩුවට ඒ කියන්නේ TN එකට මේවා දෙන්න බැරි වුණාම එක්සත් ජාතික පක්ෂය තුල ප්‍රතිසංවිධානය කරගන්න බැරි වුණාම ඔය මුස්ලිම් කොංග්‍රසයේ ඉන්න සභාපති කණ්ඩායම ටික දී ගන්න බැරි වුණාම මේ සියලු අර්බුදත් එක්ක මේ මේ ආණ්ඩුවට යන්න හම්බ වෙන්නේ ප්‍රශ්නකට අස්ථාවර දෙමු දැන් ප්‍රශ්න අහනවා ධානාමිනිය සංශෝධනය යටතේ කොහොමද ජනාධිපතිතුමා අගමැතිතුමාව ඉවත් කරන්න කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්න මම ඔබතුමාගෙන් අහන්න කැමතියි පෙබරවාරි මාසේ 24 වෙනිදා ජනවාරි මාසේ 9 වෙනිදා අගමැතිතුමා පත් කරේ කොහොමද කියලා කියන්න මට ඔබතුමා 2015 ජනවාරි මාසේ 9 වෙනිදා හවස 5ට නිදහස් චතුරස්‍රයේ ධානාමිනිය සංශෝධනය නෑ මං අහන්නේ පත් කරේ කොහොමද කියන්නේ කොහමද ධානාමිනිය සංශෝධනය නෑ මං ඔබතුමාට කියන 126ක් ඉදපු අගමැති කෙනෙක් අයින් කළා 54 දෙනෙක් නෑ මට ඔබතුමා කියන්න 54 දෙනෙක් ඉදපු අගමැති පත් කරේ කොහොමද කියන්නේ ඒතර ධානාමිනිය සංශෝධනය නෑ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව තුළ ඔබට විශ්වාසයයි හැඟෙන විශ්වාසය හැඟෙන ඕන කෙනෙක් පත් කරන්න පුළුවන්. ඒ දැන් ඉන්න ජනාධිපතිතුමා අගමැතිතුමා අයින් වුණාට පස්සේ ඔබතුමා හොඳින් මතක තියාගන්න. දැන් ඉන්න අගමැතිවරේ. ඔබතුමා හොඳින් මතක තියාගන්න. අයින් වෙන්න ඕන ජනාධිපතිවරයා. සන්දානේ ලියුමවොත් සන්දානේ මහලේකම්තුමා මේ යහපාලන ආණ්ඩුව ඉවරයි කියලා කැබිනට් මණ්ඩලය අහෝසි. ඊට පස්සේ පුළුවන් එතුමාට එකට යන්න. හරි. ඒ යන ක්‍රමය අපි දැන් අපිට ඕනේ නැහැ අදාළ නැහැ නේ. මම මේ කියන්නේ ඔබතුමාලා ඕනකට වැඩි නටුවත් වෙන්නේ යන දේවල් මම මේ කිව්වේ. අපිට ඒවා වෙන්න ඕනේ නැහැ. හරි හරි හරි. ඔබතුමාලා එහෙම හිතන්න වෙන්නේ නැහැ කියලා. ඔබතුමාලා මෛත්‍රීපාල මහත්තයා පිටතර හේතු කරන් අන්තිමට වෙන්නේ ඒක තමයි. අපිට ඒ අපිට කොහෙට ගියත් මේක ප්‍රශ්නයක් නැහැ. අපිට කොහෙ ගියත් මේක අවාසියක් නැහැ. මේ අපි ගහලා තියෙන බෝම්බේ ඔගොල්ලෝ ඔක්කොම දැන් කොර වෙලා තියෙන අපිට මේකේ ප්‍රශ්නයක් නැහැ. අපි කියන්නේ සුදේව ඇයි රනිල් වික්‍රමසිංහ මහත්තයා දේශපාලන වශයෙන් අපිට අවාසියක් වුණා අපි එතුමා පත් කරේ කියලා. ඔබතුමා බලන්න සුදේව පහුගේ කාලය පුරා මේ අවුරුදු 3ක කාලය තුර මේ අග්‍රාමාත්‍යවරයා මේ රටේ අගමැතිවරයා හැටියට එතුමාට ජනමරමක් නැහැ. එතුමා ජනමරමක් නැති අගමැතිවරේ. 2015 ජනවාරි 8 වෙනිදා ජනමරම හම්බුනේ මෛත්‍රී පාලසිරිසේන මහත්තයාට. එතුමාට අගෝස්තු 17 වෙනිදා ජනමරම හම්බුනේ 113ක්. ඒ නිසා ජනමරමක් නැති අගමැතිවරයෙක් මේ රට පාලනය කරන්න. අද මේ රටේ ආර්ථිකය අසුරන්නේ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා. මට ඔබතුමා කියන්නේ සුදේව මේ රටේ ආර්ථිකය මනින දර්ශක කීපයක් තියෙනවා. මට කියන්න ගරු ඇමතුමා මේ රටේ ඒක පුද්ගල ආදායම ගැන ඔබතුමා කියන්නේ මේ රටේ දලදේශීය නිෂ්පාදනය පොලිය අනුපාතය විදේශ සංචිත තමුන්නාසේ ඕනේ මේ රටේ ආර්ථිකය මනින ඕනෙම බිනුන්දන්ට ඕනේ දර්ශකෙන් කියන්නේ තමුන්නාසේ 2015 ජනවාරි මාසේ 8 වෙනිදා අද යතර තියෙන වෙනසක් කියන්නේ හොඳට ආපේකම නෑ අද ආර්ථිකය කඩාගෙන වැටලා ඒක පැහැදිලිව අපි පිළිගන්න ඕනේ ඒ විතරක් නෙමෙයි සුදේව මේ රටේ රාජ්‍ය සම්පත් එක විකුණන හැටි බලන්න මොන වුණත් චන්ද්‍රිකාන වුණගේ කාලේ අපි එතුමීට ගෞරවය දෙන්නේ එතුමී රටවල් වල වික්කේ නෑ එතුමේ වික්කේ විදේශ රටවල් වල සමාගම් වල මේක කෙලින්ම රටවල් වලට විකුණන්නේ හරි ඉතින් ඒ නිසා සුදේවේ විතරක් නෙමෙයි දැන් ඔබතුමා දන්නවා දැන් ත්‍රිකුණාමලයේ විකුණන්න හදනවා හම්බන්තොට වික්කා ඔබතුමා දන්නවද ලෝක හිගට රටක් නැනේ බංග්ලාදේශයට දෙන්න හදනවා මේ අනුරාධපුරයේ බීජ වී නිෂ්පාදනය කරන මහලුප්පල්ලම දෙන්න හදනවා බංග්ලාදේශයට හරි ඉතින් මෙන්න මේකට තමයි යන්නේ ඒ විතරක් නෙමෙයි මේ කාලෙතල තුර සම්මත කරපු අනපනත් බලන්න ඔබතුමා බලන්න අතුරුදහන් නුවන්ගේ පිළිබඳ කාර්යාල පනත ඊළඟට බලහත්කාරයෙන් අතුරුදහන් පැනගෙන වල පනත වැට් එක සක්‍රීය බැරකම් පනත ආදායම් බදු පනත විනිමය රාජ්‍ය ආයතන පනත ඔබතුමා දන්නවද ලෝක ඉතිහාසයේ අර ජිනීවා එකට ගෙන ආපු මේ හියුමන් රයිට්ස් ඇක්ට් එක ලංකාවට විරුද්ධව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ගේනවා යෝජනාවක් ලංකාවට ඒකේ සම කට්ටිය වෙනවා අපි ගිහිල්ලා ලෝකෙ කිසිම රටක් එහෙම අපේ රටට විරුද්ධව යෝජනාවක් ගෙනාම අපි ඒකේ මේ ජොයින්ට් වෙන්චර් එකක් ගහ ගන්නවා ලෝකේ කවද්ද උනේ එහෙම අගමැතිවරයෙක් මේ රට පාලනය කරන්න
ඒ නිසා මෙතුමා මෙතුමාගේ කාලය තුල මෙතුමා තවත් ඉදිරියට ඉදදී මේ රටට ඉතාම බරපතල. ඒ නිසා මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ආරක්ෂා කරගන්න ඡන්දෙ දීපු හැම කෙනාටම මේකට පටිසන් දෙන්න සිද්ධ වෙයි මේ කරපු අපරාධයට. නමුත් ඒක අපට කිසි ගැටලුවක් නැහැ. මේක අපට කිසිම පාඩුවක් නැහැ. මම ඔබට කිව්වා මේක අපට ලැබු ජයග්‍රහණ තියෙනවා. ඒ නිසා ආණ්ඩුව මේ විශ්වාසමංගේ පෙරදිලා එකතකින් අර සහෝදරයා කිව්වා වගේ පෙරදිලා එක්සත් ජාතික පක්ෂයේ නායකයෙක් කවණ යම් තාක් දුරකට මේක වේර ගන්න තිබුණා. හැබැයි ඊට වැඩිය බරපතල අද අබේසිංහ මන්තෝ බඳන ඔබතුමා ප්‍රසාරය දැනගෙන පෙනී හිටපු කෙනෙක් කියලා. මම ඔබතුමා එක පෞද්ගලික තරහකට නෙමෙයි. ඔබතුමා පක්ෂය වෙනුවෙන් ගැන හිතලා. මෙතුමලා වගේ නෙමෙයි ඔබතුමා පක්ෂයට ආදරේ හින්දා. හැබැයි ඔබතුමා මතක තියාගන්න කිසි ප්‍රතිසංවිධානයක් වෙන්නේ නැහැ. කිසි ප්‍රතිසංවිධානයක් වෙන්නේ නැහැ. තව සුමාන දෙකක් අගමන් කරනවා. ගිල පොඩි නිවාඩුවක් අරගෙන. මේකේ අපි දන්න රණවීර විජේසිංහ මහත්තයා මට වැඩිය හොඳට ඔබතුමා දන්නවනේ. හරි ඔබතුමා මම මෙන්න සාකච්ඡා කරන්න ඉදුවත් එක මම ඔබතුමා අපහසුතාවකටපත් කරන්නේ නැහැ. හැබැයි ඔබතුමා දන්නවා මොකද දෙන තියෙන්නේ. ඒ නිසා ඔය කිසිදු ප්‍රතිසංවිධානයක් වෙන්නේ නැහැ. මේ මොනව නැතත් හැබැයි TN එකට මේ දීපු කොන්දේසිටික උත්ද ලබා දෙන්න අගමැතිවරයා දැඩි උත්සාහයක් දරයි. මේක වෙන්නේ නැහැ. උතුරේ මන්ත්‍රවරු 16 දෙනා අහිංසක දෙමළ ජනතාව උතුරේ දෙමළ ජනතාව පාවා දුන්නා. ඒක තමයි TN එක කරේ. මුස්ලිම් කොංග්‍රසයේ පෞගේ දවස්වල මහනුවර සිද්ධියේ මුස්ලිම් මිනිසුන්ට ගහලා පොලිසිය බාර ඇමතිවරයා රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා මුළු මුස්ලිම් ජනතාව මේකට තරහා වුණා. අගමැතිවරයා දවස් 6ක් යනකම් පොලිසිය බාර ඇමතිවරයා මහනුවරට ගියාද? සිද්ධිය බලන්න ගියාද? මුස්ලිම් ජනතාව තමුන්නාසලට ඡන්දෙ දුන්නා. මුස්ලිම් මිනිස්සු ඒ කරපු සියලු දේට විරුද්ධව කියලා හකීම් මහත්තයා ඡන්දෙ දුන්නා කියලා. හරි මොනර කොළවලට ඇමතිකම් වලට සභාපති වංගලට කියලා ඡන්දෙ දුන්නා. මේ සියල්ල පිළිබඳව ඉදිරි කාලෙදි බලා ගන්න පුළුවන්. ඔය ඕනේ වார்த்தාවක් ගේන්න. ඔබතුමා කොහෙද මම නාවල පිටිය ගිහිලා මේ ඔක්කොම එකව කළ මේක සමදෙකටපත් කරා. මම කරානේ. ඉතින් අපිට එහෙම ප්‍රශ්න තිබ්බේ නැහැ. ඒ නිසා මම කියනවා මේ ආණ්ඩුව බරපතල අර්බුදයේ තමනාසිරට යන්න හම්බ වෙන්නේ නැහැ. වැඩි කාලයක් යන්න කලින් මේ ආණ්ඩුව බරපතල අර්බුදයකට ගිහිල්ලා පාර්ලිමේන්තුව විසුරලා මහමැතිවරණයකට යන්න සිද්ධ වෙනවා. අපි එතකන් තමයි බලන්නේ. බොහොම ස්තුතියි නලින් බණ්ඩාර මහත්තයාට අවස්ථාව. මෙතුමා අගමැතිවරයා ඉවත් කිරීම ගැන සම්බන්ධව ධනවිශ්ව සංශෝධනයේ සුදේව තියෙන්නේ දැන් ඉන්න අගමැතිවරයා එක්කෝ එතුමා ඉවත් වෙන්න ඕන. එහෙම නැත්නම් එතුමාගේ മന്ത്രി ධූරය නැති වෙන්න ඕන. මේ විශ්වාසභංගයේ ඊයේ එතුමා ජයග්‍රහණය කරා නම් ඒක පාර්ලිමේන්තුවේ සම්ප්‍රදාය විතරයි. ඔබතුමාලගේ ජයන්තපති වික්‍රමරත්න මහත්තයා ගෙනහපු නීති පොත තමයි ඔය කැලල. හැබැයි ජයන්තපති වික්‍රමරත්න මහත්තයා අපේ පැත්තේ ඉඳලා නීතිපති ගෙනලා නාගත් ඒවා තියෙනවා. ඔබතුමා කියන එක වැරදි. ඔබතුමා මෙහෙමයි. මම ඔබතුමාට එක දෙයක් කියන්න. තමුන්නාන්සේලා පුළුවන් නම් ජනාධිපතිතුමාට අභියෝග කරලා කට්ටේ එලියට දාන්න. නැහැ ඔබතුමායි අභියෝගය ගන්න. එතකොට මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කරන්නේ කරන්නේ පෙන්නේ. නැහැ කරන්න බෑ. කණෙන් ඇදලා එලියට දාන්නට පෙන්නේ. අවස්ථාවක් නැහැ. අපි කරගන්න. කණෙන් ඇදලා. ඒ නිසා නිකන් නෙවෙයි. ඒ නිසා ඊයේ මේ විශ්වාසභංගයේ ජයග්‍රහණය කරා නම් ඒත් අයින් වෙන්න ඕම නවන්නේ නැහැ. නමුත් පාර්ලිමේන්තු සම්ප්‍රදායක් තියෙනවා. මෙතුමා අයින් වෙන්න ඕන. ඒ සම්ප්‍රදාය රකින්න ඕන. එතකොට ඒකේ අනිත් පැත්ත. මේ විශ්වාසභංගයට ඊයේ සහය දුන්නු ආණ්ඩුවේ මැති අමතිවරු ඉන්නවා. ඒතර ඒගොල්ලන්ට ඊ අගමැතිවරයා පරාජය කරන්න බැරුව ගියා. විශ්වාසභංගය ජයග්‍රහණය කරන්න බැරුව ගියා. එතකොට සම්ප්‍රදාය තමයි. එහෙනම් ගෞරවණීය ඉදිරි අගමැතිතුමත් යටතේ ඉන්න බෑ කියලා ඒ අය මැති අමතිවරු කරගෙන අයින් වෙනවා. ඒක තමයි සම්ප්‍රදාය. මොකද කරන්නේ? සම්ප්‍රදාය අපි අංගනත් එක්ක පස්ස කතා නමු දැන් අපි හිතන්නේ ඊට අනේ දයින් වෙයි කියලා. ඒ නිසා ඒකයි தત્ත්වය. ඒ නිසා 19 වස සංශෝධනයේ තියෙන தત્ත්වය මම කියන අපේ මන්ත්‍රීතුමාට පොඩ්ඩක් අධ්‍යයනය කරන්න කියලා. ඒ වගේම මෙතුමා ආයෝජන සම්බන්ධව විකුණුවා ගුවා. මෙයාලා මේ විකිණීම සහ බදු දීම සහ ආයෝජන පිළිබඳව මම හිතන්නේ අපේ කවුරු හරි 99 වැඩි කිරීම දෙක කියන්නේ කීයද? පොඩි පාඩමක් ගන්නොත් හරි. 99 වැඩි කිරීම දෙක කියන්නේ කීයද? මම ගණිත ගුරුවරයෙක්. අපි පස්සේ ගාන හදලා. මම අහන්නේ 99 මම ඒකයි මම දාන්නේ ඒ දේ මොකද කරන්නේ? හරිද? ඒ නිසා පැහැදිලිවම අපි කියනවා මේ අවස්ථාවේ අගමැතිතුමාව ශක්තිමත් කරන්න උදව් කරුවොත් මෙතුමාට උදව් වෙනවා. දැන් එතන ඒ වගේම කියනවා හරි දේ කරා කියලා. හරි දේ. 16 දෙනා. ඒ 16 දෙනා හරි දේ කරා නම් ඒ 16 දෙනා හරි දේ වෙනුවෙන් අද මැති ඇමතිකම් දාලා විපක්ෂයට යන්න ඕනේ. ඒ නිසා අපි හිතනවා හෙට අනිද්දා ඒගොල්ලෝ හරි දේ කරයි කියලා. බලාගෙන ඉන්න. ඒ වගේම මෙතුමාගෙන් අහුවාම කවුද ජනාධිපති අපේක්ෂකය කියලා මහින්ද රාජපක්ෂ මහත්මයාගේ අභිපතේ පරිදි ගෝඨා බේද තව කවුද අපිට මේකද කියලා කිව්වා. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා හැබැයි රාජපක්ෂ පවුලේ කෙනෙක් කියන එක නම් අපි දන්නවා. හරි ඒක හරි. ගෝඨා බේ වෙන්න පුළුවන් වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්. අනිවාර්යයෙන් රාජපක්ෂ පවුලේ කෙනෙක් කියන්නේ. අනිවාර්යයෙන් රාජපක්ෂ පවුලේ කෙනෙක් කියන්නේ අපි රාජපක්ෂ. එහෙම නැත්නම් ආර්යාව වෙන්න පුළුවන් නැත්නම් දේශීය පවුලේ කවුරුහරි වෙන්න පුළුවන්. හැබැයි එයින් එහා කෙනෙක් කොහොමද ලැබෙන්නේ නැහැ කියන එක අපි දන්නවා. ඔබතුමාලට පොදු අපේක්ෂකෙන් හොයන්න වෙන්නේ. හැබැයි අපිට පොදු අපේක්ෂක ඕනේ නැහැ. අපි කවුද 2019 ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්න කියන එක එක්සත් ජාතික පක්ෂයේ කුත්‍යාධිකාරී මණ්ඩලයක් තියෙනවා පාර්ලිමේන්තු කණ්ඩායමක් තියෙනවා අන්න ඒ අය තීන්දුව කළා
ඒ අවස්ථාවේ වඩා දිනන්න පුළුවන් අපේක්ෂා කවුද කියන්න බලද පොදු අපේක්ෂකයෙක්ට එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයෙක්ට මේ මාස 18කට කලින් අනවුස් කරලා එහෙම අවස්ථාවක් නැහැ හරියට ලැබෙන්නේ නැහැ එක්සත් ජාතික පක්ෂයේ කීප දෙනෙක් කිව්වා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකෙක් දානවා කියලා ඒක ඔව් එක්සත් ජාතික පක්ෂය දාන්නේ නෑ නෑ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකෙක් දානවා පොදු අපේක්ෂකෙක් නෙවෙයි කියන්නේ එක්සත් ජාතික පක්ෂය තමයි මාත් එක තමයි කියන්නේ ආරේ ඒක තීන්දුව කරන්නේ චම්පික රණව කැමතුමාට රාජ්‍ය දරණය පාර්ලිමේන්තු කණ්ඩායම ඇඳුම් මහන්න එපා කියලා පාර්ලිමේන්තු කණ්ඩායම නිසා පැහැදිලිවම මේ එළඹෙන සතියන්තයේ මෙතුමා කියන විදිහට අගමැතිතුමා රට යන්නේ නැහැ වෙන කොහෙවත් යන්නේ නැහැ අපි පාර්ලිමේන්තු කණ්ඩායමත් කොත් අධිකාරී මණ්ඩලයත් රැස් වෙලා මේ වැඩ පිළිවෙල සාකච්ඡා කරමු ඒ නිසා ඔබතුමාලාගේ අවශ්‍යතාවයට පක්ෂේ හැඩ ගැහෙන්නේ නැහැ පක්ෂීය අවශ්‍යතාව වෙනුවෙන් අපි වැඩ කරමු ඒ නිසා අපි පැහැදිලිවම කියනවා මේ එක්සත් ජාතික පක්ෂේ ප්‍රතිසංස්කරණ අගමැතිතුමා 100%ක් පිළිගන්න තියෙනවා දැනට වාර්තා 3ක් පදනම් කරගෙන ඒ වාර්තා වලින් එහාට ගිහිල්ලා ඒ වාර්තා අයර කබීර් මහලේකට මයිකුනේ වැඩ කරනවා අපි ඒ වාර්තා පක්ෂේ මහලේකට මයිකුනේ පක්ෂ ප්‍රතිසංස්කරණ වාර්තාවේ කියලා තිනවා මේ තනතුරු අලුතෙන් නිර්මාණය වෙන්න ඕන වෙනස් වෙන්න ඕන කියලා ඒකට ගරු කිරීමක් විදිහට තමයි කබීර් මහලේකම්තුමා කලින් අයින් වුණේ ඒතොර නායක සභාපතිත් අයින් වෙන්න බැ කරු කරලා ඒ නිසා මේ නායක සභාපතිත් අයින් වෙන්න බැ නේද අයියා රහින්සකේ පිටින් එක කරලා ඒක නියෝගයක් නෙමෙයි ඒක නියෝගයක් නෙමෙයි හරි ඉතින් ඒ වගේ වැදගත් මහත්තුරු වෙන්න බැ නේද කට්ටිය එතුමාලා මේ අකිල දරකද මේකද කියනවා අකිල රජකාර සම්මතුවත් බොහොම දක්ෂයි එතුමා අධ්‍යාපන එතුමාට ලේකම් කමිටුවට එතුමාට එතුමා වගේම තව දක්ෂෝ කීප දෙනෙක් නෑ එතුමාට ලේකම් කමිටුවට එතුමා එකද ඒ දක්ෂෝ කීප දෙනෙක් නෑ ඔබතුමා එතුමාට ලේකම් කමිටුවට එකද මමත් එකයි ඔව් එකඟයි හැබැයි අකිල රජකාර මහලේකම්තුමාට එකද නෑ නෑ හරි නෑ මම එකඟද කියලා එතුමායේ දක්ෂෝ කීප දෙනා අතර ඉන්නවා නෑ මං අහන්නේ එතුමාට මහලේකම් කමිටුවට එකඟද ඔබතුමා 8 වෙනිදා 9 වෙනිදා කතා කරලා අපි බේද ගන්න නෑ එක ප්‍රශ්නයක් අපි කියනවා එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් කමිටුවට ඔබතුමා එකද අද දක්ෂෝන් තරම් ඉන්නවා ඔබතුමා මහලේකම් සුසුකම් කීප දෙනෙක් ඉන්නවා සභාපතිකම් වලට සුසුකම් කීප දෙනෙක් ඉන්නවා ඒක නෑ අකිල රජකාර සුසුසු ඉන්නවා නියෝජ්‍ය නායකයන් සුසුකම් වෙනවා හැබැයි මෙයාලගේ පක්ෂේ රාජපක්ෂ නම ගෑවුණු කෙනෙක් හැර වෙන කෙනෙකුට මේ තනතුරු සුසුසු නැත මේක තමයි ඇත්ත මේක මහින්දානන්දගේ මතය දන්නවා හිත ඇතුලෙන් ඒක නම් ඇත්ත කොල්ලෝ කියලා කියනවා මහින්දානන්දගේ මේක අන්තිකානුට දන්නවා හිත ඇතුලෙන් ඒක නම් ඇත්ත නලින් කියලා කියනවා ඒසහා පැහැදිලිවම අපි කියනවා එක්සත් ජාතික පක්ෂ කියන්නේ හේම පක්ෂයක් නෙමෙයි එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය නායකය කවුද කියලා එක්සත් ජාතික පක්ෂයේ සූදානම් මේ වැඩේට ඒ නිසා අපි පැහැදිලිවම කියනවා මේ ලැබපු ජයග්‍රහණයත් එක්ක අද පක්ෂ ශක්තිමත් වෙනවා අවසාන විදිහට ශක්තිමත්කමත් එක්ක අපි අද ඉදිරියට වැඩ පිළිවෙල සකස් කරලා තියෙනවා. ඒ නිසා පැහැදිලිවම කියනවා හැබැයි කවුරු හරි උත්සාහ කරනවා නම් මේ රණවීර වික්‍රමසිංහ මහත්තයා එලවන්න ආණ්ඩුවේ ඇතුළේ ඉඳන් කුමන්ත්‍රණය කරපු අය ඒගොල්ලෝ අපි අනිවාර්යෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු බවට පත් කරන්න කටයුතු කරනවා ලබන සතිය වෙනකොට ඒ වගේම හැබැයි මේ තීන්දුව අපිට ඔට්ටුවක් දාමු. අපිට ඔට්ටුවක් දාමු. මේ දෙවනි ඔට්ටුව. අපිට ඔට්ටුවක් දාමු. ස්විස්සේදී ඔට්ටුවක් දාමුද අපි දෙන්න. මහමැතිවරණය කයින් කරන්න බෑ මුතුමාලට. මේ සියලු දෙනාටම හිතුවාට එච්චර කොන්දක් අගමැති වික්‍රමත් වෙන්න. කිසි කෙනෙක් අයින් නෑ. මේ දේශපාලන තීන්දුව ගන්න ඕන මේගොල්ලෝ. ඔබතුමා ඉල්ලස්සනද එහෙම නැති වුණොත්. ඉල්ලස්සනද මේ හරි මතය. ජනමතය කොතනද තියෙන කියලා තේරුම් ගන්න ඕන. දැන් රනිල් වික්‍රමසිංහට විඳින්න හැදුවේ. හැබැයි විදුනේ කොහටද? විදුනේ වෙන තැනකට. මං කියන්නේ තන කොතනද කියලා. කොහෙද තන? ලක්ෂ 62ක වරම තිබුණ එක කොහෙටද බැස්සේ? මේවා කරුණු කාරණා. අර එකක් කඩතුළු මකා ගන්නට ගිහින් සිදු කාර්යා දහක් කඩතුළු හදාගත්ත ඉඳුරුවේ ආචාර්යා කියලා. ඒ නිසා අපේ කඩතුළු ටික අපිට මකා ගන්න පුළුවන්. සමහරු වෙන කඩතුළු මකන්න ගිහලා UNP හදන්න ගිහිල්ලා UNP හදන්න ගිහිල්ලා දැන් අර කඩතුළු වැඩි කරගෙන තියෙන නිසා අපි දන්නවා අපිට ජනතාව සිග්නල් එකක් දුන්නා. අපේ සිග්නල් එක අපි කොළේලියක් බවට පත් කරගන්න සූදානම් මේ දින මාස 18 දින සපක්ෂිකයන්ට කියනවා රටට කියනවා රට ආදරේ පක්ෂයක් විදියට අපි ප්‍රතිසංස්කරණත් එක්ක මේ ඉදිරිවට සරණ සකස් කරනවා 2019 දී අනිවාර්යෙන් එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරණය දිනනවා ඒ අපේක්ෂකයා කවුද කියන එක අපි වෙලාවට කියන්න. බොහොම ස්තුතියි ඉන්දික අනුරුද්ධමත්තුමාට අවස්ථාව. සුදේව මේ දැන් නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා මේ කතා කරන්නේ මම දන්නේ නැහැ එතුමාට විශ්වාසයක් නැහැ රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපති දැන් මේ අපි දැක්ක පහුගිය දවස්වල වේදිකාවේ කුලියපිටියේ කුරුණෑගල රටවටේ දකුණේ හැම තැනම අපි දැක්කා 20යි 20ේ ජනාධිපති අපේක්ෂකයා කියලා තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයව වේදිකාවට ගත්තේ. දැන් අද වෙද්දී කෙලින් කතා කරලා කියන්න බෑ කෘත්‍යාධිකාරි මංගලයට දාන්න ඕන කියනවා රේට දාන්න ඕන කියනවා අගමැතිතුමා ලෑස්ති වෙලා ඉන්නේ ඊළඟ ජනාධිපති අපේක්ෂකයා වෙන්න. මෙතුමල්ලා කතා කරලා කියනවා දන්නේ නැහැ කියලා. දන්නේ නැහැ කියලා. ඒ නිසා අපි නම් බය නැතු කියනවා. අපිට රාජපක්ෂවරු මේ රටට කරපු සේවය මේ රටට කරපු ඒ රට යම්කිසි තැනක ගෙනල්ලා ජනතාවට දුන්න සේවය හරිද ඒ සියල්ල වෙනුවෙන් හරිද ඒ සියල්ල වෙනුවෙන් එතුමන්ලට අයිතියක් තියෙනවා එතුමන්ලට තව ජනතාවගේ ආදරයක් තියෙනවා එතුමන්ලා වෙනුවෙන් ජනතාව පෙනී හිටිනවා
ඔබතුමාලා මේ දැන් මේ දැන් මේ ඊයේ පෙරේද වෙනකන් කී කී හිටියා අයියෝ මේකෙන්වත් ගියොත් හොඳයි දැන් ඔතනින් ගියොත් ලේසි වැඩේ කරගන්න පුළුවන් මෙතන එහෙම නැත්තම් මේ හරින් මහත්තයා කියයි දෙයියා අම්දුරනේ දැන් අවුරුදු 20කට 25කට එහා ඉඳන්ම ඉන්න නායකයා 30ක් විතර වෙනවා එයාමනේ තාම මේ පක්ෂයේ ඉන්නේ කියලා ඒ නිසා දැන් බැඳුම් කරේ ගන්නකෝ දැන් බැඳුම් කරේ සිද්ධියනේ මේ ඔක්කොන්ඩම් පාරාවලල්ලක් වෙලා තියෙන්නේ අගමැතිවරයා මේ කරපු දැන් අගමැතිවරයා අත පියදා ගන්න දැන් මෙතුමාලා දෙන්නම කියන කිසිම කොමිසම් වාර්තාවක නැහැලු අගමැතිවරයා මේකට සම්බන්ධයි කියලා. ඇයි දෙයියාමුදුරනේ අගමැතිවරයා තමයි නම් කරන්නේ මේ පුද්ගලයාට බැනුම් මේ මහ බැංකුවේ අධිපතිකම දෙන්න ඕන කියලා. එතකොට මේ පුද්ගලයා වෙනුවෙන් අපකරුවා විදියට ඉන්නේ අගමැතිවරයා. දැන් අපකරුවා විදියට ඉන්න චූදිතයා රට ඇරලා ගිහින් තියෙනවා නම් උසාවියේ සාමාන්‍ය සම්ප්‍රදාය නම් මොකද්ද? සාමාන්‍ය සම්ප්‍රදායයක නම් අපකරුව වරන් ගිහිල්ලා මේ 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 හිරේ දාන්න ඕන. අපකරුව ඉදිරිපත් කරන අධිකරණයට. අපකරුවව ගෙනහිල්ලා පෙන්වන්න ඕන අධිකරණයට. දැන් මේ බැඳුම් කර සිද්ධිය සම්බන්ධයෙන් බැඳුම් කර මගෙන් ඇති වෙන්න ප්‍රශ්නයක් සුදේව මේ මේ නැත්නම් මට අවස්ථාවක් නෑ. ඒකට ඔබතුමා කියන විදිහට මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ලේකම්වරයා පත් කරේ මහින්ද රාජපක්ෂ මහත්මයා. එතුමා කෙලින්ම වරදකරුවෙක් කොහොමද කියලා දන්නවද? ඔව්. එතකොට ඒකටත් ඉතින් ඒක උසාවියේ එතුමා ඉදිරිපත් කරලා ඒ උසාවියේ කරුණු ඉදිරිපත් කරලා මහින්ද රාජපක්ෂ මහත්තයා යන්න අවශ්‍ය නැහැ මහින්ද රාජපක්ෂ මහත්තයා මහින්ද රාජපක්ෂ මහත්තයා එතුමා ඉදිරිපත් කළා ඉවරයිනේ ඒක තමයි මම කියන්නේ ඒක සිද්ධිය ඔබතුමාට එක දෙක වෙද්දී එක දෙක වෙනකන් නිදි මරන්න බැරි මොකක් කරන්න වෙලක් තියනවද කියලා ඔබතුමා එහෙනම් මහබෝධ වෙලාවක කතා කරන්න එපා එතුමාලට නීතිය නීතිය මේ ප්‍රශ්න එතුමාලට නීතිය ඉෂ්ට වුණා ඔබතුමා ඒක හරි එතුමාලා අධිකරණයට ගෙනිච්ච මේකම ගෙනිච්ච වැරදි පත් කිරීම පෙන්නවා මම කියන්නේ දැන් පත් කරපු එක වැරදි කියන එක නෙමෙයි ඔය හැමනේ කියන්නේ වග කියපු පුද්ගල රට හැරලා ගිහිල්ලා ඒකන වතාව ඒකට ඒකට ඊළඟට ඉන්න පත් කරපු පුද්ගලයා අපකාරය ඉදිරිපත් වෙන්න ඕන එයා වෙනුවෙන් වග කියුත ඉදිරිපත් වෙන්න ඕන ඔයා කාට හරි අපයක් තිබ්බනම් ඒ අපකාරය රට හැරලා ගියා ඔයා තමයි රිමාන්ඩ් වෙන්නේ ඔයා තමයි බන්ධනාගාරගත වෙන්නේ ඔයා තමයි උසාවියේ ඉදිරිපත් මේ වගේ සරල දෙයක් තේරුම් ගන්න බැරුව පත් කිරීමේ දෙකක් මහත්ය හරි හරි මම මේ කිව්වේ ඒක තමයි මේක තමයි රට කිරීමේ දෙකක් සාමාන්‍ය සිද්ධිය මේක තේරෙන්නේ නැහැ සාමාන්‍ය දඩබංගේ ඔට්ටු වෙන්න ඕනේ නැහැ සාමාන්‍ය විශ්වාස බංගේ ආවේ මේ බැඳුම් කරේ සම්බන්ධයෙන් විශ්වාසයේ පළදු වෙච්ච ඉඳන් සාමාන්‍ය දඩු ප්‍රශ්නයක් විශ්වාසයේ පළදු වෙච්ච ඉඳන් ඒ නිසා රටේ ආර්ථිකය දඩෝම් බඩෝම් ගාලා කඩම් වැටලා දැන් 100ට 3ට 4ට වැටිලා තියෙන්නේ ඈ රටේ ආර්ථිකය නන්නත්තර වෙලා තියෙන්නේ ආයෝජකයෝ ගැන හිතන්නවත් බෑ ආයෝජකයෝ විදේශ ඩොලර් එක ගිහිල්ලා තියෙනවා දැන් 160ට 65ට ඉගිලිලා ගිහිල්ලා තියෙන්නේ ඈ කිසිම බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් කමක් නැහැ රට ගැන මේ රට තව අවුරුද්දකින් කොතනද තියෙන්නේ කියලා එදා වෙල ටුවර්ස් වෙලා තියෙන්නේ එදා වෙල ටුවර්ස් වෙලා තියෙන්නේ ඒ වෙලට හොයා ගන්නවා ඒ වෙලට කනවා එච්චරයි ඉතින් ඒ නිසා මේ තැනට ගෙනිච්චේ අපි නෙමෙයි මේ 2015 ජනවාරි 8 වෙනිදා 62 ලක්ෂේ කියලා දැන් 62 ලක්ෂේ වැටිලා තියෙන්නේ 20 ලක්ෂයට 25 ලක්ෂයට ගණන් 62 ලක්ෂේ ගණන් හරිද 62 ලක්ෂේ වැටිලා තියෙන්නේ ගණන් ඉතින් ඒ නිසා ඔබතුමාලා මේ ගෙනාපු අවසාන ගෙනාපු ආණ්ඩුව මේ ගෙනාපු මේ රට හරිද හරිද 58 නෙමෙයි ඔබතුමාලගේ 62 ලක්ෂයක් ඔබතුමාලට ඡන්දේ පාවිච්චි කරා හරිද දැන් කියලා 62 ලක්ෂයක් ඡන්දේ පාවිච්චි කරා අද කීයද තියෙන්නේ අද අද ඡන්ද කීයද තියෙන්නේ අද ඡන්ද ලක්ෂ 30ක් 30ක්වත් නැහැ අද කීය දින මට ඔබතුමාලගේ පක්ෂේ අඳ ගන්න නැහැ අපේ ගන්න අපි දන්නවනේ ඒ නිසා අද එතෙන්ට ගිහිල්ලා තියෙන්නේ හරිද අද එතෙන්ට ගිහිල්ලා තියෙන්නේ ඒ නිසා මන්ත්‍රීතුමා දැන් ඔබතුමාලා ඔය මොන දේ කළත් පාර්ලිමේන්තුව ඇතුලේ මොන විදියට ඔළු ගෙඩි එහාට මෙහාට කරත් අපි කියන්නේ ගේන්න හෙට මහ මැතිවරණේ ගේන්න පාර්ලිමේන්තුව විසිරුවන්න අර ඔබතුමාලා කිව්වා අර පාවා දුන්නා ඉන්නවනම් ඒගොල්ලොත් මැතිවරණයට එනවා රැකපු අය ඉන්නවනම් ඕගොල්ලොත් මැතිවරණයට එනවා මේක ගෙනාපු අපි ඉන්නවනම් අපිත් මැතිවරණයට එනවා අගමැතිවරයත් මැතිවරණයට එනවා ගේන්න පාර්ලිමේන්තු මැතිවරණේ අද රට මොකද දෙන තීන්දුව කියලා බලන්න ගේන්න පළාත් සභාව මැතිවරණේ ගේන්න පළාත් සභාව මැතිවරණේ රට මොකද දෙන තීන්දුව කියලා බලන්න ඒ නිසා මේ 19යි 20යි වෙද්දී වැඩේ කරන්නම් කියලා දැන් එළියට බහැලා දැන් පිට්ටනි හොයලා වැඩක් නැහැ දැන් පිට්ටනි හොයලා වැඩක් නැහැ දැන් සියල්ල සිද්ධ වෙලා හමාරයි ඒ නිසා හෙට මේ ආණ්ඩු ඇතුලේ නිර්මාණය වෙන දේ අර්බුදය අද දකින්න බෑ ඕගොල්ලන්ට. ඒ නිසා ඕගොල්ලෝ ඒ වගේ අර්බුද ගණනාවට කියලා දෙන්න. මේක කියනවා නම් ඒකාබද්ධ යනාගත්ත අයියෝ අර දිනපු එකට වෙච්ච දෙයක් නැතුව ගියා. අර කොච්චර ජයග්‍රහණයක් කරගත්තද ඒකටම ඒක ගම තුල දැන් ක්‍රියාත්මක වෙනවා.
අද පාර්ලිමේන්තුව තුල මේ පොඩි වින්දනයක් ලැබුණ ඔබ තමුන්නාන්සෙලා හෙට පාර්ලිමේන්තුවට පය තියන්නේ චකිතෙන්. ඇයි? අර ඇමතිවරු තාම ඉන්නවද? ඒ ඇමතිවරු ළඟට ගිහිල්ලා වැඩක් කරගන්න වෙයිද? මෙතුමාට ගිහිල්ලා නිමල් සිරිපාසිල්ල ඇමතුමාගෙන් වැඩක් කරගන්න වෙයිද? ඈ ඔබතුමාට ගිහිල්ලා මේ දයාසිරි ඇමතුමාගෙන් වැඩක් කරගන්න වෙයිද? ඉතින් ඒ නිසා ඔබතුමාලා දැන් මේ චකිතේ ඉන්නේ. ඒ නිසා ඔබතුමාලට ඒ ගත්ත තීන්දුවත් එක්ක අවසන් කරන්න මම මේක ක්‍රියාත්මක කරගන්න බැරුව ගියාම ඔබතුමාලට හත් පොලේ ගා ගන්න තමයි වෙන්නේ කියමින් මම කියනවා බොහොම ස්තුතියි. උන්සෝති අශෝක කවිසිංහ නියෝජ්‍යමත්වපනි අවස්ථාව තියෙන ඔබතුමාට. හුදේව විශේෂයෙන්ම මෙතුමා දෙන්නම අපේ ආර්ථික ජයග්‍රහණ ගැන කතා කළා අපේ රජයේ මොනවද ලබාගත් ආර්ථික ජයග්‍රහණය කියලා. විශේෂයෙන්ම අපේ රජයේ බලයට පත් වෙද්දී දරදේශීය නිෂ්පාදනය මේ රටේ ආදායම තිබුණේ 10.6%යි. දැන් ඒක 17%ට වැඩි කරලා තියෙනවා. ඒ වගේම අපි බලයට එද්දී මේ රටේ ආදායම තිබුණේ බිලියන 1500යි. ඒක දැන් බිලියන 2000 දක්වා වැඩි වෙලා තියෙනවා. මේ කියනකොට මම කොහොමද වෙන්නේ? ඉතින් යම් කිසි රටේ ආදායම ගන්න ක්‍රමයේ තියෙනවනේ ඒ ක්‍රමයේ. එතකොට අපේ විශේෂයෙන්ම රටේ ණය අපි මේ වසර කීපෙ මෙතුමල ගත්ත ණය දැන් මේ වසර 2017 ඉඳන් 2022 දක්වා අපිට ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා බිලියන 8ක් ඩොලර් බිලියන 8ක් විදේශ ණය පමණක්. ඒ කියන්නේ අපේ දළදේශ නිෂ්පාදනයේ ඩොලර් බිලියන 80යි. එතකොට ඩොලර් බිලියන 8ක් කියන්නේ 10%ක්. අපේ රටේ දළදේශ නිෂ්පාදනයෙන් 10%ක් මේ වසර කීපය තුළ විතරක් අපිට ගෙවන්න වෙලා තියෙනවා ණය. ඒ කියන්නේ මෙතුමල ගත්ත ණය ඒ ණය ග්‍රේස් පීරියඩ් අවුරුදු 7-8 ඉවරලා අපිට ඒක ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ தත්වය තුළ අපි 2017 වසරේ පමණක් ඩොලර් බිලියන 1.7ක ඍජු විදේශ ආයෝජන ඇවිල්ලා තියෙනවා. ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට වැඩිම දෙගුණයකට ආසන්න ලංකා ඉතිහාසයේ පළවෙනි වැඩිම දළදේශ මේ විදේශ ආයෝජන ප්‍රමාණය ලැබිලා තියෙනවා. විදේශ ආයෝජන වලින් මට කියන්න ඔබතුමාගේ ආණ්ඩුව කාලේ අපේ එක ප්‍රොජෙක්ට් එකක් කියන්නේ ඔය ආපු ආයෝජන පට ඉන්න මම කියන්නේ ඔය ආපු ආයෝජන තමයි පෝට් සිටි එක ශැන්ඩ්‍රිලා ඔය සල්ලි ඔබතුමා කියන්නේ ඔබතුමාලා අලුතෙන් අපේ එක ප්‍රොජෙක්ට් එක වහින්ද කොළඹ නගරයේ දොඹකර 96ක් ක්‍රියාත්මක වෙනවා. ද ආසියාවේ කිසිම නගරයක ප්‍රධාන නගරයක එහෙම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒක මේ රටේ ඒ සංවර්ධනය මයින් ක්‍රමයක්. මේ ගිහිලා බලන්න කොපමණ ගොඩනැගිලි හැදෙනවද කියලා. අධිවේගී මාර්ගය හැදෙනවා. මිතුම අහන්නේ ඔබතුමාලගේ ආණ්ඩුව ආවට පස්සේ ආපු ඒ ව්‍යාපෘති තමයි ක්‍රියාත්මක වෙන්නේ. අලුත් ව්‍යාපෘති. අලුත් යන මධ්‍යම අධිවේගී මාර්ගය. දැන් මධ්‍යම අධිවේගී මාර්ගය පටන් ගත්තේ මේ එතුමලයි කාලේද? අපි දැන් මධ්‍යම අධිවේගී මාර්ගය කඩුවත මීරිකම පටන් ගත්තේ ඒගොල්ලෝ කාලේ. කඩුවත මීරිකම ඊට පස්සේ මීරිකම කුරුණෑගල නුවරට දැන් ඒ සියල්ලම පටන් ගන්න තියෙනවා. විශේෂයෙන්ම තුමා කියන්නේ අර මේ හිරේ ඉන්න කම්පැනි එකට දුන්න කියලා. ඒව කවුද කියන්නේ? ඔය නිකන් බොරු කතා. රටේ ජනතාවට තුමා කියන්නේ මම නෙමෙයි. විශේෂයෙන්ම අපි අපේ ආර්ථිකය දියුණු වෙලා තියෙන විදිය මම මේ කිව්වේ. දළදේශ නිෂ්පාදනයේ ආදායම වැඩිලා තියෙනවා. ආදායම වැඩිලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම ඍජු විශේෂ ආයතන ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට වැඩිම ප්‍රමාණයක් ලැබිලා තියෙනවා. ඉතින් මේවත් එක්ක යම් ප්‍රශ්න වෙලා තියෙනවා. අපේ රටේ විශාල නියගයක් තිබුණා. එක පැත්තකින් ජල ගැලීම් තිබුණා. ඒ ස්වාභාවික විපත් නිසා අපිට යම් ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. අපේ වී නිෂ්පාදනයේ අඩුවීමක් තිබුණා. අපේ අනිත් ඒ වගේ ආදායම අඩුවීමක් තිබුණා. ඒකත් එක්ක අපි ඒ සියල්ලට මූණ දීලා රට යම්කිසි ස්ථාවර තත්ත්වයකට ඔබතුමාලගේ රට ස්ථාවර වෙනවා. ඔබතුමාලට එක විදේශ ආයෝජනයක් ආවද කියලා ගැන අලුතෙන් පිළිලක් සකස් කරන්නේ. ඒ සඳහන් එක විදේශ ආයෝජනයක් දෙන්නේ නැත්නම් එන වැඩිම බිලියන එක තමයි මොකද කියන්නේ සමාජයෙන් දෙන්න නෑ අපි අහපු ප්‍රශ්නේ දැන් බිලියන එතකොට ඩොලර් බිලියන එක තමයි ඩොලර් බිලියන කම්පැනිය අහවල් දවසේ ඇවිල්ලා මේ රටට ඒක එහෙම පටන් ගන්න අපිට එහෙම ගේන්න මේක අද එකස ගැන සාකච්ඡාවක් නෙමෙයි මේ අතුරු ප්‍රශ්නයක් මේකට ආවේ ඔබතුමාගේ දිස්ත්‍රික්ක ප්‍රශ්නයක් නෑ ඔබතුමාගේ දිස්ත්‍රික්ක ප්‍රශ්නයක් නෑ ඔබතුමාගේ දිස්ත්‍රික්ක ප්‍රශ්නයක් ඒක ගෙනාවේ නෑනේ හරි ඒක ගෙනාවේ නෑ දැන් කුරුණෑගල නෙවෙයිනේ දැන් ෆොක්ස් එකෙන් කියන්නේ ඒවා ෆොක්ස් එකෙන් නිෂ්පාදනය දැන් ක්‍රියාත්මක වෙනවා දැන් මේ මුල්ගල තිබ්බේ කවදද මේ වැඩි කරන්නේ මේ කොල්ලිට මේ අද තියලා හැම කරන්නේ හරි හරි ඕගොල්ලෝ ඔබතුමාලා කාලේ කර්මාන්තශාලා 2020 වෙනකම් එක කාරක හදන්න බෑ කියන්නේ ඇංගලුම් කර්මාන්තශාලා ඇංගලුම් කර්මාන්තශාලා 950 තිබ්බා 350 දක්වා අඩුනා මොකද්ද ඔයගොල්ලෝ කාලේ 2020 වෙද්දි නෑ 2020 වෙද්දි නෑ මමනේ ප්‍රශ්නේ යන්න ඔබතුමාගේ 2020 වෙද්දි ඔබතුමාලගේ දිස්ත්‍රික්කේ කුලියා පිටියෙන් එක ෆොක්ස්වැගන් එකක් නිෂ්පාදනය කරන්න පුළුවන් කියන්නේ 2020 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
అడుగాని బార దున్న జనాధిపత్యం విశ్వాస భంగ యోజన కథా వాహన ఎక్కలాస్ విశ్వాస భంగ యోజన పక్షే ఒక్కమ ఎకమతు విశ్వాస భంగ యోజన అప్పుడు ఎక్కమవుతూ ఉన్నా సీఎల్ ఎక్కువ అప్పు మే ప్రసాద్ అపేక్ష మమ్మని సజిత్ గీపారు ఇందులో మంట కొట్టే ఒకతోగా సమగి ఉన్నా కదా సమగి నవే మేకట విరుద్ధ ఒక్కడ ఘన దువాన్ శాతలు జనాధిపతి అపేక్షకి ఎక్సైజ్ జాతి పక్షం ఎక్సైజ్ జాతి పక్ష నాయకత్వం అయినో ఇటు పాస్ అప్పుడు హోదర్ మతక తీయగండి జనాధిపతి అపేక్ష జయగ్రహణే కల మే పారేమై మాసే అప్పుడు జయగ్రహణే కరాన్నోటాబే రాజపక్ష మహింద రాజపక్ష మహింద రాజపక్ష జనాధిపతి పాక్షిక సీలమ ලබන සතියේ සාකච්ඡා කරමු තවත් සාකච්ඡා කරන්න කරුණු කාරණා තියේ රටේ ප්‍රශ්න කෙසේ වෙතත් අපිට දේශපාලන පක්ෂ අතර සිදුවන මේ ප්‍රශ්න ගැන කතා කරන්න අවස්ථාව තියේ අත්මුණ ගහනවෝ එතකොට සූදායි සතියක්